සුබෝදෑසනක් සිළුම දෙනාට අපි ක්ලාස් එක පටන් ගමු පොඩි ප්‍රමාදයක් වුණා විනාඩි 5ක 10ක අපි කරපැත්තෙන් කරමු අපිට මේ මට මතකයි ඔයගොල්ලන්ට මතක ඇති අපි දැන් සති දෙකක් තිස්සේ කරා ලෙසන්ස් කීපයක් කරලා තිනවා අපි තවදුරටත් අද ඉතුරු ටික ඉවර කරන්න අපේ බලාපොරොත්තු තියෙන්නේ දැන් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරන්නම් මේ වෙනකන් අපි ඩිස්කස් කරපුව ඔයගොල්ලෝ එක මයික්‍රෝ ෆයිනන්ස් ඩිප්ලෝමා එකට අපි ඔයගොල්ලන්ට එක ඩිස්කස් කරන දැන් 29 දෙනෙක් ජොයින් වෙලා ඉන්නවා රයිට් මට මතකයි ගිය සතියේ නම් ඊටට වැඩි ප්‍රමාණයක් හිටියා වගේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිටියා වගේ මතකයක් තියෙනවා මට කොමරි කමන්නේ 29 දෙනෙක් දැන්ට ජොයින් වෙලා ඉන්නවා රයිට් අපි ඔයගොල්ලන්ට මතක ඇති පෞගේ සති දෙකක් තිස්සේ අපි කතා කරා මෙන්න මේ මාතෘකා ටික අපි ඔයගොල්ලෝ එක්ක කතා කරලා තියෙනවා මම මතක් කරන්න ඔයගලන්ට මේ මාතෘකා ටික මෙන්න මේවා මතක ඇති ඔයගලන්ට අපි ඉන්ට්‍රොඩක්ෂන් ලෙස එකක් කතා ලෙසන් එකක් කතා කරා පළවෙනි සතියේ ඒ කියන්නේ බැංකින් ඇන් ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි ගැන පොඩි අදහසක් ගන්න ඕන අපිට මයික්‍රෝ ෆයිනෑන්ස් ඩිප්ලෝමා එක වුණාට ඒ සම්බන්ධව හඳුන්වා ගැනීමක් අපි කරා ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක හඳුනා ගැනීම ඒ ලෙසන් එක ඊට පස්සේ මේන් නොන් බැංකින් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ඒ කියන්නේ ෂැඩෝ බැංකින් කියලා මම කිව්වේ බැංකු ටිකත් එක්කම බැංකු වලට අමතරව නොන් බැංකින් ඉන්ස්ටිටියුෂන් මොනවද කියලා අපි අඳුරගත්තා ඉන්ක්ලූඩින් මයික්‍රෝ ෆයිනෑන්ස් ඒ කියන්නේ රූරල් බැංක්ස් වෙන්න පුළුවන් දිවිනෙගුව බැංක්ස් වෙන්න පුළුවන් අනිකුත් රෙගුලේටරි බොඩීස් වෙන්න පුළුවන් ඒ ඉන්ස්ටිටියුෂන්ස් ටික අපි අඳුරගත්තා ඒ එතකොට මොනවද බැංකින් ඉන්ස්ටිටියුෂන්ස් මොනවද නොන් බැංකින් ඉන්ස්ටිටියුෂන්ස් කියලා අපි අඳුර ගැනීමක් කළා ඊට පස්සේ මුදල් ව්‍යාපාර පන්ත ෆයිනන්ස් බිස්නස් ඇක්ට් එක and unauthorized finance business අනවසර මුදල් ව්‍යාපාර කියන එකේ පවර් පොයින්ට් එකක් කරා word document එක කරා දෙකම අපි discuss කරලා තිනවා ඔයගොල්ලෝ එක දැනට right කතා කරලා තියෙනවා ඊට පස්සේ cooperative system in Sri Lanka ඒ කියන්නේ rural banks ඒකේ කොහොමද history එක ඒක කොහොමද අධීක්ෂණය නියාමනය ඒ rural banks වල role එක අනාගත අපේක්ෂාවන් ඉතිරි වෙන දේ අපි කතා කරමු ඒක ඔයගොල්ලන්ට මතක ඇති මාව ඇහෙනව නේද පේනව නේද ඔයගොල්ලන්ට පොඩක් response කරන්න are you okay මං ඇහෙනව නේද ඇහෙනව පේනව ඔකේ ඔව් සර් ඇහෙනවා අපිට thank you okay right මං අද institute එකේ ඉඳලා කරන්නේ ගෙදර ඉඳන් නෙමෙයි මොකද මේ පහුගේ කාලෙම අපි ආවේ නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක දැන් ගියස් සතියේ institute එක ඇරලා තියෙනවා ඒ නිසා මං අද ආවා මේ මෙහෙට institute එකට ඇවිල්ලා මොරල්ලේ ඉන්නම් කරන්න right okay එතකොට cooperative system මේ අපි කතා කරේ පරාට recovery special sorry debt recovery special act අපිට දැන් අද කතා කරන්න තියෙනවා ඒක आर्थिक ණය දෙන අසංවිධානාත්මක ණය දෙන ආයතන ඒ කියන්නේ lending institutions ඒ කියන්නේ micro finance නැත්නම් financial institutions නෙවෙයි lending ණයට දෙන පුද්ගලයන් ආයතන ඒගොල්ලෝ ඒ කියන්නේ නියාමනයට ලක් නොවන නමුත් වෙළඳපොලේ තියෙන අසංවිධානාත්මක නැත්නම් unauthorized වෙන්නත් පුළුවන් ඒ වගේ අය නියාමනයට ලක් කිරීමේ අවශ්‍යතාවය ඒවයි ඇතින් ගැටලු ඒ සමස්ත මූල්‍ය ක්‍රමයට තියෙන බලපෑම මේ අධිකරණ අපි කතා කළා ඕනන මතක ඇති ඊළඟට අපි කතා කරා ඔව් ইনফෝමල් ලෙන්ඩින් ඉන්ස්ටිටියුෂන්ස් ශ්‍රී ලංකා රෙගුලේෂන් ඊට පස්සේ අපි තව එකක් කතා කරමු ඉතියා ඉන්ට්‍රොඩක්ෂන් ඔෆ් ෆයිනෑන්ෂල් කස්ටමර්ස් ප්‍රොටෙක්ෂන් ෆ්‍රේම්වර්ක් ඒ කියන්නේ පාරිභෝගික ආරක්ෂණ අනුකූලතා රාමුවක් සම්බන්ධ සරහා අපි කතා කරමු ඉතියා මං හිතන්නේ මට මතක හැටියට ගිය සතියේ අපි ඒකේ කොටසක් කතා කරලා නතර කළා මං හිතන්නේ එහෙම නේද අපිට ඒකේ කොටසක් ඒක නේද අපිට කතා කරන් තියන අද එතන අපි භාගයක් විතර චුට්ටක් කතා කරලා නතර කළා මට මතක හැටියට හරි නේද මං අපි එතනලානේ කතා කරන් තියෙන්නේ කොටසක් නේද කතා කරන් තියෙන්නේ ඒක ඉවර කරලා ඉන්න ඕන අපි අනික් පාඩම් වලට යන්න කලින් මතකයි නේද ඔයගලන්ට මට කවුරු රෙස්පොන්ස් කරන්න ලාස්ට් 2 වීක්ස් ඊට පස්සේ මේ කතා මේ ඉන්නවනේ මං හිතන්නේ අපිට ඒ ගනුදෙනු කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව කියන පාඩම තමයි අපිට ඒක කොටසක් විතර අපි කතා කරා ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා unauthorized finance business අනවසර මුදල් ව්‍යාපාර වර්ඩ් ડોකියුමන්ට් එක අපි කතා කරා ඒකේ ඒක අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධ මුදල් ව්‍යාපාර පනතේ තියෙන ප්‍රතිපාදන මීඩියා ඉන්ස්ටිටියුෂන් වල තියෙන වගකීම ෆ්‍රීසිං ඕඩර් එක සහ අනිකුත් තියෙන බලතල
බැංකුනොන මූල්‍යයන් DSNB FAT තියෙන බලතල ඉන්වෙස්ටිගේෂන් එකක් පවත්වන්න අනවසර මුදල් ව්‍යාපාරයක් අඳුනාගත්තට පස්සේ ඒකන එහෙම එකක් කියලා නම් කරන්න මුදල් මණ්ඩලයේ තියෙන බලතල ඒ හැදිවල අපි කතා කරා. අද අපිට තව තියෙනවා කතා කරන්න මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එක. මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එක දැන්ට බලාත්මක මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එක අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම මේ අපිට තියෙනවා මෙන්න මේ පාඩම් ටික අපිට දැන් ඉතුරුලා තියෙනවා කතා කරන්න. අපි බලන්න ඕනේ මෙන්න මේ ටික. මේකින් ණය මේ පොඩි ප්‍රශ්නයක් මම ඕගොල්ලන්ට එවලා තිනවා මම ඊට පස්සේ කතා කරනවා. ඊට පස්සේ මෙන්න මේ අපි තව තියෙනවා මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වලට අපි යවලා තියෙන මහ බැංකුව යවලා තියෙන විධානයන් හා රීතිම් කීපයක්. ඒක අපි බලන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ තාක්ෂණය සහ අනාගත බැංකුකරණය කියන පාඩම අපි බලන්න ඕන. ඒ වගේම මෙන්න මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පන්ත 2006 අංක 5 දරන මුදල් විශ්වීකරණය වැළැක්වීමේ පන්ත ඒක කතා කරන්න. මේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එක අපි කතා කරන්න ඕන. මෙන්න මේ පාඩම තමයි අපි කතා කරමින් හිටියේ මට මතක හැටියට අනුකූලතා රාමුව රයිට් අනුකූලතා රාමුව ඊට පස්සේ මෙන්න මේ ණය අය කර ගැනීමේ 52 මේක අපි කතා කරන්න මෙතන මෙතන තියෙනවා 3 4 5 6 7 8ක් තියෙනවා පහණ ඉතුරුලා අපිට කතා කරන්න රයිට් ක්ලියර් ඩෝල් ක්ලියර් මම දැන් පොඩි සමරි එකක් දුන්නේ ඔයගොල්ලන්ට මේ වෙනකන් පහුගිය සති දෙකේ අපි කතා කරපු මාතෘකා සහ සාකච්ඡා කරපු මාතෘකා සහ ඒ ලෙසන්ස් ටික දැනට අදට අපිට ඉතුරුලා තියෙන අනිත් මාතෘකා ටික ඊළඟට මම තව පොඩි ලෙසන් එකක් තව ඉතුරුලා තියෙනවා ඒක බොරි වෙන්න එපා ඒක ඔක්කොම ඩිස්කස් කරලා තියෙනවා ඔයගොල්ලෝ එක්ක ඒකේ ඉන්ස්ටිටියුෂන් වල සමරි එකක් එක්ක පොඩි සමරි නෝට් එකක් මම එවනවා ඔයගොල්ලන්ට ඒක මම එවන්නම් කාලින්ගට දෙන්නම් ඔයගොල්ලන්ට එවන්න කියලා ඒක ඒවයි ඔයගොල්ලෝ ගෙදරදී හැමින් කියව ගන්න එක ඒක ප්‍රශ්නයක් නැහැ ඊට අමතරව තව නිකන් මොඩියුල් ක්වෙස්චන් එකකුත් මම හදලා ඔයගොල්ලන්ට දෙන්නම් එවන්න කියලා දෙන්න ඒවා අදත් මම සාකච්ඡා කරනවා ප්‍රශ්න මම ඒ ප්‍රශ්නෙකුත් තියෙනවා මම මේ මං හිතන්නේ ඔයගල ගාව ක්වෙස්චන් පේපර්ස් තියෙනවා කියලා මට කාලින් කිව්වා ලාස්ට් 2 3 එක්සැම්පල් මම පේපර්ස් දෙක තුනක් ගෙනල්ලා තියෙනවා ඒකම එතකොට මට පුළුවන් ආයි ප්‍රශ්නක් එවන්න ඕනේ විභාගෙදි මම පහුගිය අවුරුදු වල පහුගිය එක්සැම්ස් වල දාලා තියෙන ක්වෙස්චන්ස් කීපයක් තියෙනවා ඒක කෝඩ් තෝරගෙන අපිට කතා කරන්න මේ පාඩම් ටික අපි ඉවර කරන්න ඕනේ රයිට් හරිනේ දැන් ක්ලියර් ටු ඕල් අද ලෙසන් සමරි එකයි අද මගේ ප්ලෑන් එකයි right clear to all hari kata karanna response karanna hari ne right okay api patan gamu ena ada lesson solin api eda kata karimi ide menne me lesson eka sorry mam man mathake mam meka patan ganna balpatla api mudal samagam saha vishesha kalbada moolya gana samagam sadaha moolya gandana karana araksha kirimi anukoola taramawak handunna deema etakota මට මතකයි මේක අපි කතා කරා මෙලි මේ හැඳින්වීම. ඇයි මම මේ තව එකක් කියන්න ඕන අපි දැන් කතා කරන්නේ අනුකූල තරාමුවක් ගැන වුණාට මේක ඇත්තටම අදාළයි අනාගතයේ ඔයගලන්ටත් මේ 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 මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වලටත් ගනුදෙනු කරන ඒ කියන්නේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන් එකට යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. අනිත් මූල්‍යයන් වලට බැංකු වලට අපි හඳුන්වා දීලා තියෙනවා. බැංකු නොවන මූල්‍යයන් විශේෂයෙන් මුදල් සමාගම් කල්බද සමාගම් වලට අපි හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ ආකාරයටම කල්බදු මූල්‍යකරණ ආයතන වලට sorry මේ ශුද්ධ මූල්‍ය ආයතන වලට අනිවාර්යෙන් මේ සම්බන්ධ දැනුවත්භාවයක් තියෙන අවශ්‍යයි. ගනුදෙනු කරුවන් ආරක්ෂා කිරීමේ වගකීම consumer protection framework. එතන මේ ගැන අදහසක් ඕගොල්ලන්ට තියෙන්න ඕන. ඒ නිසා මම මේ පාඩමත් ඔයගොල්ලන්ගේ මේ මේ පාර මෙතන අතුල් කරා. ඒ නිසා අපි එකක් සාකච්ඡා කරලා අපි ඒක ඉවර කළා. අනිත් ලෙසන්ස් ටික යමු. මම හිතන්නේ මට වෙන් කරලා තින්නේ අද දවස් කරාම ඉවරයි. ඊට පස්සේ අපිට ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක විභාගයට කලින් මට කතා කරන්න පුළුවන්. ඒ වගේම මට මගේ මේල් එක upali hetyarachi2@gmail.com මම බෝඩ් එකේ ලියන්නම්. බෝඩ් එකේ ලියන්නම් ඔයාලා බලන්න මේ එක සටහන් කරගන්න ෆෝන් නම්බර් එකයි මගේ මේල් එක මොනවා ප්‍රශ්නයක් තියෙනවා මට මේල් එකක් දාන්න නැත්නම් කතා කරන්න පුළුවන් නම් මගේ නම්බර් එකට කතා කරන්න මොනවා ගැටලුවක් තියෙනවා ඔන්ලයින් සාකච්ඡා කරන්න පුළුවන් මම නම්බර් එකයි මේල් එකයි බෝඩ් එකේ ලියන්නම් ඒක ලියාගෙන ඉන්න රයිට්
again space na simple upper down the pain hari pain anu gulanda upali hekki arachi 2@gmail.com eka namai mail eka mage number eka Note 770401549 right ඔය number එක තියෙනවා mail එක තියෙනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔයාලා කතා කරන්න call කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ මේක අනිත් පැත්තට up and down pain නෙවෙයි හරියට පේනව නේද ඔයගලන්ට කියන්න මට කියන්න are you okay up and down pain up and down pain ආවයි එහෙනම් මම හිතන්නේ මේක මොනවා හරි යවුලක් තියෙනවා කමන මේක ලියා ගන්නකෝ note 77 මගේ ටෙලිෆෝන් number එක note 77 0401549 right note 770401549 mage phone number ekak obalanta ona welak yana rae kaale hem katha karanne pa me godak rae wela samanya dawal kaale ekak monahari gattulak kena obalanta katha karanna puluwan kisi prashnayak naha ilanda mage mail ekak all simple no space harida upali hetti arachi upali HETTIARACHCHI simple space ne upali hetiyarachi 2 can ilak coming 2@gmail.com eka namai mail ekak hari mona hari gattulak thiyena ekko mail ekak danna naththam over the phone katha karanna puluwan nam katha karanna gattulak ne right hari okay ilingata api edakota yan ara nathara karapu paadamata monada menne meka right monada naya sorry ගන්ඩුන කරවන ආරක්ෂා කිරීමේ අනුකූලතාවය. ඒතර මේක ඕගලන්ටත් වැදගත් වෙනවා මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වලට. ඕගොල්ලෝ බෑන්ක්ස් වල වැඩ කරත්, ෆයිනෑන්ස් කම්පැනි එකේ වැඩ කරත්, මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වල මොනවා කරත්, මොන මූල්‍යයකින්කටද මේක ඕගලන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒතර මම මේකේ හැඳින්වීම ගැන සාකච්ඡා කරා ඕගොල්ලෝ එකයි. එහෙමයි අවශ්‍ය වෙන්නේ මූල්‍ය මේක වෙන බෙනිෆිට්ස් මොනවද? රයිට්? ගන්ඩුන කරවන ඒ වගේම මේ වගේ ගන්ඩුන කරවන්ගේ يعني මූල්‍ය වෙන්ද පොලක මූල්‍ය සේවා වෙන්න පුළක දිගු කාලින මූල්‍ය ස්ථාවරත්වය වර්ධනය කාර්යක්ෂමතාව නිසා නවෝත්පාදන යන ගුණාංගයන් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රධානතම සාධක වන්නේ ගනුදෙනු කරවන්නේ විශ්වාසය හා පැහැදීම එබැවින් නීති රීති බලාත්මක කිරීම මූල්‍ය සාක්ෂරතාවය දිනු කිරීම හා ගනුදෙනු කරවන්නේ දැනුම වර්ධනය කිරීම හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව දිනු කිරීම ගනුදෙනු කරවන හා සේවා සපයන යන දෙපාර්ශවයේම වගකීම් සහගත හැසිරීම ප්‍රවර්ධනය කිරීම සහ පලදායී පැමිණිලි හැසිරීමේ ක්‍රමවේදයන් සඳහා ප්‍රවිෂ්ඨ වීමට ඇති ඉඩකඩ පුළුල් කිරීම තුළින් මූල්‍ය සේවා සපයනන්ගේ අසාධාරණ රැවටිලි සාගතෝ අනිසි හැසිරීම ඉවත් කිරීම ඉතා වැදගත් වේ. ඕක තමයි අපි බලාපොරොත්තු වෙන දේවල්. මේ මූල්‍ය වෙන්න පොලිස් ස්ථාවර තියන්න ගන්න ගමම කාර්යක්ෂම සේවා සපයන ගන්දුරු කරන්ගේ විශ්වාසවන්තභාවය උපරිම තත්ත්වයක ආරක්ෂා කරන්න ඒ හරහා ඔවුන්ට ගන්දුරු කරුවන් වගේම මූල්‍ය ආයතන දෙපැත්තෙම प्रश्न उपदेश मुदा सामगेष मूल मनुष्य තියෙන තත්ත්වය ඒ කියන්නේ බ්‍රාන්චස් මෙච්චර පානක් තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ අද වෙනකොට තියෙන තත්ත්වය ඒගොල්ලන්ගේ ඒ සම්බන්ධ මේකේ තියෙන අවශ්‍යතාවය ඒ වටපිටාව අපි කතා කරා මූල්‍ය ගන්ඳුනක අර්ථකරණය නව අනුකූලතා රාමුව ෆ්‍රේම්වර්ක් එක ඒකේ අපි අධිර කීපකින් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සටහනේ එතකොට මේකේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකින් එක්ක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්ස් එක්ක ඒගොල්ලන්ගේ මඟ පෙන්වීම එක තමයි මේ රාමුව සකස් කරන කියන එකත් අපි කතා කළා එතකොට රාමුවේ ප්‍රධාන ලක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය හා වගකීම් රයිට් මේවා අපි කතා කරා මතකයි ගන්ඳුන කරන ආරක්ෂකයන් සම්බන්ධ ආවම ප්‍රමිතී හෙලිදරව් කිරීම සහ විනිවිදභාවය මේ ටික අපි කතා කරා මට මතකයි හරි වෙළඳන්වීම අවධිය ඒ අවධියේදී කොහොමද ක්‍රියා කරන්න ඕන වෙළඳන්වීම අවධිය මොනවද තියෙන්න ඕන නිර්ණායක මොනවද ක්‍රියා කරන්න ඕන ආකාරය අපි කතා කරා ඊට පස්සේ වෙළඳන් ඊළඟ ගිවිසුම් පූර්ව ගිවිසුම් අවධිය ගිවිසුම් නැතුවක් තියෙන පෙර මොනවද ඒගොල්ලෝ සමග ගනුදෙනු කරන ආරක්ෂා කිරීමේ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය නේද ජීවිසුම් අවධිය රයිට්
ඒක අපි කතා කරා. අපි එතනින් පටන් ගමු. එතනලා ඉස්සරහට යන්න තියෙන්නේ ගිවිසුම් අවධියේදී මූල්‍ය සේවාවන් සම්බන්ධ නියමයන් හා කොන්දේසි සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා අවස්ථාව ලබා ගැනීම ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකමකි. අතරම ඒගොල්ලන්ට රයිට් එකක් තියෙනවා මූල්‍ය සේවයන් සම්බන්ධ නියමයන් terms ඒ වගේම කොන්දේසි conditions terms and conditions සම්පූර්ණයෙන් ඒගොල්ලෝ අවබෝධ කර ගැනීම සඳහා අවස්ථාව ලබා ගැනීම ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකමක්. අතරම ඒ අවස්ථාව ඒගොල්ලන්ට තියෙන්න ඕනේ හිමිකමක්. ඒ වගේම ඒගොල්ලෝ ඒවා දැනගන්න ඕන මොනවද කොන්දේසි හා නියමයන් මොනවද කියලා. ඒ කිව්සුමක් නැති වෙන්නේ මූල්‍ය ගනුදෙනු මූල්‍ය සේවයක් ලබා ගැනීම. ඒක ගනුදෙනුකරුවන්ට අපක්ෂපාතී තොරතුරු ලබා දිය හැකි. යුතු අතර ඒ වගේම ගනුදෙනුකරුවන්ට අපක්ෂපාතී තොරතුරු ලබා දිය යුතු අතර ඒගොල්ලන්ට ඇත්තරම අපක්ෂපාතී ඒ කියන්නේ පක්ෂග්‍රාහී වනේ අපක්ෂපාතී තොරතුරු ලබා දිය යුතු අතර තොරතුරු ලබා දීමේදී මූල්‍ය සේවාවේ ඇති සංකීර්ණ බව ඒ වගේම සංකීර්ණ බව එම සේවාව සමග බැඳී ඇති අවදානම ඇත්තරම අවදානම සංකීර්ණ බවක් තියෙනවා. අද ලෝකෙ අලුත් තාක්ෂණයත් එක්ක ඒ වගේම අලුතින් තියෙන ගනුදෙනු මූල්‍ය නිෂ්පාදන සේවන් සම්බන්ධ ඒවා එක එක සේවන් හා සම්බන්ධ ගැට ගැහිලා තියෙන ආකාරය ගෙවීම අපි ඒව සම්බන්ධ වෙන්න පුළුවන් සෙටල්මන්ට් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේ ගනුදෙනුට එළඹීම සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේ තියෙන සංකීර්ණ බව එහෙම සේවාව සමග වෙන්නේදී අවදානම රිස්ක් එක ගනුදෙනු කරගේ මූල්‍ය අවශ්‍යතා ඒ කියන්නේ එයාට එයාගේ අවශ්‍යතාවය එයාගේ දැනුම හැකියාවන් හා අත්දැකීම් සමග ගලපෙන්න ඕන එයාගේ ඒ කියන්නේ මෙන්න මේ තියෙන තත්ත්වයන් මේ සංකීර්ණ බව ඒ වගේ සේවාව සමග වෙන්නේදී අවදානම තියෙන ගමම්ම ඒවා අවබෝධ කරගන්න ගමම්ම ඒ වගේම ඒගොල්ලන්ගේ මූල්‍ය අවශ්‍යතාවයත් එක්ක ඒගොල්ලන්ගේ දැනුම හැකියාව අධ්‍යක්ෂින් සමග ගලපන්න ඕන. මම හිතන්නේ මේ කියන එක ඕගලන්ට තේරෙනවා. ඒ කියන්නේ හැම විටම මුදල් ණය මුදලක් ලබා දීමෙන් පමණක් කොහොම හරි ආයතන පැත්තෙන් ගත්තොත් ගනුදෙනුවක් කරලා නැත්නම් බිස්නස් එකක් කරලා මේ ගනුදෙනු කරන ණය මුදලක් ලබා දීම නැත්නම් වෙනත් සේවාවක් සැපීම පමණක්ම නෙවෙයි ඒක වරමුණ වෙන්නේ. ඒගොල්ලන්ගේ දැනුම ඒගොල්ලන්ගේ අධ්‍යක්ෂින් ඒගොල්ලන්ගේ මූල්‍ය පරිසරය ඒගොල්ලන්ගේ ආපසු ගෙවීමේ හැකියාව සමග ඔන්න ඔය කියන අනික් කාරණා ඔක්කොම ගැලපෙන්න ඕන. ඒ පිළිබඳ යම් අවධානමක් තියෙනවා සංකීර්ණ බවක් තියෙනවා ඒ සීලුම දේවල් ඒගොල්ලන්ට අවබෝධ කරලා දීලා ඒ ඒ පූර්ව ගිවිසුම අවදීදී ඒවා සම්පූර්ණ කරන්න ඕන. ඒවා ලොකු වගකීමක්. ඒක බැංකුවක් වේවා මුදල් සමාගමක් වේවා කල්බදු සමාගමක් වේවා මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් එක පොදුවේ ඕනම මූල්‍ය බැංකුවක මූල්‍ය ආයතනයකට මේ වගකීම තියෙනවා including microfinance institute එinsa ඒක වැදගත්. එinsa මෙන්න මේ කාරණා පිළිබඳ ඕගොල්ලුණත් සැලකිලිමත් වෙන මොනවද ගොඩාක් කාලවලට ගම් මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ නැත්නම් පළාත් මට්ටමේ තියෙන microfinance institution තියෙනවා ජාතික මට්ටමේ ආතර තියෙනවා. ඒවට එන ගොඩාක් ගනුදෙනුකරුවෝ සමහරට නීත්‍යානුකූල කියන්නේ මේ පිළිගත් බැංකු වෙන්න පුළුවන් මුදල් සමාගම් වෙන්න පුළුවන් වෙනත් මූල්‍ය ආයතන සමග ගනුදෙනු කරලා සමහරට හිම්බත් වෙලා සමහර ඒ එක්කම ඒගොල්ලන්ගේ තියෙන නොපිළිගැනීම ඒගොල්ලන්ගේ තියෙන නොසලකා හැරි ඒගොල්ලන්ගේ තියෙන වෙනත් වෙනත් අතපසු වීම ආදී ප්‍රශ්න නිසා සමහරට මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වලට එන්න පුළුවන් පොලිය වැඩියෙන් දීලා හරි කමක් නැහැ වැඩි පොලියකට හරි කමක් නැහැ අපි මේ මූල්‍ය අවස්ථා ඉෂ්ට කරගන්න මොකද අපිට මෙතන මේ වැඩි සරලව පහසුවෙන් අපිට කරලා දෙන්න අපි මෙතෙන්ට යමු කියලා. ඔය ග්‍රාමීය බැංකුව වෙන්න පුළුවන් සනස ආයතන වෙන්න පුළුවන් දිවින ගුම ආයතන වෙන්න පුළුවන් ඔයගොල්ලෝ මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් එන්ජිඕ එම්එෆ්ආයි වෙන්න පුළුවන් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී ඔන්න ඔය කියන වගකීම් සහගත බව ඕගොල්ලෝ විසින් විශේෂයෙන් මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වල නිලධාරීන් ඒ අදාළ ගිවිසුම් වලට ඒ ගනුදෙනු වලට සම්බන්ධ වෙන ඒ නිලධාරීන් සහ ගනුදෙනු කරන පාර්ශ්වයන් දෙකේම සුභ සිද්ධිය යහපත සඳහා ඒවා අනිවාර්යෙන් ඉදිරියට ඉෂ්ට වෙන්න ඕන. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. මේකට මම වැඩිපුර පැහැදිලි කරේ ඒක ටිකක් වටනකමක් තියෙන අනිත් ඒවා වටනකමක් තියෙනවා පැහැදිලි ඇති. ක්ලියර්. මම දැන් පටන් ගත්ත විතරයි පාඩම. ක්ලියර්. ඔකේ. කවුරුත්ම රෙස්පොන්ස් කරන්නේ නැහැ අද. මේ 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 කෝල් මැසේජ් මේ මේ chat box එකක් තියෙනවා. මේක මැසේජර් දැම්මම මට පේනවා. එතකොට send message to everyone කියලා කම නැහැ. ඒ දිනුෂා. Yes, okay. Right. Right, okay. මම මේවා හරියට තේරුම් ගන්න මම මේ හැමතැනීම ප්‍රශ්න දානවා. මම කුඩා කුඩා ප්‍රශ්න 15ක් 18ක් විතර දාන්නේ. මේ පාර. මම හදන සැකස්ම ප්‍රශ්න ඉදිරිපත් කරන සැකස්ම මගේ ඔළුවේ තියෙනවා. ඒකට අදාළව තමයි මම අර මොඩල් ක්වෙස්චන් එකක් දුන්නා. දැන් ලාස්ට් එක්සෑම් දෙක විතර papers මම ඔයගොල්ලන්ට කතා කරන්නම්. මට කාලින් එකක ඔයගොල්ලෝ papers තියෙනවා කියලා. යවලා තියෙනවා කියලා. මම ඒතර මම මේ පාඩම් ටික ඉවර කරලා ඒ ප්‍රශ්න අධ්‍යයකුත් මම කතා කරන්න ඕගොල්ලන්ට එක. ඒක අදහසක් එනවා කොහොමද කියන නිසා මම හැබැයි
ප්‍රශ්න ප්‍රමාණය කුඩා කුඩා ප්‍රශ්න වලින් මේ පාර වැඩි කළා මුළු මේ ගොඩක් පාඩම් අපි කතා කරන හැම එකම ආවරණය වෙන්න එක කොටසකින් ලකුණකට භාගයකට ලකුණු එකම මාත්‍ර වගේ ප්‍රශ්න අතුල් කළා ප්‍රශ්න 18ක් 20ක් විතර දාන තරම් ඉඳන් කුඩා කුඩා ප්‍රශ්න මුළු මම කතා කරපු ලෙසන්ස් ටික ඔක්කොම ආවරණය වෙන. ඒක සම්පූර්ණ පරිපූර්ණ දැනුමක් මේ කොටස ගැන ඔයගොල්ලන්ට ලැබෙනවා. මොකද ඔයගොල්ලෝ ගැන මේ ඔයගොල්ලෝ මේවා ගැන අවධානයෙන් ඉන්න නිසා. රයිට්? කියන්නේ? හරි. රයිට්. අපි කතා කරමින් ඉන්නේ මේ පාර. රයිට්. හරි. ගිවිසුම අවදි. රයිට්. ඊළඟට අපි ඉස්සරහට යමු. ඊට පස්සේ ගන්ඳුන කරන්ගේ ඉල්ලීම පරිදි. මොන බලන්න. තව අදියරක්. තව ස්ටෙප් එකක් අපි යනවා. ගන්ඳුන කරන්ගේ ඉල්ලීම පරිදි වාර්තා කරන කාල පරිච්ඡේද සඳහා ගන්ඳුන වල සඵල පොලි අනුපාතය. ඉෆෙක්ටිව් ඉන්ටරෙස්ට් රේට් එක. කාල පරිච්ඡේද සඳහා අයකල යුතු ගාස්තු සහ හිඟහිටි ශේෂය ඇතුළත් සවිස්තරාත්මක තොරතුරු සේවා ප්‍රකාශයක් ගන්ඳුන කරුගේ ඉල්ලීම පරිදි සැපිය යුතුයි. හරි සපයන්න ඕන. දැන් මේ දවස්වල ඔයගොල්ලන් දන්නවා ඇති ඔයගොල්ලන් ඇහැට වැටිලා ඇති Facebook එකේ ඉන්න අය වැටිලා ඇති මේ ලීසින් ආයතන. ඒ කියන්නේ ලීසින් පහසුකම් ලබාගත් ආයතන වල ගන්ඳුන කරුවන්ගේ එකතුවක් කියලා පෝස්ට් එකක් වැටෙනවා මම දකිනවා මම FB එකේ. මගේ මටත් එනවා. ඒකේ ඒගොල්ලෝ ගොඩාක් කරන චෝදනාවක් තමයි අපිට සමහර වෙලාවට මේ මම දැක්ක ඊපෙද තිනවා ලියාපදිංචි පොතේ පිටපතක් කිල්ලුවට දෙන්නේ නැහැ. ඇරියස් තියෙනවා නම් දෙන්නේ නැහැ. මොනවා හරි එහෙම සමහර අවස්ථාවල ගන්ඳුන කරුවන්ට අසාධාරණට ලක් වෙන ආකාරයට ගන්ඳුන කරුවන් හිරවන ආකාරයට වුණ අපහසුතාවයට පත් කරන ආකාරයට සමහර ක්‍රියාකාරකම් කරන බව මම දන්නේ ඇත්ත නැත්ත මොනවද කියලා ඒවයින් පේනවා. මං කියන්නේ මේ වගේ මේ ගන්ඳුන කරුවන්ගේ ඉල්ලීම පරිදි මේ වගේ තොරතුරු ඉල්ලුවොත් ඒවා දෙන්න මූල්‍යායතන කටයුතු කරන්න. මේක මේ මම කියන එකක් නෙමෙයි. දැන් මේ ගන්ඳුන කරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවට ඇතුළත් වෙන කාරණා. අනික මේවා මේවා සමග ඕගොල්ලෝ අනිවාර්යෙන්ම සෑම මූල්‍යායතනයක් බැංකු ඒවා, කුඩා සමාගම් ඒවා, කල්වතු සමාගම් ඒවා, ඒ වගේම මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් හැමෝම අනුකූල වීම අවශ්‍යයි. ඉල්ලීම පරිදි සපයන්න ඕන. ඊළඟට පොදු හෙළිදරව් කිරීම කොමන් එක්ස්ප්‍රෙස් මොන සීරුම සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් ව්‍යාපාර බලපත්‍රය සහ කල්බද මූල්‍යකරණ බය මේ කියන්නේ මුදල් සමාගම් සහ කල්බද සමාගම් ඒ බලපත්‍රය විගණනේ ඕගොල්ලන්ගේ නම් මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් එකට අපි ලයිසන් එකක් අද ඒ ඒ ලයිසන් එක ඒ වගේම අර රෙජිස්ට්‍රාවරය හරහා මේ මේ ස්වේච්ඡා සංවිධාන රෙජිස්ට්‍රාවරය හරහා ඒ නියාමන නාදන ඒ ඒ ලබාගත් මොන හරි නීත්‍යානුකූල ලියවිලි ඒවා ප්‍රදර්ශනය කරන්න ඕන ඒ වගේම විගණනය කරන ලද නවතම මූල්‍ය ප්‍රකාශන ඔඩිටඩ් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඒ කියන්නේ බැලන්ස් ෂීට් එක ලොස් ඇන් ප්‍රොෆිට් account එක කෑෂ් ෆ්ලෝස් අනිකුත් මූල්‍ය ප්‍රකාශන ඒවා ප්‍රකාශන වල කට්ටල ණය ශ්‍රේණිය රේටින් එකක් තියෙන කම්පැනි එකක් නේ ක්‍රෙඩිට් රේටින් ඒකේ ණය ශ්‍රේණිය ක්‍රෙඩිට් රේටින් මූල්‍ය ඔම්බුස්මන්ට සම්බන්ධ කරගෙන යන්නේ තොරතුරු ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඔම්බුස්මන් සම්බන්ධ කරන යාගේ නම්බය නම්බර එක ලිපිනේ ආදි තොරතුරු ව්‍යාපාර ගන්ඳුන කරන වේලාවන් ඒ කියන්නේ business hours ඕන වෙලාවක දැන් බලන්න බැංකුවක මූල්‍යාදන කියොත් වෙලාවල් ගහලා තියෙනවා මේ මේ උදේ මේ වෙලාව ඉඳලා හවස මේ වෙලාව දක්වා ගන්ඳුන කරන කවුන්ටර්ස් මේ වෙලාවට වහනවා ඒ ආදි තොරතුරු මේ නිවාඩු දවස් වලට වහනවා පොයට වහනවා ඒ ආදි වශයෙන් ඒ කාරණා සලංකර දින වේලාව සා නිවාඩු ගැනීම යන තොරතුරු සියලුම ව්‍යාපාර ස්ථානවල ප්‍රදර්ශනය කළ යුතුය ප්‍රදර්ශනය කළ යුතුය සියලු ව්‍යාපාර ස්ථානවල ප්‍රදර්ශනය කරන්න එක පොදු හෙළිදරව් කිරීම මේ කොමන් දැන් පොඩි ප්‍රශ්නයක් ආවොත් දැම්මත් ඔයගොල්ලන්ට ගන්ඳුන කරුවන් ආරක්ෂා කිරීමේ නියාමන රාමුවට අනුකූලව රයිට් ගන්ඳුන කරුවන් ආරක්ෂා කිරීමේ නියාමන රාමුවට අනුකූලව මූල්‍යායතනක් විසින් පොදුවේ හෙළිදරව් කළ යුතු කරුණු ලයිස්තු කර ලයිස්තුවක් දක්වන්න එතකොට ඒ කියන්නේ ඒවා ලකුණු දෙකක් දෙකමාරක් එකකට භාගේ භාගේ වගේ එහෙම ඉන්න පුළුවන් මං කියන්නේ આવොත් ওই කාරණා එහෙම නැනික උගල පාඩම් කරද්දි ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ තැන්වල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම නැත්නම් මේක තමයි මේකට ලියන්න උත්තරේ කියලා එහෙම හිතෙන් ප්‍රශ්න හදාගෙන පාඩම් කරන්න ඕන රයිට් එතකොට තාම සාර්ථකව උපරිම ලකුණු පාන ගන්න ඕගලන්ට වැඩ කරන්න පුළුවන් සා හොඳ සාමාර්ථයකට මේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඩිප්ලෝමා වගේ අනිත් ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන ඒව ලියලා සාර්ථකව හොඳ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙනවා රයිට් හරි රයිට් පොදු හෙළිදරව් කිරීම ඉස්සරහට යමු අපි ඊට පස්සේ ගන්ඳුන කරුවන් දැනුවත් කිරීම සාපේක්ෂව අඩු මූල්‍ය සාක්ෂරතාවයක් සහිත ගන්ඳුන කරුවන්ගෙන් සමන්විත අංශයකට සේවය කිරීමේ විශේෂයෙන්ම මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වගේ නම් ගොඩාක් ග්‍රාමීය අංශ වෙන්න පුළුවන් නාගරික වතු අංශ වෙන්න පුළුවන් ඒ වගේම යම් ආදායම් මට්ටමකට වඩා පල්ලෙහා ඉන්න දරිද්‍රතා මට්ටමේ හෝ ඒ ආසන්න ඉන්න අය වෙන්න පුළුවන්
සමහර යම් නිපුණතාවයන් තියෙන ස්කිල්ස් තිබුණට ඒවන මූල්‍ය අවශ්‍යතාවයේ තදින්ම දැනන අය වෙන්න පුළුවන්. ඒතර ඒවයින් ඒගොල්ලෝ ඉස්සරහට ගෙනියනවා ගෙනියෑම අවස්ථාවේ තියෙනවා. එවැනි අය ගින් සමන්විත අංශයකට සේවය කිරීමේදී එම ගනුදෙනුකරුවන්ගේ දැනුවත්භාවය ඉහළ නැගීම. ඒ කියන්නේ අවයානස් ඔෆ් ෆයිනෑන්ෂල් ලිටරසි. ඉම්ප්‍රූවමන්ට් ඔෆ් ෆයිනෑන්ෂල් ලිටරසි. ඒ ලංගිවට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ අනුව මූල්‍ය සේවා හා සම්බන්ධ ගනුදෙනුවලදී අවදානම් පිළිබඳ අර්ථාන්විතව අවබෝධ කර ගැනීම. අවදාන රිස්ක් එක පිළිබඳ කිසියම් අර්ථයකටයි කිසියම් තේරුමක් ඇතුව අවබෝධ කර ගැනීමට අවශ්‍ය දැනුම. කුසලතා සහ කුසලතා සහ විශ්වාසය යන සාධක. ඒගොල්ලන්ගේ skills and යෝගෙම confidence. සිය වර්තමාන මෙන්ම අනාගත ගනුදෙනු කරුවන් තුළ වර්ධනය කිරීමට උපකාරී වන යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බද මූල්‍යකරණ සමාගම් ඒ වගේම දැන් ඕගොල්ලන් micro finance companies නැත්නම් institution කටයුතු කළ යුතුය. තවද විශේෂයෙන්ම ඉහළ ණයගැතිභාවය ඉහළ භාවය බහුණය ලබා ගැනීම multiple loans සහ ආපසු ගෙවීම් ප්‍රමාදී වීම කියන්නේ default නේ ප්‍රමාදීම යනාදී ආදීනව සම්බන්ධ ගනුදෙනු කරුවන් දැනුවත් කළ යුතුය. මොකද්ද මේ කියන්නේ අයි කිව්වොත් මම අර මුල්ම මේ ඔයගොල්ලෝ පාඩම් වල මුලදී කියපු මූල්‍ය සාක්ෂරතාවය financial literacy කියන්නේ ආදායම වියදම ඉතිරි කිරීම ආයෝජන සහ මේ සම්බන්ධ තියෙන දැනුමත් භාවය. ණයක් ගත්තොත් ආපසු ගෙවන්න ඕන. කල්පසුවීමක් වුණොත් ඒකේ එන බලපෑම මොකද්ද? ඒ වගේම ඒ අතපසුවීමක් වුණොත් ඒකෙන් එන වහිතකර තත්ත්වය මොකක්ද? ණයක් ආපසු නොවැහැරලා ක්‍රිබ් එකට නම ගියොත් ඇති වෙන ප්‍රතිඵල මොනවද? සහ ඒකේ තියෙන වෙනත් අහිතකර ප්‍රතිපාක මොනවද? ඒ අධිකාරණ. සාමාන්‍යයෙන් ගනුදෙනු කරුවන් දැන සිටිය යුතු බේසික්ස් මූලික මූල්‍ය සාක්ෂරතාවයට අදාළ කරුණු කාරණා පිළිබඳ දැනුවත් භාවයක් ලබා දීමේ වගකීම මයික්‍රෝ ෆයිනන්ස් තර නෙවෙයි සිළුම මූල්‍ය ආයතනවල සතු වගකීම. අනිවාර්යෙන් ඒ වගකීම හැමෝටම තියෙනවා. ඒ නිසා ඒක අපි අවබෝධ කරගන්න ඕන. ඕගොල්ලෝ විශේෂයෙන් තේරුම් ගන්න ඕන. රයිට්? තේරුම් ගන්න ඕන. ඉතින් ඔය සම්බන්ධව කුඩා ප්‍රශ්නයක්, කෙටි ප්‍රශ්නයක් සමහරට ඇතුල් වෙන උනොත් ඔයින් ප්‍රශ්න අහන්නේ මෙන්න මේ වගේ කියලා හිතෙන් ප්‍රශ්න හදාගෙන ඕගොල්ලෝ පාඩම් කරන්න. මම ආයි කියන්නේ ඒක රයිට්? හරි. රයිට්. ඊට පස්සේ ඒ කොටස. ඊට පස්සේ වකීම් සාගත ව්‍යාපාර හැසිරීම. يعني ව්‍යාපාර වල කටයුතු වල නියැලෙදි වගකීම් සාගතව හැසිරෙන්න ඕන. කවුද වකීම් සාගත හැසිරෙන්නේ? දෙපාර්ශ්වයෙන්ම. ගනුදෙනු කරවමු. ඒකම ඒ වගේ මූල්‍ය ආයතන. දෙපාර්ශ්වයෙන්ම වකීම් සාගතව හැසිරෙන්න ඕන. මූල්‍ය සේවා සපයනන්නා ඔවුන්ගේ නියෝජිතයන්. දැක්කනි. ෆයිනෑන්ෂල් සර්විස් ප්‍රොවයිඩර්ස් ඇන්ඩ් ඒජන්ට්ස්. ඔන් බිහාෆ් ඔෆ් දෙම් ඒ වල වෙනුවෙන් වැඩ කරන ඒගොල්ලන් නියෝජනල්. නියෝජිතයන් ගනුදෙනු කරන සමග කටයුතු කිරීමේදී අන්න ඒක කස්ටමර්ස් එක්කද සාධාරණව ඔබ දන්නව සාධාරණ වෙන්න ඕන කියන එක. අවංකව වෘත්තීයමේ කුසලතා හා අවධානය යන ආදී කරුණු වලින් සමන්විත වීම වගකිය යුතු ව්‍යාපාරයේ කටයුතු වලදී මූලික මූලධර්මයක් වේ. වගකිය යුතු ව්‍යාපාරික ඕනම ව්‍යාපාරයකට බැංකින් බිස්නස් එකට ෆයිනෑන්ස් බිස්නස් එකට නෙමෙයි ඕනම දෙයකදී මූලික මූලධර්මයක් තමයි සාධාරණ වෙන්න ඕන, අවංක වෙන්න ඕන, වෘත්තීය කුසලතා හා අවධානය යන ආදී කරුණු වලින් සමන්විත වෙන්න ඕන. වගකිය යුතු අවධානයෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම ඒගොල්ලේ ප්‍රොෆෙෂනල් එතික්ස් එක වැඩ කරන්න ඕන. ඒ වගේම ඒ කුසලතාවයන් එක ඒ වගේ වැඩ කරන්නේ අවංක වෙන්න ඕන. ඒ වගේම සාධාරණ වෙන්න ඕන. යම් මූල්‍ය සේවාවක් හෝ මූල්‍ය උපදේශනයක් ලබා දීම සඳහා ගිවිසුමකට එළඹීමට පෙර පූර්ව ගිවිසුම අවදී එම ගනුදෙනුවේ ස්වභාවය සහ ඒ පිළිබඳව ගනුදෙනුකරු ලබා දෙන මූලික තොරතුරු ගනුදෙනුකරුගේ මූලික තොරතුරු අනුව ගනුදෙනුකරුගේ මූල්‍ය ශක්්‍යතාවය මෙන්ම අවශ්‍යතාවය මෙහිදී මූල්‍ය සේවා සපයන්නා විසින් තක්සේරු කළ යුතුය. අන්න දැක නේද? තක්සේරු කරන්න ඕන මොකද්ද? ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය හා මූල්‍ය ශක්්‍යතාවය. රයිට්? මූල්‍ය ශක්්‍යතාවය තක්සේරු කරන්න ඕන. ඒ තක්සේරු කිරීම තක්සේරු කිරීමට අදාළ කරගන්නේ මොනවද? ගනුදෙනුකරු විසින් ලබා දෙන්නා වූ තොරතුරු. මගේ නම, මගේ ගම, මගේ ව්‍යාපාරය, මගේ ආදායම් ප්‍රමේය, මගේ පදිංචි ප්‍රදේශය, මං වෙනත් ආදායම් මාර්ග, නැත්නම් මම මගේ ව්‍යාපාර ඉතිහාසය, මං තව අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරයන්, මම මේ මගේ අලාගත ව්‍යාපාරික සැලැස්ම, එයාදී තොරතුරු ගනුදෙනුකරුගෙන් ලැබෙනවා. ඒවත් සලකලා බලලා
අවංකව ආරක්ෂම පුතේ නිපුණතාවෙන් යුතුව ඔහුගේ මූල්‍ය අවශ්‍යතා සලකා බලලා ඒ සියලුම කරුණු සලකා බලලා තමයි මේ කාරණාවට එළඹෙන්න අවශ්‍ය. මම හිතන්නේ මම කියන කාරණේ මම පුළුවන් තරම් උපරිම සරල කරලා පැහැදිලි ගන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. රයිට්? තේරෙන්න තේරෙන්න ඕන. රයිට්? සියලුම කාරණා එක තමයි ඒක බලන්න ඕන. විශේෂයෙන්ම එම මූල්‍ය සේවා ආස්ත අවධානම දැරීමේ හැකියාව අඳගෙන රිස්ක් එක අවධානම දැරීමේ හැකියාවත් ගනුදෙනු කර සතුව පවතී දෙයක්. එතකොට ඒ ඒ ඕනම ව්‍යාපාරික කටයුත්තක ඕනම දෙකේ යම් ආකාරයක අවධානමක් තියෙනවා. අවධානම ඒක අවධානම දරන්න පුළුවන් හැකියාවක් ගනුදෙනු කර සතුව පවතී දෙයක් කියේ අවධානය යොමු කළ යුතුයි. එකක් යොමු කරන්නේ ඒ වක්‍යෙම තියෙන මූල්‍ය ආයතනය. සියලු මූල්‍ය සේවා සපයන්න ගනුදෙනු කරුවන් අධික ණයගතිභාවයෙන් බලක්වා ගැනීම සඳහා ඔවුන්ට ණය ලැබීමට ඇති සුදුසුකම නිවැරදිව අගය කිරීම සඳහා සිය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව මනාව විශ්ලේෂණය කරන්න ඕන. මෙන්න මේවා තමයි කරන්න ඕන කාරණා. මනාව විශ්ලේෂණය කරන්න. නමුත් මේ මෙතෙන්දී අපි දෙයක් තේරුම් ගන්න. මේ මොකද්ද මේ කියන්නේ? සියලු මූල්‍ය සේවා සපයන්නන්, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් සර්විස් ප්‍රොවයිඩර්ස් ගනුදෙනු කරන් අධික ණයගතිභාවයෙන් වළක්වන. ඒ කියන්නේ ණයගතිභාවයට යොමු වෙලා ඉන්න කියන්නේ ඒකින් වළක්වා ගැනීම තවත් මූලික අරමුණක් මේ මූල්‍ය සේවයක් හැපීම. වළක්වා ගැනීම සඳහා ඔවුන්ට ණය ලබා ගැනීමට සුදුසුකම නිවැරදිව අගය කිරීම. හරි විදිහට මේක අගය නිවැරදිව අගය කරන්න ඕන සුදුසුකම. රයිට්? අගය කිරීම සඳහා සිය ගනුදෙනු කරන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව රීපේමන්ට් කැපැසිටි. ණය ආපසු ගෙවීමේ හැකියාව මනාව විශ්ලේෂණය කරන්න ඕන. මේ කොහොමද කරන්නේ? මනාව විශ්ලේෂණය කරන්න. මම ඔබ මේක උදාහරණකින් කියන්නම් ඔයගලට. මනාව විශ්ලේෂණය. උදාහරණ මෙහෙම නෝට් එකේ තියෙන දා මේක උදාහරණිකව පැහැදිලි. දැන් කිසියම් ගනුදෙනු කරුවේ ඔයගල මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් එක වෙන්න පුළුවන්. වෙනත් මූල්‍යයන් වල එනවා. ඇවිල්ලා යාගේ සියලු තොරතුරු නොවදාහ එලි කරනවා. එලි කළා යාගේ විස්තර කියලා මට ලක්ෂ 5ක ලෝන් එකක් ඕන. හිමිලෝ. ඉල්ලන ගමන් දැන් ඒ ඉල්ලන ගමන් එයා කියනවා සර් මගේ ළඟ මෙච්චර මුදලක් මේ වගේ මුදලක් දැන්ට මගේ ළඟ තියෙනවා ලක්ෂ දෙකක් මට ඕන තව ලක්ෂ එහෙනම් තුනක් විතර හැතරම් මගේ මූල්‍ය අවස්ථාවේ ලක්ෂ 5යි එතකොට දෙකක් මං ඉතුරු කරගත්ත මුදල් තියෙනවා ඒ නිසා මට ලක්ෂ 3ක් තිබුණාම ඇති මගේ සමස්ත මූල්‍ය අවස්ථාවේ ලක්ෂ 5යි එතකොට ඉතිරි කිරීම් ලක්ෂ 2ක් තියෙනවා ණය ලක්ෂ 3යි එතකොට සමස්ත ආයෝජනේ ලක්ෂ 5යි හරිනේ දැන් ඕමද වෙන්නේ ගනුදෙනු කරුවන් යත්තර මම මේ කියන්නේ ගනුදෙනු කරුවන්ගේ පාර්ශවය ඕමද වෙන්නේ ගනුදෙනු කරුවාම මේ මූල්‍ය ආදන ඉස්සලම අහන ප්‍රශ්න මොකද්ද සර් මට කිය ගන්න පුළුවන් මට කිය ගන්න පුළුවන් සර් ඒක අහන ප්‍රාණි ප්‍රශ්න ඒක මූල්‍ය ආදනේ දැන් මම නම් මේ මූල්‍ය සියස් අපේන තන ඉන්න ඒ නිලධාරිය මගේ නෑ ඔයාට සතයක්වත් ගන්න බෑ මට සතයක්වත් ගන්න බෑ ඇයි ඒ ගනුදෙනු කරු සතුවත් වගකීමක් තියෙනවා වගකීම් සාගත බවත් වෙන එයා කියනවා සර් මගේ ව්‍යාපාරේ මේක මගේ ආදායම් මාර්ගය මේක මට සැලැස්මක් තියෙනවා මෙන්න මගේ ලබන අවුරුද්දකේ මගේ සැලසුම මට මෙතෙන්ට යන්න මෙච්චර මුදලක් මගේ ළඟ තියෙනවා ලක්ෂ 2ක් මට තව ලක්ෂ 3යි ඕන ඒ තුන අවශ්‍යනේ මෙන්න මේ කාරණාවල ඒක ගත්තම මගේ මුදලක් දාලා මට මේ ගෝල් එකට යන්න පුළුවන් මේක තමයි මගේ සැලසුම බිස්නස් ප්ලෑන් එක හරි බිස්නස් ප්ලෑන් එක ව්‍යාපාර සැලසුම එතකොට එහෙම කියන ගනුදෙනු කරුවෙද්ද හොඳ ගනුදෙනු කරකට ඔයගොල්ලෝ අඳුරගන්නේ සර් මට කීයක් ගන්න පුළුවන් මට කීයද ගන්න පුළුවන් ගාන කියලා අහන ගනුදෙනු කරුවෙද්ද ඔගොල්ලෝ කල්පනා මට උත්තර එපා. ඔගොල්ලෝ හිතලා බලන්න. ඒ නිසා මේවැනි අය තමයි සමාජෙ වැඩිපුර ඉන්නේ. ඉතින් මේවැනි සමාජයක තමයි ඔයගොල්ලන්ට ගන්දුරු මේ ගන්දුරු කරු එක වැඩ කරන්නේ. ඉතින් මේ නිසා මෙවැනි අයට හරි විදියට මඟ පෙන්වීම කරලා ඒ ඔවුන්ගේ මූල්‍ය අවස්ථාවේ සලකා බලලා ඔවුන්ට ඔවුන් ණයගතිභාවයෙන් මුදවා ගන්න ආකාරෙනු වැඩි අධික ණයගතිභාවයකට යන්නේ නැතුව බහුවිධ ණය මල්ටිපල් ලෝන්ස් හරම් තියෙන ඒවැනුත් යම් ආකාරයක ගලවා ගැනීම උපක්‍රමයක් හැට මේ ණය මුදලක් ලබා දීම කරනවා මිසක් තව දුරටත් ඔවුන් අමාරුවේ වැටෙන්න තව තවත් ණය උගුලේ හිර වෙන්න ඕගොල්ලන්ගේ බිස්නස් එක විතරක් කරන්න ණය ලබා දීම අර්ථවත් වෙන්නේ නැහැ. නමුත් මේකේ වගකීම මූල්‍යයන්ට වගේම ගනුදෙනු කරුටත් තියෙනවා. මොකද ගනුදෙනු කරු බලන්නේ උපරිම වැඩිපුර ගන්න අඩුම පොලියට වැඩිම මුදලක් ගන්න පුළුවන් අඩු කඩදාසි වලින් ડોකියුමන්ටේෂන් වලින් වැඩි වෙලාවකින් ඉක්මනින් ගන්න පුළුවන් තරම් හොය හොය යනවා. ගියාම බැංකුව වලට ගියාම පිළිගත් නීත්‍යානුකූල මූල්‍යයන් වලට ගියාම සමහර විට ටිකක් කාලයක් ගන්නවා ඇප්ලිකේෂන් එක අරගෙන ඒක බලලා විසිට් කරලා ඒගොල්ලෝ රිවිව් කරලා ඉවැලියුෂන්ස් කරලා පොඩ්ඩක් සාකච්ඡා කරලා යාර එන්න කියලා ඊළඟට එයාගේ ව්‍යාපාරික ස්ථානේ ওই ස්ථානේ බලලා යම් තීරණ ගන්න. ඒතකොට කාලය යනවා. මේකට හදිසි. ඒතකොට ගිහිල්ලා ගමේ පොලිමුදලාගෙන අසංවිධාංශයෙන් ගන්න අරගෙන ආවම වෙනවා.
අද රටේ වෙලා තියෙන්නේ ඔන්න ඔක. මොකද්ද මේකට කියන්නේ? මේක තමයි මම අර මුලින් කියවුව lack of financial literacy. මූල්‍ය සාක්ෂරතාවයේ මද බව. මූල්‍ය සාක්ෂරතාවයේ නොමැතිකම්. නැත්නම් සාමාන්‍ය මූල්‍ය අධ්‍යාපනයේ මූල්‍ය අවබෝධයේ නොමැතිකම්. එහෙනම් මේ தත්ත්වය වර්ධනය කිරීම, මේ தත්ත්වයේ ඉහළට නැංවීම, මේ தත්ත්වයේ මේ தත්ත්වයේ ළඟා කරගන්න ගනුදෙනු කරුවන් දැනුවත් කිරීමක් වීමක් ඕගොල්ලෝ වගේ මූල්‍ය ආයතන වලට තියෙන බව මතක තියාගන්න. මේ ගනුදෙනු කරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවේ ගනුදෙනු කරුවන් ආරක්ෂා කරන වගේම ආයතන වලට වක්කීම් සාකච්ඡා හැසිරීමක් තියෙනවා. ගනුදෙනු කරුවන්ට වක්කීම් සාකච්ඡා හැසිරීමක් තියෙනවා කියන එක ඕගොල්ලෝ දෙපාර්ශ්වයට මතක තියාගන්න අවශ්‍යයි. මම දැන් clear to all, right? මූල්‍ය ආයතන වල විශේෂයෙන්ම ගනුදෙනු කරුවන් සමග ඍජුවම සම්බන්ධ වන සේවකයන්. කියන්නේ ෆ්‍රන්ට් ඔෆිස් ඔෆිසර්. ෆ්‍රන්ට් ඔෆිස් වල ඉන්නේ කවුන්ටර්ස් වගේ තේ ඉදිරිපෙළ සේවකයන්. ඍජුවම සම්බන්ධ වන සේවකයන් කියන්නේ ෆීල්ඩ් ඔෆිසර්ස්ලා වෙන්න පුළුවන්. නැත්නම් ණය නිලධාරීන් වෙන්න පුළුවන්. කවුන්ටර්ස් වල ඉන්නා වෙන්න පුළුවන්. ගනුදෙනු කරන හමු වෙන අය වෙන්න පුළුවන්. ඒ වෙලේ ඍජුවම සම්බන්ධ වන සේවකයන්. සුදුසුකම් ලත් සහ පුහුණු අය විය යුතුය. අනිවාර්යෙන් ඒගොල්ලන්ට නිපුණතාවයක් තියෙන, දක්ෂතාවයක් තියෙන යම් පුහුණුවක් ලැබුව අය වෙන්න. එසේම මූල්‍ය සේවා සපයනන්ගේ සහ පත්කල නියෝජිතයන්ගේ වගකීම් සහගත ව්‍යාපාර හැසිරීම. ඒ වගේම මේ මූල්‍ය සේවා සපයනන්ගේ සහ පත්කල නියෝජිතයන්ගේ ඒ වෙනුවෙන් වැඩ ගන්න පත්කරව ෆීල්ඩ් ඔෆිසර්ස්ලා ඉන්න පුළුවන්, වෙනත් ඒජන්ට්ලා වෙන්න පුළුවන්. වගකීම් සහගත ව්‍යාපාර හැසිරීම, රෙස්පොන්සිබල් බිස්නස් ඇක්ටිවිටීස් හැසිරීම. සියලු ගනුදෙනු කරුවන්ට සාධාරණ සැලකීම සහ අයුතු අවදානම් ගැනීම වැළැක්වීම. අයුතු අවදානම ගන්න වැලක්වීම යන කරුණු ඉටුවන පරිදි ඔවුන්ගේ දීමනා ව්‍යුහය සකස් වෙනවා. දැක්ක නේද? ඒ එවැනි ඉදිරිපෙළ සේවකයන්ට ගෙවන දීමනා ව්‍යුහය සකස් වෙන උන කොහොමද? අයිතු අවදානම් ගැනීම වැලක්වෙන්න ඕන. අනවශ්‍ය රිස්ක් ගන්න බෑ. ගඟේ මුදේ පයින්නවල. ගඟ කරන සාධාරණ සැලකීම වෙන්නත් ඕන. ඒ වගේම නියෝජිතයන්ගේ ඔවුන්ගේ වක්කීම් සාකච්ඡා ව්‍යාපාර හැසිරීම මූලික සේවා සම්මිතිය නොවේ කාරණා ඔක්කොම මත පදනම තමයි ඔවුන්ගේ දීමනා ව්‍යුහය සකස් වෙන්න ඕනේ. ෆීල්ඩ් එකේ යනකොට ෆීල්ඩ් මොකද ගමන් වීදම් වෙන්න පුළුවන්, වෙනත් දීමනා වෙන්න පුළුවන්. ඒ වගේම කාර්යක්ෂමතාවය මත පර්ෆෝමන්ස් බේස් ඇලවන්සස් ඒ වගේ ඒවා. ඒගොල්ලන් ණය ආපසු ආයේ ප්‍රමාණය, ඒගොල්ල වැඩ කරන ලබා දෙන ණයවල ඒගොල්ලන්ගේ ව්‍යාපාර වල තත්ත්වය, ණය ආපසු ආයවීම ඒ වගේ. මොකද්ද හොඳම ඉන්ඩිකේටර් එක? සාර්ථකව ණය මුදලක් ලබා දුන්නා කියන එකකින් හොඳම ඉන්ඩිකේටර් එක මොකද්ද? හොඳම ඉන්ඩිකේටර් එක අඩුම තරමේ ඒ ණය මුදල ආපසු අය වෙනවා නම් ඒක හොඳ ඉවැලුවේෂන් එකක්. එයා හොඳ ගනුදෙනු කරුවෙක් කියන එක අඩුම තරමින් ඒ මට්ටමින් හරි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට වඩා දේවල් තියෙනවා. කලින් කලට ව්‍යාපාර ස්ථාන විසිට කරන්න පුළුවන් නම් ඔවුන්ගේ ව්‍යාපාරය පවතිනවද, නැත්නම් ඔවුන් මේ ව්‍යාපාරය අතහැරලා දාලා මුදල් ණය මුදල ගෙවන්න පුළුවන්. නමුත් අවසාන අරමුණ වෙන්නේ මොකද්ද? බැංකුව දුන්න ණය, මුල්‍ය ආයතන දුන්න ණය ආයකර ගන්න, ඔයගොල්ලෝ ලාභේ ගන්නවා වගේම වක්කීම් සාකච්ඡා ව්‍යාපාර හැසිරීම නම් ගනුදෙනු කරුවගේ පැත්තත් ඉඳලා හිටලා බලන්න ඕන. ඒ ව්‍යාපාර පවතිනවද? ඒ ඔවුන් බැංකුව සමග තාම ගනුදෙනු පවත්වාගෙන යනවද? අලුතෙන් ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවද? ඒ වගේ ඉතිරි කිරීම වැඩි වෙනවද? ඒ වගේ ණය මුදල ක්‍රමානුකූලව ගෙවාගෙන යන ඒ ආදී දේවල් පරීක්ෂා කරන්න ඕන. ඒ කිරීම හරහා ඔය තත්ත්වේ සාර්ථකත්වය බලන්න පුළුවන්. ඒවා ඔක්කොම එකට බැඳුණු කාරණා, right? මතක තියාගන්න. right. right. එහෙම වෙන්න ඕනේ. ඊට පස්සේ මූල්‍ය සේවා ආයතන වල සේවකයන් සහ පත් කරන ලද නියෝජිතයන් විසින් සේවක වෙන්න පුළුවන් ඒජන්ට්. ණය ආයකර ගැනීමේදී ගනුදෙනු කරන සිදු කරන ලද හිරිහැර කිරීම. දැක්ක නේද? යම් හිංසනයක්. අපවාදාත්මක ලෙස ණය එක්කස් කිරීම සහ ගනුදෙනු කරුවන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම. ඒ කියන්නේ මේවා කන්ෆිඩෙන්ෂල් ડોකියුමන්ට්ස් නේ, ইনফরমේෂන්. මේවා කාටවත් දෙන්න බෑ. ඒ වගේම අපවාදාත්මක ලෙස ණය එක්කස් කිරීම. ගැලවලට ගිහිල්ලා ත්‍රෙඩ් කරනවා, සමහර ලිංගික අල්ලසිල්ලන වෙන්න පුළුවන්. හස්බන්ඩ් නැතිලා වයිෆ් ඉන්නලා විතරක් ගෙදර ගිහිල්ලා යම්ම දන්නද මේක දේවල් එහෙම තියෙනවා. අපි දන්නවා ෆීල් එකේ සහ සිදු කරන හිරිහර කිරීම බඩුස් එක නෙනව වෙන්න පුළුවන්. ගෙදර තියෙන මුදල් බාර් එක ලැබුණ නැත්නම් විශේෂ නියෝජිත කරන මේවා කරන්නේ නැහැ. එකතු කිරීමේ නියෝජිතය ගෙදර ගිහිල්ලා නිකන් ඕවර් ෆෝන් කතා කරලා හිරිහර කරනවා, බන්නවා, ළමයින්ට කතා කරනවා, ගෙදර සමාජික තර්ජනය කරනවා, අන්න ඒ වගේ හිරිහර කිරීම අපවාදාත්මක ලෙස ණය එක්කස් කිරීම දන්නවා. අර වගේ ගන්නවා තොරතුරු බාහිර පාන ලබා දීම සහ මූල්‍ය සේවා සම්බන්ධ සහ සම්බන්ධ කරගැනීමේ අරමුණින් ගන්දුර කරනට මහජනතර මූල්‍ය හා සම්බන්ධ වැරදි සාගත හෝ නොමග යමන සුළු තොරතුරු ලබා දීම. රෝන් ইনফরমේෂන් ලබා දීම. මේවා මොනවද කියලා ඔයගොල්ලෝ දාන්න. ස්කූල් ඉවස්ථා මේවා තේරුම් ගන්න, රයිට්?
මෙතන ඉන්නවා මේ ඩිප්ලෝමා එක කරන බැංකර්ස්ලා මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුට් වැඩ කරනවා මේ මොනවද කියලා දන්නවා. ලබා දෙන නිසා අනවශ්‍ය බලපෑම් සිදු කරන කොළ යුතුයි. ඒ වගේ අනවශ්‍ය බලපෑම් සිදු කරන්න බෑ. ඒවා මේ සිංගල් එන්නේ තියෙන ඔයාලා තේරෙන්න ඕන මොකක්ද මම කියන්නේ. සේවකයන්ගේ සහ පත් කරන ලද නියෝජිතයන්ගේ මනා ව්‍යාපාරික හැසිරීම අඛණ්ඩව අධීක්ෂණය කිරීමට මූල්‍ය සේවා සපයන්නන් පියවර ගත. මේවා කලින් කලට අඛණ්ඩව මේවා අධීක්ෂණය කිරීමේ වගකීමක් මූල්‍යායතනය සතුයි. ඉන්ක්ලූඩින් මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන්. ඒ වගේම ඒම සතු වෙනවා. රයිට්? හරි? සතු වෙනවා. පියවර ගත යුතුයි. රයිට්? රයිට්. ඊළඟට ඒක ඉතුරු කොටස ඊළඟ සබ් උපමාතෘක පැමිණිලි හැසිරීම සහ සහන සැලසීම බලමු. මූල්‍ය සේවා සපයන්න නියාමන ආයතන සහ අනිකුත් ස්වාධීන ආයතන. මූල්‍ය සේවා සපයන්න නියාමන ආයතන. මූල්‍ය සේවා සපයන්න කියන්නේ බැංකු වෙන්න පුළුවන්, කල්බොත් සමාගම් වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, බිනෝයික රක්ෂණ ආයතන වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් තියෙන එහෙම නැත්නම් ඔයගොල්ලෝ වගේ මේ 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 මොනවාද මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් NGOMFI වෙන්න පුළුවන්, මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි වෙන්න පුළුවන්. සපයන්න නියාමන ආයතන. කවුද නියාමන ආයතන? මහා බැංකුව වෙන්න පුළුවන්, සුරකුම්පත විනිමය කොමිෂන් සභාව වෙන්න පුළුවන්, සමපකාර කොමසාරිස්වරයා වෙන්න පුළුවන්, ඒවා ලේබර් කොමිෂනර් වෙන්න පුළුවන්. ඒ ආදී නියාමන ආයතන සහ අනිකුත් ස්වාධීන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලබන ඵලදායි පැමිණිලි හැසිරීමේ සහ සාන සැලසීමේ යාන්ත්‍රණය මූල්‍ය ගණන කරුවන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමේ කේන්ද්‍රය ලෙස කටයුතු කරයි. ඒක නේද? ඒ වගේ කේන්ද්‍රස්ථාන ඉදිරි කටයුතු කරන්නේ ඒ හැම එකකම ඵලදායි පැමිණිලි හැසිරීමේ සහ සාන සැලසීමේ යාන්ත්‍රණය. මූල්‍ය සේවා සපයන්නුත් මේක කරන්න ඕන. මේ යාන්ත්‍රණය ඒක ක්‍රියාත්මක කරන්න ඕන. නියාමන ආයතනත් ක්‍රියාත්මක කරන්න ඕන. දැන් මේ පාර්ශ්ව දෙකම මේක කරන්න ඕන. තේරුණාද? මූල්‍ය සේවා සපයන්න මේ වගේ පැමිණිලි හැසිරීමේ යාන්ත්‍රණයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් බැංකර්ස් තමයි මෙතන ඉන්නවා. ඔයගොල්ලෝ බැංකුවල බ්‍රාන්ච් එකක නැත්නම් ප්‍රධාන කාර්යාලයේ ඒ අදාළ දෙපාර්තමේන්තුවල මහජනතාව පැමිණෙන තැන්වල දැනුවත් කරලා තිනවා ඔබ අපගේ ගනුදෙනු අපගේ සේවාවන් සම්බන්ධ සෑහීමට පත් වෙන්නේ නැත්නම් මේ ආයතනය තුල මෙන්න මේ නිලධාරියා අමතන්න. නැත්නම් ඉහළ නිලධාරියෙක් කවුරු හරි AGM ක්‍රෙඩිට් වෙන්න පුළුවන්. නැතනම් DGM වෙන්න පුළුවන්, නැත්නම් චීෆ් මැනේජර් ක්‍රීට් වෙන, රීජනල් මැනේජර් වෙන්න පුළුවන්. ඒ ආදිවාසීන් කවුරු හරි නිලධාරියෙක් පත් කරලා එයාගේ නොම්බරේ දාලා තියෙනවා මේ දුරකථන අංකය අමතන්න. ඒ වගේම පැමිණිලි යෝජනා දාන බොක්ස් එකක් තියෙනවා ඕන ආයතනික බ්‍රාන්ච් එකක. රයිට්? තියෙන්න ඕන. ඊළඟට ඒ ඒ ඒමත් සෑහීමට පත් වෙන ඔම්බුස් මූල්‍ය ඔම්බුස්මනර පැමිණිලි කළ යුතුනම් මෙන්න මූල්‍ය ඔම්බුස්මනරගේ නම ලිපිනේ සහ දුරකථන අංකය කාර්යාලය. ණය සම්බන්ධ මේ කන්සල්ටන්සි ඒ කියන්නේ උපදේශන සේවන ලබන මෙන්න ස්ථානේ ඒ আদি සියලු තොරතුරු ලබා දීම කරන්න අවශ්‍යයි. මම හිතන්නේ ඒවා ඕගොල්ලෝ බ්‍රාන්ච් වල වැඩ කරන්න යන දැනගන්න ඕන. මම කියන්නේ මොනවද කියලා තේරෙනවා. ඒකයි කියන්නේ. ඒ කවුද? ඒ මූල්‍ය සේවා සපයන්නන් පැත්තෙන් දෙන වාක්‍යය. ඒ වගේම නියාමන අධිකාරී මහ බැංකුව වෙන්න පුළුවන්, සුරකුම්පත විනිමය කොමිෂන් සභාව වෙන්න පුළුවන්, ඒ වගේම සමපකාර කොමසාරිස්වරයා වෙන්න පුළුවන්, නැත්නම් පළාත්වල සමපකාර සංගම කොමසාරිස්වරය වෙන්න පුළුවන්, කම්කරු කොමසාරිස් වෙන්න පුළුවන්. මේ රක්ෂණ නියාමන අධිකාරිය වෙන්න පුළුවන්. ඔයදි මං කව මල්ටිපල් රෙගුලේටරි සිස්ටම් එක ලංකාවේ තියෙන්නේ. බහුවිධ නියාමන ක්‍රමයක්. ඒතර මේ ආයතන. දැන් මහ බැංකුව ප්‍රධාන නියාමකෙක් හැට මහ බැංකුව මේ මෑත කාලේ ගිය වර්ෂය වගේ ස්ථාපිත කළා පාරිභෝගික සේවා පැමිණිලි දෙපාර්තමේන්තුව. මහ බැංකුව වාර්තාවේ තියෙනවා. ඔයගොල්ලෝ නිකන් ගිහිල්ලා රීඩ් කරන්න අලුත් වාර්තාවේ 20ක් තියෙනවා, 19ක් තියෙනවා දෙපාර්තමේන්තුව ඒකේ රෝල් එක. මම පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට මට ක්ලාස් එක කරන වෙලාවදී ඒ නෝට් එකක් පිටපත් කරපු නෝට් එකක් තියෙන වර්තාවෙන් ඒ මූල්‍ය පාරිභෝගික සේවා මේ පැමිණිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ ඒ නෝට් එක මම ඔයගලන්ට එවන්න කියලා මම කියන්නම්. මම දීලා යන්නම් අද. ඒක ඔයගොල්ලෝ කියව ගන්න. ඒතකොට මහ බැංකුව එක නියාමකයකට මහ බැංකුව ඒ වගේ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරලා ජනතාව දැනුවත් කරලා තියෙනවා ඕගොල්ලන්ගේ මූල්‍ය සේවා සැපීම සම්බන්ධ මහ බැංකුවෙන් බලන ආයතන ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ ආයතන මේ දෙපාර්තමේන්තුවට මෙන්න අංක මෙන්න පැමිණිලි කරන්න මෙන්න යෝජනා ඉදිරිපත් කරන්න ඒවා. ඒ වගේ ඒ කොච්චර ෆැමිලි පාන කාවද ඒවා විසඳුම් වලට කොච්චර යොමු කරද තොරතුරු ඒ නෝට් එකේ තියෙනවා මම කියවන්න. රයිට්? ඒක එකක්. රයිට්? ඒ වගේම අනිත් නියාමකිනුත්ත් එහෙම මෙකනිසම් එකක් තියෙන්න ඕන. ප්‍රශ්නේ වෙන්න පුළුවන්. සමපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙන්න පුළුවන්. මම කිව්වා අනිත් පැය. ඒ දෙපාර්ශ්වයට මේ වාක්‍යම තියෙනවා.
ගන්දුල් කරවන්ගේ පැමිණිලි හැසිරීම ඒව සම්බන්ධ කම්ප්ලේන්ට් හැන්ඩ්ලින් ඇන් රෙසොලියුෂන්ස් ඒ කියන්නේ යම් විසඳුම් ලබා දීම සම්බන්ධ දෙපාර්ශවයේ කියන්නේ අමූල්‍ය සේවා සපයන අයටත් නියාමකයන්ටත් තියෙනවා ඒක තමයි කියන්නේ මම හිතන්නේ පැහැදිලි ඇති right ඊට පස්සේ ප්‍රවේශ ප්‍රවේශ වීමට පහසු easy access දැරිය හැකි affordable ස්වාධීන independent සාධාරණ වගකීම් සහගත responsible කාලීන සහ කාර්යක්ෂම පැමිණිලි හැසිරීමේ සහ සහන සැලසීමේ යන්න කාර්යක්ෂම වෙන්න ඕන effective efficiency වෙන්න ඕන සහ පැමිණිලි හැසිරීමේ සහ සහන සැලසීමේ යාන්ත්‍රණය මෙත පිවිසීමට සියලු ගනුදෙනු කරවන්නට හැකියාව තිබිය යුතුය ඒ කියන්නේ ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුළුවන් ඉන්න මම කියන්නේ බ්‍රාන්ච් වල අරින් දැනුවත් කරලා දැරිය හැකි ඒ කියන්නේ ලොකු වීදමක් දරන්න නැතුව සාධාරණ විදිහට ස්වාධීනව සාධාරණව වකීම් සහගතව කාලීන සහ කාර්යක්ෂම පැමිණිලි හැසිරීමේ සහ සහන සැලසීමේ යාන්ත්‍රණය මෙත පිවිසීමට සියලු ගනුදෙනු කරවන්නට හැකියාව තිබිය යුතුය මෙම යාන්ත්‍රණය ප්‍රමාද වීම හෝ right මේක ප්‍රමාද වීම හරි මෙම යාන්ත්‍රණයන් ප්‍රමාද වීම හෝ ගනුදෙනු කරවන් මත අයිතු ලෙස ගාස්තු අය කිරීම හෝ අනිසි බරපැටවීම නොකළ යුතුය ඒවා තමයි තියෙන නිර්ණායක කොන්දේසි මේදී පළමුවෙන්ම පැමිණිලි හැසිරීමේ අභ්‍යන්තර යාන්ත්‍රණය හරහා අදකනේ කම්ප්ලේන්ට් හැන්ඩ්ලින් ඉන්ටර්නල් මෙකනිසම් එක ඉන්ටර්නල් මෙකනිසම් එක අභ්‍යන්තර යාන්ත්‍රණය හරහා ගැටළු විසඳගැනීමට ගනුදෙනු කරවන් උනන්දු කළ යුතු අතර මූල්‍ය සේවා සපයන්නා මගින් කාර්යක්ෂමව නොවිසඳන පැමිණිලිස්නා මූල්‍ය ඔම්බුස්මන්වරයා හෝ නියාම නායකන වැනි ස්වාධීන සහන සැලසීමේ ක්‍රමවේද මගින් ගැටළු නිරාකරණය කර ගැනීමට ගනුදෙනු කරවන් පෙළඹිය යුතුය මොකද්ද මේ කියන්නේ මං කිව්වේ ඒකනේ මං කලින් කිව්වේ ආයතන ඇතුලේ බ්‍රාන්ච් ඇතුලේ තියෙනවනේ අපගේ සේවාවන් සම්බන්ධ සෑහීමකට පත් වෙන්නේ නැත්නම් මෙන්න මෙයාට අප ආයතනේ මෙන්න මේ ස්ථානෙට කතා කරලා මේ සම්බන්ධ ඔබගේ පැමිණිලි යෝජනා අදහස් ඉදිරිපත් කරන්න. ඒ ආයතනෙම කියන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ක්‍රියාවලිය. ඒකින් විසඳගන්න බැරි නම් පමණයි ඔවුන්ට අවස්ථාව දෙන්න ඕන අවසන් වෙලී ඉන්න බෑ. උඹස්මලා වෙන්න පුළුවන්. නියාමන අධිකාරියට මහා බැංකුවට වෙන්න පුළුවන්. රක්ෂණ නියාමන අධිකාරියට වෙන්න පුළුවන්. වෙනත් නියාමන අධිකරණ පැමිණිලි කිරීමට අවස්ථාව ඒ ආයතනත් හදලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ගනුදෙනු කරුවට ඒ සම්බන්ධ දැනුවත්භාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේවා ඔක්කොම මොනවද මේ? සාමාන්‍යයෙන් පොදුවේ කියනනම් අපි මූල්‍ය සාක්ෂරතාවය ෆයිනෑන්ෂල් ලිටරසි. දැන් පේනවනේ මේක තියෙන වැදගත්කම. මම මුලින්ම අර කරුණු තුනක් කිව්වේ. මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය සාක්ෂරතාවය. මම ඒවා ගැන කිව්වා. හරිනේ? right. දැන් මේ කතා කරන් යන්නේ අපි පිළිබඳ මූලික කාරණායක සම්බන්ධ කරගෙන මම කතා කරන්නේ. ක්ලියර් නේද ඔයගලන්ට? ක්ලියර් නේද? මේ හැමදාම රෙස්පොන්ස් කරන්න රෙස්පොන්ස් කරන්න අනිත් එක කතා කරන්නේ නැණි කවුරුත් මේක රෙස්පොන්ස් කරන්න රෙස්පොන්ස් කරන්න උ. right okay clear sir okay right right roshan indrajit inna right right අර පේනා විදිහට පිච්චර් එකත් එක right okay right 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 අපි මේ විදිහට තමයි ඉස්සරහට යන්න ඕන right right clear okay dashika right okay thanks right අපි දැන් කතා කරමු ඉන්නේ මේකේ උඩ ගැටුම් නැරන ගන්දු කරන පොළඹන්න ඊළඟ පොයින්ට් එක මොකක්ද අපි මේ කතා කරන්නේ ගන්දුණු කරවන්න ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයේ ඒ වැඩපිළිවෙලේ මූලික මූලධර්මයන් මූලික સિદ્ધාන්ත මූලික මූලධර්ම ටික කතා කරන්නේ මේ කරුණ වශයෙන් මේකෙන් කතා කරමු පළමුව විදිය අපක්ෂපාතිය සහ සාධාරණ සලකීම අන අපක්ෂපාති වෙන්න ඕන සාධාරණ සලකන්න කාටද ගන්දුණු කරවන්න සාධාරණ සහ අපක්ෂපාති අතරින් ගන්දුල් කරන සමග කටයුතු කිරීම මූල්‍ය සහ සපයන්නන් සහ පත්කරන ලද නියෝජන විසින් සිය ව්‍යාපාර සංස්කෘතියේ කොටසක්සේ සාගුණයට අපේක්ෂා කරේ. يعني ඒගොල්ලන්ගේ බිස්නස් කල්චර් එකේ පාට් එකක් හැටි කොටසක් හැටියට මේක සාධාරණ හා අපක්ෂපාති අතරින් ගන්දුල් කරන සමග කටයුතු කිරීමේ මූලික මූල ධර්මය ඇතුළත් වෙන්න ඕන. ගන්දුල් කරවන්ගේ කුලය ආගම ඔයගොල්ලෝ දන්නවා රටේ ලෝකෙ හිම දේවල් තියෙනවානේ කුලය ආගම භාෂාව ස්ත්‍රී පුරුෂ භාවයේ එනාදී ભેදයකින් තොරව සෑම අවස්ථාවකදීම සමානාත්මකව අවංකව සහ සාධාරණ සැලකීමට මූල්‍ය සේවා සපයන්නන් පියවර ගැනීමට කටයුතු කිරීම අන්න එක ෆයිනෑන්ෂල් සර්විස් ප්‍රොවයිඩර්ස් should act like this මේ වගේ ඒගොල්ලෝ ක්‍රියා කරන්න ඕන
මෙන් කිරීම මෙම විධානයේ දක්වා ඇති අවශ්‍යතාවය. මේක විධානයක්. ගනුදෙනුකරණ ආරක්ෂා කිරීම අනුකූලත රාමුව පිළිබඳ විධානය. ඒතර මේක කියනවා මේ විදිහට මේ පියවර ගන්න ඕන සමානාත්මක අංකව සාධාරණ සැලකීම. ඊළඟට අවශ්‍යතාව වයස්ගත ආබාධිත හෝ අඩු මූල්‍ය සාක්ෂරතාවයකින් හිමි ගනුදෙනුකරණ වයස්ගතයි ඉන්න අතරම වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ආබාධිතයි ඉන්න හෝ අඩු මූල්‍ය සාක්ෂරතාවය අඳුර ගන්න පුළන්නේ කතා කරද්දිම තේරෙනවා මේගොල්ලන්ගේ මූල්‍ය සාක්ෂරතාවයේ තරම් අර ඇවිල්ලා ඇහුවොත් මට කිය ගන්න පුළුවන් සර් අන්න අහන්නේ මූල්‍ය සාක්ෂරතාවය කියුවයි නැත්නම් මගේ ප්ලෑන් එකක් තියෙනවා මට මෙහිම සැලස්මක් තියෙනවා මෙන්න මේකට මට මෙච්චර මුදලක් ඕන කියලා කිව්වොත් එහෙම අයට යම් මූල්‍ය සාක්ෂරතාවය තමයි කියන පොඩි කතාවක් කියනවා පොඩි ලෙක්චර් බ්‍රේක් එකකට අත් එක නැත්නම් පොඩි නිකන් බෝරින් වගේ මම නෝට් එකම කියව කියන එක ඔයගොල්ලෝ කතා කරනවා මම මාතර කියන්නේ සදන් ප්‍රොවින්ෂල් මැනේජර්ට වැඩ කරද්දී අපි ගෝල් චේම්බර් එක ගාලු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරා වැඩමුළුවක් ගාල්ල නගර ශාලාව ගාල්ල නගර ශාලාවේ ඔව් නගර ශාලාවේ සංගම මම මේ කියන්නේ 2014 15 වගේ කාලේ කතාවක් right වැඩමුළුව මේකට සම්පූර්ණ ආවේ ගාලු ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යවසායිකයන් ඒ ආව ඒගොල්ලන්ට අපි වැඩමුළුව පැවැත්වුවා ටොපික්ස් කීපයක් ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාවය දියුණු කිරීම ඒ කියන්නේ අපි ඔය කියන මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම ඒක මූලිකව දැනගන්න ඕන සංකල්ප සිද්ධාන්ත ආදී දේවල් ඊළඟට ඔවුන්ගේ ව්‍යාපාරික කුසලතාවය ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ කොටසක් අත්විඳ කරා එකට ඒ වැඩමුළුවට ඒ වගේම ඔවුන් මූල්‍යාකරණ සමග සම්බන්ධ කිරීමේ ඒ ආයතන නිලධාරීන් ගියලා එහෙම වර්ක්ෂොප් එකකුත් කරා ඔය ඔක්කොම ඇතුළත්ත දවස් දෙක වැඩමුළුවක් ඉතින් අපි ඒකට සම්පූර්ණ මහ බැංකුව බරපැන දරුවා මතක තියාගන්න මහ බැංකුවේ සල්ලිදීන් සම්පූර්ණ බරපැන දරුවා ඒගොල්ලන්ට එන්න කියලා ඒගොල්ලන්ගේ දිවා ආහාරය වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ මේ රිෆ්‍රෙෂ්මන්ට්ස් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ලිපි ද්‍රව්‍ය වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ දේශන පාත්‍රන දේශකයන්ගේ මුදල් හදල් වීදම් වෙන්න පුළුවන් ඔවුන්ගේ ට්‍රැවලින් වෙන්න පුළුවන් ඒ සියලුම දේවල් මහ බැංකුවේ මුදලින් වීදම් කරලා මොකද්ද මේ කරේ මහ බැංකුව නියාමකය හැටියට සහ ප්‍රාදේශීය වශයෙන් ව්‍යවසායකයන් දියුණු කරන්න ඕන පියවරක් අපි අපි ගොඩාක් එහෙම දල් කරා රීජන්ස් වලට අදරත් කරනවා ඒවා එහෙම කරනවා ඒකට එහෙම කරා කරාම එක ව්‍යවසායකෙක් නේ ගොඩක් අය ප්‍රශ්න ඇති නැගුවා මමත් හිටියේ අවස්ථාවේ ඇස් අ ප්‍රොවින්ෂල් මැනේජර් මම මේ ස්ටාර්ටින් පොයින්ට් එක ගිහිල්ලා ඊට පස්සේ මං ගිහිල්ලා ආයි අවසන් සැසීරල් මං ගියා ඊට පස්සේ ඒකෙනි එක මහත්තයෙක් මට කතා කරලා කිව්වෝ මේ සර් මම මේ අහවල් ව්‍යාපාරي කරන්නේ මට ලක්ෂ 5ක මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා නෑ මුදලක් මගේ අතේ දැන්ට ලක්ෂ 3ක් තියෙනවා ඒ කවුද මේ මිනිස්සයා කියන්නේ මම කරන්නේ මෙන්න මේ වගේ ව්‍යාපාරයක් එයා ව්‍යාපාර නමක් කිව්වා මං කියන්න ඕන මට මේ ලක්ෂ 3ක මුදලක් මගේ අතේ තියෙනවා මට ලක්ෂ 5ක මුදලක් ඕන මට අවශ්‍ය වෙන්නේ මුදල මෙන්න මේ කාරණේ ඒක මේක තමයි මගේ බිස්නස් ප්ලෑන් එක මට අවුරුදු දෙකකින් අවුරුදු එකම අරගෙන මේ තැනට යන්න ඕන මට ලොකු ඉල්ලුමක් තියෙනවා මගේ මොනවද මෙයා කේක් නිෂ්පාදනය කරන්න කියන කේක් කේක් කියන්නේ බර්ත්ඩේ කේක් වෙන්න පුළුවන් බෙඩින් කේක් වෙන්න පුළුවන් පොඩි පොඩි පාටිස් වලට ළමයින්ගේ උත්සව වලට අවශ්‍ය කරන කේක් කොහෙද මෙයාගේ ව්‍යාපාර ස්ථානේ ගාල්ලේ කරාපිටිය ගෝල් කරාපිටිය කියන්නේ මධ්‍යම පාන්තික පරිසරයක් ජනතාව ජීවත් වෙන කරාපිටිය කියන්නේ හොස්පිටල් එකේ හිටවල ඩොක්ටර්ස්ලා ඉන්නවා යම් ව්‍යාපාරික ආයතන තියෙනවා සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව වාසය කරනවා වැඩි පිරිසක් ඒ හැරි ඒ වගේ යකි තමයි ඉල්ලුම මෙයාගේ ටාගට් මාකට් එක. ඒතර කේක් කොල්. ඉතින් මෙයා කව යෝජනා කරා සර්ලා ඇවිල්ලා මගේ ව්‍යාපාරික ස්ථානේ බලන්න. ඇවිල්ලා මං ආරාධනා කරනවා බය බලන්න කොයි තරම් හොඳ ව්‍යවසායකෙක්ද කියලා. එයා හොඳ ව්‍යවසායකෙක්. ඒකෙම තේරුම් ගන්න පුළුවන් යාට සැලස්මක් තියෙනවා. එයාගේ ප්ලෑන් එකක් තියෙනවා. එයාගේ ව්‍යාපාරය බලන්න කියලා ආරාධනා කරනවා. අපි දාම් මොනින් මම ඒක අහගෙන ඉන්න මං කව ආරයි. අපි එනවා බලන්න. අද එන්න බෑ. වෙනදාට අපි කලින් කියලා එන්නම් වාටි කියලා. කිව්වා ඉතින් එයා පාරක් කිව්වෙන් ගෝල් කරාපිටි හොස්පිටල් එකේ ගිහුවා එතනට අපි යන්න තාම තියෙනවද මන් දන්නේ නැහැ අමාරු කතාවක් කතා තියෙනවා ඇති නැතිවෙන්න බෑ එයාමද විශ්වාසය කරන තියෙනවා මට නම් මතක නැහැ අපි ගියා බලන්න යාම මේ පොඩි මේ කාමරයකකින් භාගයක විතර ඕගොල්ලෝ ගෙදර කාමරයක් හිතා ගන්න ඒකිනුත් භාගයක විතර තැනක බෝඩ් එකක් ගහලා තියෙනවා කේක් ස්ට්‍රක්චර්ස් කීපයක් පැත්තක තියලා මේ විදුරු අල්මාරියක මේසයක් තියලා එයා වැඩ කරනවා ඒ පටිය වගේ පිටිපස්ස තමයි යාගේ මේ කේක් බේක් කරන වැඩ අර එහෙම ඒව කරන්නේ පොඩි ඕඩර්ස් ගන්න මෙතන මේසයක් දාලා පුටු තුනක් පැත්තක දාලා තිනවා වාඩින් අපිට වාඩි වෙන සර් කියුවා අපි ඉතින් බැලුවා මොකෝ මේකද ඔයාගේ ව්‍යාපාරික ස්ථානේ මට යනකොට පොඩි සැකේකුත් ඇතුණා මොකද පොඩි තනක් මෙයා මේක මේ ඇත්තටම මේ කී ඉඳලා කරනවාද කියලා මම ගියා වාත් එක තව රීජනල් මැනේජර් කෙනෙක් මම එක්කන් ගියා මේ HDFC බැංක් රීජනල් මැනේජර් HDFC බැංක් පස්සෙත් මම ඒ බැංකුවෙත් මම කාලයක් වැඩ කරා ඒ රීජනල් මැනේජර් මම එක්කන් ගියා එක්කන් ගිහිල්ලා අපි දෙන්න වාඩනා සර් මෙන්න මගේ ඕඩර්ස් බුක් එක මට පෙනුනා
එයා පෙන්වන මගේ ඇනවුම් පොත මෙන්න මගේ බැංක් ස්ටේට්මන්ට් ටික බැංකු වාර්තා මෙන්න මගේ පාස්පෝර්ට් එයා මම බැංකුව නම කියන්නේ බැංකු කීපයක පාස්පෝර්ට් දුන්නා අපි නිකන් බැලුවා බැලුවම හොඳ කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවා යා බැංකු පොත වල ඒ කියන්නේ පොතට ඉතිරි කිරීම හැට වැටෙන යා මුදලක් හැබැයි ඒ ඒ මුදලෙන් ඉතාලම පොඩි පාණක් තමයි ව්‍යාපාර එළියට ගන්න යාවෝ අවුට් ෆ්ලෝ එක ඉන් ෆ්ලෝ එක හොඳයි සේවින්ස් හොඳයි කියන බැංක් ස්ටේට්මන්ට් එකේ නෝ ක්ලියර්ලි බැංක් ස්ටේට්මන්ට් මාසික ආව ෆයිල් කරලා තියෙනවා ඒ වගේම ඕඩර් බුක් එක අපි ගියේ ජූනි මාසෙක මනුස්සයා කියනවා සර් මට කියන්න පුළුවන් දෙසැම්බර් මාසෙ මේ එන දෙසැම්බර් මාසෙ ඒ ගිය අවුරුද්දේ අපි ජූනි මාසෙක වගේ දෙසැම්බර් මාසෙ ජීවත් වෙන හැටි මට දැන් කියන්න පුළුවන් කියලා කිව්වා මම ඒක කොහොමද එහෙම කියන්නේ ඉතින් සමගේ ඕඩර් බුක් එක බලන්න අද ඉඳලා දෙසැම්බර් දක්වා මට උපන් දිනවලට මේ මේ උත්සව වලට මේ පාටිස් වල ආපු ඇනෝ මේ තියෙනවා ඒතර මට පුදුම හිතුණා ඔයාලා විශ්වාස ගන්න මට පුදුම වෙනවා මේ රටේ මේ තරම් මිස්සු කේක් කනවා කියලා ඒ තරම් කේක් කැනුම් ප්‍රමාණයක් මං හිතන්නේ ලක්ෂ ගානක ඇනුම් තිබුණා යට ඇවිල්ලා ඒක තමයි එයා දැන් උත්සාහ කරන්නේ ඒ નિවරදිව කාර්යක්ෂමව හොඳ ගුණාත්මකව විදිහේ ඇනුම් ලබා දෙන්නම් එයාට ව්‍යාපාරේ වර්ධනයක් ඕන යම් නිෂ්පාදන උපකරණ වැඩි කරගන්න ඕන ඉතුරු කර මුදලකුත් තියෙනවා ඒකට එයාට නයිකුත් වන අභිරුන්න ඒ වගේම එයා හොඳට ඉස්සරහට ගියා අපි එයාගේ වීඩියෝ ක්ලිප් එකකුත් කරා මගේ ළඟ ඇටි එක මට පුලංකමක් තුන මම ඔබලට එවන්නම් අද ආයි වෙන්නේ අවස්ථාවක් ලැබෙනවා එවන්නම් සමහරට බලන්න පුළුවන් නම් ඕගොල්ලන්ට එවන්න කියලා කියන්නම් එයා අපි කරපු වීඩියෝ ක්ලිප් එකේ කරපු කතා ඒ අවස්ථාව පෙන්වන මේකක් මම හදලා තිබ්බා මගේ ළඟ තිබුණා ඒක මම පුළුවන් වුණොත් ඕගොල්ලන්ට එවන්න බලන්න අන්න ඔකයි තත්ත්වේ ඉතින් ඒව හොඳ ව්‍යවසායක ඉන්නවා ඒක කියන්නේ මෙන්න මේ මේ මම මේ කතා මට මේ මතක් වුණේ මෙන්න මේ කාරණේ කතා කරනවා මම කතා කරමු කියන්නේ මෙතනනේ මොකද්ද එතකොට අපක්ෂපාතීව සාධාරණ සැලකීම අන්න මේ මම කියන්නේ ඒක මෙතන කියන්නේ ආබායස්ගත ආබායතෝ අඩු මූල්‍ය සාක්ෂරතාවයෙන් නෙවි ගන්දුන කරන්න මූල්‍ය සාධාරණ සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා ගැනීමට විශේෂ අවධානයක් ලබා ගැනීමයි අයිතියක් දැර මම මේ කියන්නේ මෙතන එහෙම ආයක නමුත් අරමරසට එහෙම දැනුවත් තියෙන කෙනෙක් අපි ඒගොල්ලන්ට කියලා එහෙම අසාධාරණයක් කරන්නෙත් නැ නොදන්නාට කියලා විශේෂයෙන් නොසලකා හැරිමක් කරන්නත් හොඳ නැහැ ගන්දුන කරන්නේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අන්නකනි කන්ෆිඩෙන්ෂල් ඉන්ෆර්මේෂන්ස් නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව ගන්දුන කරුවන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සදා බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍යකන සමාගම් සහ ඕගොල්ලෝ මයික්‍රෝ ෆයිනන්ස් විසින් අවශ්‍ය පියවර ගත යුතුය. ණය තොරතුරු කාර්යයන් ශ්‍රේණි ආයතන සමග පෞද්ගලික තොරතුරු හුමාරු කර ගැනීමේදී එවැනි ආයතනක පෞද්ගලික තොරතුරු හුමාරු කර ගන්නවා. හුමාරු කර ගැනීමේදී මෙන්ම ගන්දුන කරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීම සකස් කිරීම හා හුමාරු කර ගැනීම ආදී කාර්යයන්හිදී එහි නිශ්චිත අරමුණු සහ කොන්දේසි සහ තොරතුරු වල ආරක්ෂාව සඳහා ආයතන විසින් පනවා ඇති නීතිමය නීති පිළිබඳ ගනුදෙනු කරුවන් සම්පූර්ණයෙන් දැනුවත් කිරීමේ වකීම මූල්‍ය සෑ සපයන්නට පැවරීතියි. මොකද්ද මේ කියන්නේ? පෞද්ගලික තොරතුරු හුමාරු කරනදී පරීක්ෂා වෙන්න ඕන. ඒව එකතු කරගත්තම සකස් කිරීම හුමාරු කර ගැනීම අවශ්‍ය අවස්ථාවල කාර්යයන්හිදී එහි නිශ්චිත අරමුණ සහ කොන්දේසි සහ තොරතුරු වල ආරක්ෂාව සඳහා ආයතන විසින් පනවා ඇති නීති රීති පිළිබඳ ගනුදෙනු කරුවන් සම්පූර්ණයෙන් දැනුවත් කරන. ඒ කියන්නේ කිසිම අවස්ථාවක මේ තොරතුරු අනවශ්‍ය ආකාරයට අනවශ්‍ය පුද්ගලයන්ට අනවශ්‍ය ස්ථානවලට ලබා දිය නොහැකි. නමුත් නීතියෙන් කියනවා නම් යම් යම් අවස්ථාවල මේ තොරතුරු ලබා දෙන්න කියලා නීතියේ ප්‍රතිපාදන තියෙනවා. ඒ වෙනි අවස්ථාවක ඒව ලබා දෙන්න ඕන. ඒක මම ඊළඟට තව තියෙනවා මුදල් විශ්ුද්ධකරණය හා ගන්දුරු මූල්‍ය ගන්දුරු වාර්තා කිරීමේ පනත කියන තව පාඩම් දෙයක් ඒව. ඒකෙදි අපි ඒක කතා කරමු. කොහොමද මේ අවස්ථාන් එක්සෙප්ෂන්ස්. ඒ කියන්නේ මොනවාද ඒ කියන්නේ වියතිරේකයන් මොනවාද කියලා අපි කතා කරමු. මේක ආරක්ෂා කරන්න ඕන වියතිරේකයන් තියෙනවා. රයිට්. හරි. සාරාංශය. මේක සමරියක්. රයිට්. මූල්‍ය සේවාවන්ගේ සංකීර්ණත්වය ඉහළ යාම. මේවයි තියෙන කම්ප්ලෙක්සිටි. තාක්ෂණයේ ශීඝ්‍ර වෙනස් වීම. අපි දන්නවා ටෙක්නොලොජි එක වේගෙන් වෙනස් වෙනවා. සා මූල්‍ය වෙන්න පුළ සංවර්ධනය. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් ඩෙවලොප්මන්ට් ටෙක්නොලොජි ඇන්ඩ් complexity of this financial services right and innovative products hetuin adu aadayam laabi saha addekim adu gandunu karuwanta dakka neida adu aadayam laabi ekena gramiya banku divinaguma microfinance institutions eyaadi aayathoni cooperative rural banks adi pasukam satay ganna aya wenna puluwa banku lat ehema ganna aya innawa adu aadayam laabi saha addekim adu gandunu karuwanta welanda palathula nithara abiyogayanta muna payamata siduwe गोडक चैलेंजेस मूल्य सेवावन अलीकरण संबंध गंधुवल मूल्य सेवावन मार्केटिंग संबंध गंधुवल
ගන්ධනුකරුන්ගේ අවදානම කලින් හඳුනා ගැනීමට හා ඒවා අවම කිරීමට අපෝසක් තියෙනවා. ඒ කියන්නේ රිස්ක් එක අයිඩෙන්ටිෆයි කරන්න ඕන, ඒවා මිටිගේට් කරගන්න early warnings, early actions ගන්න ඕන. අපෝසක් වෙන්න පුළුවන් ඒක. මූල්‍ය ආයතනයේ කීර්තිය කෙරෙහි අනවශ්‍ය අවදානමක් ඇති කරන අතර. දැක්ක නේද? මූල්‍ය ආයතනවල කීර්තිමත් භාවය ඒගොල්ලන්ගේ ගුඩ්විල් එකට අනවශ්‍ය අවදානමක් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගන්ධනුකරුන්ගේ විශ්වාසය හා පැහැදීම හානි විය හැකියි. දැක්කනේ? ඔය ඔය ෆ්‍රේම්වර්ක් එක තේරුම් ගන්න. මේ අධ්‍යක්ීම් අඩු අඩු මූල්‍ය සාක්ෂරතාවයක් තියෙන මූල්‍ය වෙන පොලේ සංවර්ධනය මේ සංකීර්ණතාවය තාක්ෂණය මේවා නිසා මිනිස්සු ගොඩක් වෙලාට මේ වුණා ගන්ධනුකරුන් විශ්වාසය මිදිලා යන පුළුවන්. හරියට සලකුවේ නැති වුණොත්. මූල්‍ය ගන්ධනුකරුන් ආරක්ෂා කිරීමේ අනුකූල තරාමු ක්‍රියාත්මක කිරීමෙන් මූල්‍යංශ ස්ථාරත්වය සහ entire banking and financial industry එකේ stability එක සහ ශක්තිමත් බව තහවුරු කිරීම සඳහා ගනුදෙනුකරුවන්ගේ අයිතීන් ආරක්ෂා වීමත් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසයේ ශක්තිමත් වීම සිදුවෙතයි අපේක්ෂා කරේ. ඔබ තමයි ultimate objective එක මේ සම්බන්ධව තියෙන. right? හරිද? clear? මේක හොඳ රසවත් පාඩමක් ඔයගලන්ට. ඔයගලගේ අනික් පාඩම් හා සම්බන්ධ අනික් විෂයන් හා සම්බන්ධ ඔබලා බැංකුව එන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, කල්බත් සමාගම් වෙන්න පුළුවන්, මයික්‍රෝ ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, මොනවා හරි වෙන මූලාතන හැමෝටම මේක අදාළයි. බලංගුයි. ඒ නිසා මේක මේ තියෙන ප්‍රින්සිපල්ස් මේ දින මේ අනුකූල වෙන්න ඕන තැන් අනුගමනය කරන්න ඕන තැන් මේවා ගැන ඉතාම සැලකිල්ලෙන් ඉතාම අවධානයෙන් ඔයගොල්ලෝ වැඩ කළ යුතුයි. මේවා විධානයෙන් හිට පනවල තිබුණත් නැතත් මේවා අනුගමනය කිරීමෙන් නොන්නේ කියන ආකාරයේ ගනුදෙනු කරනගේ විශ්වාසවන්තභාවය ආරක්ෂා කර ගැනීම පැහැදිලිව ආරක්ෂා කර ගැනීම ඕන් මූල්‍යයන් සමග ගනුදෙනු කරන පෙළඹවීම සහ සමස්ත මූල්‍යකම ස්ථාවරත්වය සහ ගනුදෙනු කරවන්ගේ වැඩි දියුණු වීම ඔවුන්ගේ ව්‍යාපාර දියුණු වීම ආදායම් ඉහළ යාම ඒ අවසානයේ අවසානයේ මේ ඔක්කොගේම අවසන් ප්‍රතිඵලය මොකද්ද ඔවුන් හරහා ඔවුන්ගේ ආදායම් ඉහළ යාම සහ ඔවුන්ගේ ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහළ නැංවීම ඉහළ නැංවීම ඒ හරහා GDP එක ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදයේ ඉහළ යාමට බලපෑමක් කරනවා. ඒ කියන්නේ per capita එක අනිවාර්යෙන් හැම කෙනෙකුම වැඩි වෙන මේ මේ හැම දෙයක්ම බලපානවා. ඒ නිසා හිතන්න එපා සුළු කොට මේ සිවිල් නෝදල් මේ හැම එකක්ම එකට එකක් සම්බල වගේ සම්බන්ධයි. right? clear. ඒ පාඩම ඉවරයි. right? clear. clear නේද? clear නේ clear. okay right. okay right. right. චතුරංග සරත් හරි. okay. clear. fine. right. අපිට දැන් යන්න පුළුවන් ඊළඟ පාඩමට. right? प्रतिपादन मूल्या මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් වල විශේෂයෙන්ම අදාළයි. ඒකේ මගේ අත්දැකීම් කීපයක් තියෙනවා මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න. මේ මයික්‍රෝ ෆයිනෑන්ස් එක මේ මයික්‍රෝ ඉන්ස්ටිටියුෂන් වල තියෙන මේක නොදැනුවත් භාවයේ ඇති වෙන ප්‍රතිවිපාක සම්බන්ධ මම දාපු අත්දැකීම් කීපයක් තියෙනවා මම ඔයගොල්ලෝ කියන්න. right? අපි ඊළඟ කතා කරන්නේ මෙන්න මේ ඒකට බැඳුණු මෙන්න මේ මාතෘකා දෙක. එකක් තමයි පළවෙනි එක මෙන්න මේක. මොකද්ද? මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත. right? මුදල් විසුද්ධ කරන වැලකීමේ පනත. right පොඩ්ඩක් ඉන්නවා. මේක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා වගේ මේක අපි ඔව් මේ ගන්න අඩු කරමු නැත්නම් තව ටික අඩු කරමු. right එතකොට අපි මේ කතා කරමින් ඉන්නේ දැන් මුදල් විසුද්ධ කරන සම්බන්ධ. right අපි මේ කතා කරමු මේක මොකද්ද වැදගත්කම මම ඔයාලට මතකද අර පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නේ අනුකූලතා රාමු පාඩමෙන් කිව්වා ගන්ධ කරන්ගේ තොරතුරු ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා. නමුත් සමහර නීතිමය ප්‍රතිපාදන තියෙනවා සමහර අවස්ථාවල සමහර ආයතනවලට සමහර මේ සමහර නීතියෙම ස්ථාපිත කරන ලද ආයතනවලට එම තොරතුරු ලබා දීමට අධිකරණවලට විශේෂයෙන් බැදිලා ඉන්නවා. එහෙම එකක් තමයි මෙතන ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මේක මුදල් විසුද්ධි කරන එකත් ඕගලන්ට අදාළ වෙනවා. ඉගෙන ගැනීම අවශ්‍යයි. සමහර මේ පාඩම ඇතුළු කරේ. right? right බලමු අපි එතන වැලැක්වීමේ පන්ත අරමුණ ශ්‍රී ලංකාවේ මුදල් විසුද්ධිකරණය තහනම් කිරීම සහ සඳහාද වැඩි ලොකු විදිහට ඔන්නයි
right. ශ්‍රී ලංකාවේ මුදල් විසුද්ධිකරණය සහනම් කිරීම සඳහාද මුදල් විසුද්ධිකරණය මර්ධනය කිරීම සහ වැළැක්වීම පිණිස අවශ්‍ය පියවර සැරසීම සඳහාද එහා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහාද විධිවිධාන සැරසීම පිණිස වූ පනත පනත මේ පන්තේ අරමුණ ඔන්න ඕක මොකද මුදල් විසුද්ධිකරණය කියලා කියන්නේ අපි ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මනි ඇන්ටි මුදල් විසුද්ධිකරණය වරද මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පන්ත ඇන්ටි මනි ලොන්ඩරින් ඇක්ට් එතකොට මේ මුදල් විසුද්ධිකරණය වැළැක්වීමටයි මේ පනත ගැනලා තියෙන්නේ. ඒක ඇන්ටි මනි ලොන්ඩරින් ඇක්ට් කියලා කියන්නේ. එතකොට මොකද මුදල් විසුද්ධිකරණය කියන්නේ අපි තේරුම් ගැනීම අවශ්‍යයි. මනි ලොන්ඩරින් සාමාන්‍ය ලොන්ඩරි කරනවා කියන්නේ ඇඳුම් පිරිසිදු කිරීම. ඒ කියන්නේ කිලිටු වෙදී පිරිසිදු කිරීම මනි මේ ඇඳුම් ලොන්ඩරි කරනවා. එතකොට මනි ලොන්ඩරින් කියන්නේ කළු සල්ලි සුදු කිරීම. ඒ කියන්නේ බ්ලැක් මනි වයිට් මනි කරනවා. එතකොට බ්ලැක් මනි කියන්නේ මොනවද? කළු සල්ලි. කළු සල්ලි කියන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයේ ක්‍රියාමාර්ගවලින් උපයා ගන්නා මුදල් උපයා ගන්නා මුදල් ඒ කියන්නේ මොනවද මත්ද්‍රව්‍ය ජාවාරම ඒ වගේම මේ මොනවද මත් පැන් ජාවාරම ඒ වගේම නීත්‍යානුකූල නොවන අවියවුද ජාවාරම ඒ වගේම නොඑක් නොඑක් වෙනත් නීත්‍යානුකූල නොවන ව්‍යාපාර ඒ වගේම රාජ්‍ය මට්ටමින් වෙන්න පුළුවන් රටවල් මට්ටමින් වෙන්න පුළුවන් ආයතන මට්ටමින් වෙන්න පුළුවන් සමහර මූල්‍ය සම්පත් වෙන්න පුළුවන් වෙනත් සම්පත් සංගවා ගැනීම මේ වගේම අවසතු කිරීම ව්‍යාපාර කිරීම මුදල් සංගවා ගැනීම කියන්නේ අවභාවිත කරන මේ වගේ ඔක්කොම වැටෙන නිත්‍යානුකූල නොවන ව්‍යාපාර හැදීම. මේ වයින් උපයා ගන්නා වූ මුදල් තමයි කළු සල්ලි. ඒතර මේවා ලංකාවේ ඉන්න ලෝකේ පුරාම තියෙනවා මෙවැනි කළු සල්ලි සුදු බවට හැරවීමට නම් මනි ලොන්ඩරින් කිරීමට අවශ්‍ය හැම ක්‍රියාමාර්ග ගැනීම ලෝකේ පුරාම තියෙනවා. ඒ නිසා මේ සඳහා ජාත්‍යන්තර මට්ටමින් මනි ලොන්ඩරින් ඇන්ටි මනි ලොන්ඩරින් ක්‍රියාකාරකම් කියන එකේ මුදල් විසුද්ධිකරණය වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති එකඟතාවයන් කලාපීය එකඟතාවයන් ආයතන ව්‍යුහයන් තියෙනවා ලංකාවේ මේ මුදල් විසුද්ධිකරණය වැළැක්වීම සඳහා පනවන ලද මූලිකම පන තමයි මේ 2006 අංක 5 දරන මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පන මේ දවස්වල ඔයගලන්ට නිතර ඇහෙන නිවුස් එකක් තියෙනවා පැන්ඩෝරා පේපර්ස් දැන් ඔයගොල්ලෝ අහනවනේ පැන්ඩෝරා පැනමා පේපර්ස් කියලා කලින් කතා පැන්ඩෝරා ඒකේ ලංකාවේ දේශපාලන නිල හිටපු කෙනෙක්ගේ නමකුත් සඳහන් වෙනවා. ඒතකොට මේ මේවත් ඇත්තරම කළු සල්ලි. ඒ කියන්නේ එහෙම කියන එලි වෙන ඒවා කළු සල්ලි. ඒතකොට ඒවා මෙහෙ නෙමෙයි මේ රුසියාවේ පුටින්ගේ ඉඳලා මේ කොයිද මේ බ්‍රිතාන්‍යයේ හිටපු මේ භග්‍රාමාත්‍යන ලොකු ප්‍රමාණයක් නම් එලි වෙලා තිනවා. අනිසි විදියට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගන්න අමුදල් තැන් තැන් වල පාක් කරනවා කියලා. ඒවට ආයතනක් තියෙනවා ලෝකේ. සහ හිමින් හිමින් ඒවා නීත්‍යානුකූල මාර්ගවලට බ්ලැක් මනි වයිට් මනි බවට හරවන ක්‍රමවේදයන් තියෙනවා. ඒවා වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාමාර්ග ඒවලුත් තියෙනවා. එතකොට මේවා සම්බන්ධව ලංකාවේ පළමු වරට පනවන නීතිය මේක 2006 අංක 5 දරන මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පද. ඔන්න ඔය කියන අරමුණ ඉෂ්ට කරන තමයි පනත පැනවීම කියන එක ඕලු මතක තියා ගැනීම කරන්න අවශ්‍යයි. right? මේ ඊට පස්සේ අපි ඉස්සරහට යමු. පනතේ විධිවිධාන අදාළ වීම. පනතේ විධිවිධාන අදාළ වීම. මොනවාද විධිවිධාන? පනතේ විධිවිධාන අදාළ වීම. ශ්‍රී ලංකාවේ වාසිකව සිටියදී මේ පනතේ විධිවිධාන අදාළ වරදක් කරන තැනැත්තෙකු. ලංකාවේ වාසිකව වැසියෙක් හැටියට. වාසය කරනවා. පුරවැසියෙක් මේ වාසය කිරීම. වාසිකව සිටියදී මේ පනතේ විධිවිධාන අදාළ වරදක් කරන තැනැත්තෙකු. මේ පන්තියේ විධානය රටේ වරදක් සිදු කිරීම සඳහා හොයදා ගන්න ආයතනයක්. මොන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යන හා ශ්‍රී ලංකාවේ සංස්ථාගත කළ ආයතනයක් හෝ ශ්‍රී ලංකාවේ පිටත සංස්ථාගත කළ බැංකුවක ශාඛාවක් කියන මූල්‍ය ආයතනයක ශාඛාවක්. ලංකාවේ වෙන්න පුළුවන් පිටත ස්ථාපනය කළ ඒ වගේ ඉන්න ශාඛාවක් වෙන්න පුළුවන් ආයතනයක් වෙන්න පුළුවන් ලංකාවේ වාසිකව සිටින වරදක් කරන තැනතෙකු යම් දේපලක් ඔන්න පාර්ශ්ව දෙකම පුද්ගලයෙක් වෙන්න පුළුවන් වාසිකව ඉන්න අර වගේ ආයතනයක් වෙන්න පුළුවන් යම් දේපල ඍජුවම හෝ වක්‍රව යම් නීති විරෝධී ක්‍රියාකාරකම් මං කිව්වා අර වගේ නීති විරෝධී ක්‍රියාකාරකම් හෝ නීති විරෝධී ක්‍රියාකාරකමකින් ලක් මුදලකින් යම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ඒ වගේ එවැනි ක්‍රියාකාරකමකින් ලක් මුදලකින් ව්‍යුත්පන්න වූ හෝ උපලද්ධ වූ බව දැනුවත්ව හෝ දැනගෙන ලැබීමට හේතු ඇතිව යම් දේපලක් පිළිබඳ ගනුදෙනුවක ඍජුවම හෝ වක්‍රව යෙදෙන ඍජුවෙන්න බුණ වක්‍රව යෙදෙන යම් දේපලක් බාර ගන්නා සන්තකේ තබා ගන්නා
සඳවා ගන්නා බැහැර කරනකොට ශ්‍රී ලංකාවට ගෙනේන හෝ ශ්‍රී ලංකාවෙන් පිටතර ගෙනේන ලබනෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන. දෙකෙන යම් දීපලක් බාර ගන්නවා වෙන්න පුළුවන්, සන්තකේ තබා ගන්න, සඳවා ගන්න, බැහැර කරන හෝ ශ්‍රී ලංකාවට ගෙනේන හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යනු ලබන හෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන. අන්නොන්න වරද. දෙකනේ. ඔය තමයි වරද. මුදල් විශුද්ධකරණේ මොකද්ද කියලා අපි අඳුරගත්තා. රයිට්. මුදල් විශුද්ධකරණේ මොකද්ද කියලා පැහැදිලිලා මුදල් විශුද්ධකරණේ වරද කියන්නේ මොකද්ද කියලා පැහැදිලි. දෙකනේ. පැන්ඩෝරා පේපර්ස් මතක් කරා. ලංකාවේ ලෝකෙම තියෙනවා. ලෝකෙම නායකව එළිවෙලා තියෙන පැන්ඩෝරා. ඔළුවට ගත්තා නම් හයවන්න දෙකනේ. ඔය අඟවා ගැනීම, රටින් පිට කිරීම කියන්නේ මුදල් උපයාගෙන යাদী කාරණා තමයි ඒවත් ඔය ඒ එලි කරලා තින් ලෝක පුරාම නායක ශ්‍රී ලංකාවේ කියන කෙනාගෙත් ඇතුළු. එතකොට එන්නේ එක කතා කරමු. එතකොට ඕක අපි කතා කරමු. දැන් මට පොඩි වෙලාවක් දෙන්න. විනාඩි විනාඩි 5ක 10ක පොඩි බ්‍රේක් එකක් ගමු. මම ඒකක් බීලා මොනවාරි පොඩ්ඩක් කාලෙ නම් මං උදේට කාලත් නැහැ. එතකොට අපි ඊටු ටික කතා කරන් යන්. අපි අද ඊටු ටික ඔක්කොම කතා කරලා ඉවර කරලා මේව කරමු. හරි අපි පටන් ගමු බ්‍රේක් එකෙන් පස්සේ. මේ අපි කතා කරමු ඉන්නේ මුදල් විශ්ුද්ධිකරණය ගැන. මුදල් විශ්ුද්ධිකරණය මෙන්න මේ මෙතන අපි නතර වුණේ. මුදල් විශ්ුද්ධිකරණය වරද. රයිට්. එතකොට ඒ වගේ අර ආයතනයක් හෝ පුද්ගලයන් විසින් ලංකාවේ වාසිකව සිටින කෙනෙක් ඔන්න ඔය ආකාරයට ක්‍රියාත්මක වුණොත් මුදල් විශ්ුද්ධිකරණය වරද සංස්ථාපනය වෙනවා. රයිට්. වර්ණ සංස්ථා යම් දේපල බාර ගන්න, සන්තකේ තබා ගන්න, සංගවා ගන්න, බැහැර කරන හෝ ශ්‍රී ලංකාවට ගෙනෙන හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යනු ලබන හෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන. රයිට්. ඊට පස්සේ මහාධිකරණ ඉදිරියේ. රයිට්. මහාධිකරණ ඉදිරියේ කරනු ලබන විභාගයේ පසු වරදකරු කරනු ලැබෙන වරද සංස්ථාපනය මහාධිකරණ තමයි මේ නඩුව අහන්නේ. විභාගයෙන් පසු වරදකරු කරනු ලැබුව විට ඔන්න ඔය කියන දඬුවම් ලබා දෙනවා ඒගොල්ලන්ට. රයිට්. පළවෙනි කැලේ තියෙන්නේ ඒක කිය මුදල් විසඳු කරන වරද සිදු කරන ටැක් කරන හෝ කුමන්ත්‍රණය කරන අරක වරද. මේක වරද කිරීමට ටැක් කරන හෝ කුමන්ත්‍රණය කරන හෝ එහෙම වරද කිරීමට අහදාර කරන හෝ අනුබල දෙන යම් තැනැත්තෙක් මේ පන්ත යටතේ වරදකට වරදකරු විය යුතුය. මුදල් විසඳුකරණයේ වරද සඳහා නිශ්චිත ලක්ෂ්‍යයක් දන්නන එකම වැදගත්. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? මුදල් විසඳුකරණයේ වරදට පනවලා තියෙනවා වරද අපි අඳුරගත්තා. වරදට පනවලා තියෙනවා දඬනයක්. සිරගත වීම සහ දඩ. ඒට සමානම දඬුවම් තමයි ලැබෙන්නේ ටැක් කරත් කුමන්ත්‍රණය කරත්. ඒකයි කියන්නේ. ඒ ඒ ඒ ප්‍රමාණයම ඒ වරදම ඒ ප්‍රමාණයම ලැබෙනවා කියන තමයි කියන්නේ. ඔය දෙන්නේ එක. රයිට්. හරි. ඊළඟට වරද හෙළිදරව් කළ යුතු බව. ඔන්න අපි කියලින් කියපු පොයින්ට් එකට එන්නේ නැහැ. අර මං පාරිභෝගික ආරක්ෂණයද කිව්වේ ඔයගොල්ලන්ට. පාරිභෝගික ආරක්ෂණයද කිව්වේ මේවා ගන්ධන තොරන්ගේ තොරතුරු සුරක්ෂිත කරන්න මේක ඒ පැත්ත. මෙතන වරද හෙළි කරන්න ඕන. යම් දේපලක් යම් නීති විරෝධී ක්‍රියාකාරකමින් විත්පන්න හෝ උපලබ්ධ තිබෙන බවට තමා විසින් කරගෙන යන හෝ යම් කර්මාන්තයක ව්‍යාපෘති ව්‍යාපාරයක්. යම් කර්මාන්තයක්. මුල්‍ය ව්‍යාපාරයක් නෙවෙයි මෙලත් කර්මාන්තයක් ව්‍යාපෘතියක්. ව්‍යාපාරයක හෝ සේවා නියුක්ති ක්‍රියාවලියේදී තමා විසින් ලබා ගන්නා තොරතුරු වලින් හෝ වෙනත් කාර්යාවක් හෝ දන්නා වූ හෝ විශ්වාස කිරීමට හේතු තිබෙනා වූ කවර හෝ තැනැත්තෙකු විසින් ප්‍රායෝගිකව හැකියතා කික්මණින් දැනගත් කරුණු විශ්වාස කරන කරුණු මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත හෙළිදරව් කළ යුතුය. අන්න අතන හෙළිදරව් නොකිරීමේ කොන්දේසියක් අතන තිබුණාට තොරතුරු ගන්වන කරුවන්ගේ නමුත් මෙවැනි සැක්කඩ අවස්ථාවක් ආවොත් එවැනි තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරන්න ඕන. මොකද්ද මූල්‍ය බුද්ධි ඒකක කියන්නේ? අපි ඊළඟ මුදල් ගන්වන වාර්තා කිරීමේ පන්ත අනිත් පාඩම මේකත් එක්ක අනිත් 2006 අංක 6 මුදල් ගන්වන වාර්තා කිරීමේ පන්තෙන් දැනගන්න බුල අපි ඒකට කතා කරමු. FIU Financial Intelligence Unit මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරන්න අවශ්‍යයි. මෙවැනි තොරතුරු දැනගත් වහාම සැක කරන වහාම එතකොට අන්නතරත් එක අරකට එක්සෙම්ෂන් එකක් තියෙනවා. විතිරේකයක් තියෙනවා. මොකද්ද? ගනුදෙනු කරුවන්ගේ තොරතුරු හෙළිදරව් නොකිරීමේ ආරක්ෂා කිරීමේ අනවශ්‍ය පාර්ශවයන් ලබා නොදීමේ වගකීමක් යුතිකමක් මූල්‍ය ආයතනවලට තියෙනවා කියලා අපි කලින් කතා කරා. ගනුදෙනු කරන ආරක්ෂා කිරීමේ නියාමන රාමුවේ. මේකයි. නමුත් ඒකට විතිරේකයක් මෙතන දිනවා. මේ පනත ඊට වඩා බලවත් සුපර් සීට් මේවෙන් සැකකට කටයුතු තත්ත්වයක් තිබුණොත් අනිවාර්යෙන් මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම කරන්න අවශ්‍යයි. දැන් පැහැදිලිදදනේ ඒක එක. රයිට්. හරි. හිලිදරව් කළ යුතුයි. ඊළඟට එවැනි අවස්ථාවක තොන්න කියන දඬනයට යටත් වෙන්න වෙනවා. 50,000ක දරයක් මාසයක සිරගත කිරීමක් හෝ දෙකම හෝ එකක් හෝ අධිකරණයේ තියෙන. ඊළඟට කිසියම් ආයතනයක අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධරයෙකු හෝ සේවකයෙකු විසින් හෙළිදරව් කිරීම ඉහත බගන්තියෙන් ඔහු වෙත පැනවිය යුතු කාර්ය සඳහා ප්‍රමාණවත් හෙළිදරව් කිරීමක් අන්න අර ආකාරයෙන් විතරේක.
එහෙම කිසියම් ආයතනයක අධ්‍යක්ෂවරයෙක් නිලධරයෙකු සේවකයෙක් විසින් හෙළිදරව් ඉදිරි හෙළිදරව් කිරීම ඒ වකිම මේ පැවරලා තියෙනවානේ හරි මම දැන් කියමින් ඉන්නේ දැන් මුදල් විශුද්ධකරණය සම්බන්ධ වරදෙදී අර විදිහට මහාධිකරණයක් ඉදින් නඩු පවරලා වරදකරුවෙක් වුණොත් අර විදිහට දඬුවම් කරන්න පුළුවන් නියම කරලා තියෙන නීතිය මේ නීතිය හැටියට ඒ වගේම මේකට තැත් කරන උදව් කරන එයාටත් පුළුවන් ඊට පස්සේ හෙළිදරව් කිරීමේ වකිම මම කිව්වේ හෙළිදරව් කිරීම බලමු ආපස්සරෙන්කො මෙතෙන් වරද හෙළිදරව් කළ යුතු බව යම් දේපලක් යම් නීති විරෝධී ක්‍රියාකාරකම්කින් උත්පන්නව උපදිනවට තමා විසින් කරගෙන යන යම් කර්මාන්තයක ව්‍යාපෘතික ව්‍යාපාරයක හෝ සේවානිවක ක්‍රියාවලියේදී තමා විසින් ලබා ගන්නා තොරතුරු වලින් හෝ වෙනත් කාරණාවකින් හෝ දන්නා වූ හෝ විශ්වාස කිරීමට හේතු වෙන්නා වූ කවර හෝ තැනැත්තෙකු විසින් ප්‍රායෝගිකව හැකියතාක් ඉක්මනින් දැනගත් කරුණු විශ්වාස කරන කරුණු මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත හෙළිදරව් කරන ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ට් යුනිට් එක මොකක්ද කියලා අපි ඊළඟ පාඩමේ කතා කරමු FIU හෙළි කරන්න ඕන අන්නර මං කියුවේකට වියතිරේකේ ගන්ධන කරන ආරක්ෂා කිරීමේ රාමුවේදී නම් තොරතුරු ආරක්ෂා කරන එලි කරන්න බෑ. නමුත් මෙතෙන්දී මේක සුපසී මේක බලවත් මේ නීති යනවා. එවැනි සැකකටක අවස්ථාවක් આવුත් FIU එකට එලි කරන්න ඕන. රයිට්. මං කියුවේ. එන් මේ වගේ පැහැරගෙන ආයතත් මේ වගේ දඩ සහ දඬනයන් සහ හිරගත කිරීම තියෙනවා. ඒක කියව ගන්න. ඊළඟ ආයතනික අධ්‍යක්ෂවරයෙක් නිලධරයෙක් හෝ සේවකයෙක් විසින් හෙළිදරව් කිරීම හිතවාගන්තිය ඔහෙද පැනවියරි කාරණා ප්‍රමාණවත් හෙළිදරව් කිරීම. ඒ කියන්නේ එම් හෙළි කරාට අර කියන කොන්දේසි යනවා එලිදරව නොකල යුතු කියන කොන්දේසිය කඩවීමක් වෙන්නේ ඔහුට ඒක ආරක්ෂාව තියෙනවා යම් ලිඛිත නීතියක් මගින් අර කියන්නේ හෝ අන්‍ය ආකාරව තොරතුරු හෙලිදරව් කිරීම කරේ පැන වී තිබෙන රහස්‍යභාවය පිළිබඳව වෙනත් සීමා කිරීමක් හෝ යම් බැඳීමක් පැවතුනද ඒ නොතකා ඉහත වගන්තියේ බලාත්මක වූ අතර ඒ අනුව ක්‍රියා කරමින් කරන යම් හෙලිදරව් කිරීමක් සීමා කිරීමක් එහෙම වරදක් වෙන්නේ නැහැ කියන එක තමයි ඔය කියන්නේ මම හිතන්නේ ක්ලියර් ඇති පැහැදිලි නේද දැන් මට කියන්න ඕන මොකද්ද මට කියන්න උත්සාහ ගන්නේ ගන්ධන කරුවන් ආරක්ෂා කිරීමේ නීත්‍යානුකූල රාමුව යටතේ නම් ගන්ධන කරුවන්ගේ තොරතුරු ইনফরমේෂන් කිසිිනුට එලි කරන්න බෑ. නමුත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතනුව තොරතුරු හෙළිදරව් කළ යුතු බව කිරීමේ වකිමක් තියෙනවා. එමේ හෙළි කරා කියලා අර පැනලා තියෙන සීමාවන්ට යටත් වෙන්නේ නැහැ. ඒ එක්සෙම්ෂන් එකක් තියෙනවා. වියතිරේකයක් තියෙනවා හෙළි කරන්න ඕන. එමේ සැකකට අවස්ථාවක් තියෙනගෙන වෙනත් නීතික කුමක් සඳහන් නොද එවැනි අවස්ථාවක නිලධාරියෙක් අධ්‍යක්ෂවරයෙක් සේවකයෙක්ගේ වකිම් එවිට ඉෂ්ට කරා වෙනවා කියලා නීතිය කියල දෙනවා. මම නෙමෙයි කියන්නේ නීතිය. ඒ නිසා නීතියෙන් ප්‍රතිපාදනයක් අවස්ථාවක් ලබා දීලා තියෙනවා එවැනි අය ආරක්ෂා කිරීමට. ඒතකොට එවැනි තොරතුරු ලබා දීම වරදක් හැටියට සලකන්නේ නැහැ. හරි. දැන් මට කියන්න ඕනේ ඒකයි. ඒතකොට එවැනි අවස්ථාවක හෙලි කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක හෙලි කිරීම මේකේ ඒ වකිම පැවිල්ලා තියෙනවා. රයිට්. ඊළඟට තොරතුරු හෙළිදරව් කිරීම වරදක් බව දැන් මම එකම කාරණේ දෙපැත්තට කියනවා හෙළිදරව් නොකිරීම වරදක් ඒක කලින් කතා දැන් කරනවා හෙළිදරව් කිරීම වරදක් වෙන්නේ ඇයි මොකද මේ පනත ඇරතේ තමාගේ කාර්ය ඉටු කිරීමේදී හැර අදකරි මේ පනතෙන් නියම කළ නිශ්චිතව වකිම් පවර්තින කාර්ය හැර එම කාරණේව එම විමර්ශනයට අදාළ වෙනත් යම් තොරතුරක් හෙළිදරව් කිරීමෙන් එම විමර්ශනයට අගතියක් වීමට ඉඩ තිබෙන බව දැන දැනවා එම කාරණේ හෝ තොරතුරු යම් අධිකරණයකට හෝ වෙනත් යම් තන්ත්‍රයකට හෙළි කරන හෝ විමර්ශනය කරන ලද්දේ යම් හෝ කරගෙන යනු ලබන්නේ හෝ කිරීමට ආසන්න උපාතින යම් තැනැත්තෙකුට විරුද්ධව ඒ තැනැත්තා පිළිබඳව යම් ලේඛනයක් හෝ දෙයක් දැනගෙන වරදවා පෙන්වන වසන් කරන අවස්ථාවක ඒක වරදක් වෙන බව ඒ වගේ තොරතුරු හෙළිදරව් කිරීම වරදක් වන බව සාහනයි. කියන්නේ මේක මොකද්ද මේ එකම කාසිය දෙපැත්ත වගේ. මුලින් කියනවා හෙළිදරව් නොකිරීම වරදක් කියලා. දැන් කියන හෙළිදරව් කිරීම වරදක් කියලා. කියන්නේ හෙළිදරව් කළ යුත්තේ හෙළිදරව් කරන ආයතන වලට සහ හෙළිදරව් කරන්න අවශ්‍ය ප්‍රමාණයට පමණයි. අනවශ්‍ය විදියට, අනවශ්‍ය අයට, අනවශ්‍ය පුද්ගලයන්ට, අනවශ්‍ය ආයතන වලට අධිකරණයකට වේවා හෙළි නොකිරීමටත් බග බලා ගන්න ඕනේ. මේ දෙපැත්තම තියෙනවා. ඒක මම හිතන්නේ පැහැදිලි ඇති. ක්ලියර්. ක්ලියර් නේද මේ කියන එක? හෙළිදරව් කිරීම වරදක්, හෙළිදරව් නොකිරීම වරදක්. දෙපැත්තම තියෙනවා. හරි නේද? රයිට්. හරියට තේරුම් ගන්න එක. රයිට් ඕකේ. අපි කතා කරන්නේ මනි ලොන්ඩරි ඇන්ටි මනි ලොන්ඩරි නැක් මුදල් විසඳගෙන වැළැක්වීමේ පනත රයිට් රයිට් ඊළඟට අපි ඉස්සරහට යමු ඊළඟට එවැනි අවස්ථාවක වරදකට වරදක් කරන විදිහ මහාධිකරණයේ ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසු ඔන්න විදිහට මාස 6යි දඩේ 50,000ක ඒ දඩයට ලක් වෙන්න වෙනවා විදිහට දඩ නියම කරලා තියෙනවා වරදා හා සම්බන්ධ වත්කම් ක්‍රියාවිරිත කිරීම සහ රාජසන්ත කිරීම ප්‍රීසිං ඕඩර් වත්කම් රාජසන්ත කිරීම යම් ගිණුමකට දේපලකට හෝ ආයෝජනකට අදාළ කවර හෝ ගන්ඳුනු කිරීම
තහනම් කරන නියෝගයක් ඉන්නේ ෆ්‍රීසිං ඕඩර් එක පොලිස් අධිකාරී නිලයට පහත් නොවන නිලයක් දරන පොලිස් නිලධාරියෙකු විසින් හෝ එවැනි නිලධාරියෙකු නොමැති අවස්ථාවක සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් එම වරද කිරීම සඳහා උපයෝග කරගෙන තිබිය හැකි ඉරසනන් දේපල ක්‍රියාවලිය දෙකින් සඳහා නියම කළ හැක. ඒ කියන්නේ ෆ්‍රීසිං ඕඩර්යක් කරන්න SP කෙනෙකු ඉරි හිල්ලාරු බලා යා නොමැති අවස්ථාවක SP කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ වත්කම් වරදහා සම්බන්ධ වත්කම් ක්‍රියාවිරහිත කිරීම සහ ඒක රාජසන්ත කිරීම තව එකක් මේ කතා කරන ක්‍රියාවිරහිත ෆ්‍රීසිං ඕඩර්. ඒ වගේ කරන්න පුළුවන් ෆ්‍රීසිං ඕඩර් එකක්. ඒක තමයි මුලින් දැන් ඔය කියලා තියෙන්නේ. මේ විදිහට පොලිස් සින්දාරියෙකුට එක ෆ්‍රීසිං ඕඩර් එක කරන්න ක්‍රියාවිරහිත කිරීම කරන්න පුළුවන්. රයිට්. ඊළඟට ඊළඟ මුදල් විශුද්ධිකරණය වරද සම්බන්ධයෙන් යම් තැනකට වරදකරු කරනු ලැබුව අවස්ථාව අන්න මහ අධිකරණයක නිශ්චිතව පිළිගත් නීත්‍යානුකූල අසනලව නඩුවකදී මහ අධිකරණයක් විසින් වරදකරු කරන අවස්ථාව යම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ඍජුවම හෝ වක්‍රව හෝ විත්පන්නව හෝ උපලබ්ධිය ඇති ඒ තැනත්තාගේ යම් චංචල හෝ නිශ්චල දේපල දේපල සියලු බැඳීම් වලින් නිදහස්ව රජය සතුකල යුතු බවට ඒ තැනත්තා වරදකරු කරන අධිකරණය විසින් පනතේ විධිදානට අයටත්ව ආඥා කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ ඔප්ෂන් එකක් නෑ ජජ්ට ඒ මහාධිකරණයේ වරද සංස්ථාපනය වෙලා ඒක වරදකරුවෙක් කරන නඩු තීන්දුවෙම ඒ මහාධිකරණ නිශ්චකරුවා විසින් හෝ මහාධිකරණ නිශ්චය මණ්ඩලය විසින් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ දේපල රාජසන්තක කිරීමේ නියෝගයක් අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුමයි ඒක නීතිය කියලා තියෙනවා. ජජ්ට ඔප්ෂන් එකක් නෑ ඒක. අනිවාර්යෙන් කරන්න ඕන. රයිට්. දැන් කලින් කිව්වේ ෆ්‍රීස් කරන එක. පත්කම් ක්‍රියාවිරහිත කිරීම. මේ කියන්නේ රාජසන්තක දෙකක්. ෆ්‍රීස් කරද්දී ගිණුමක් වෙන්න පුළුවන්, ගිණුම තියෙන මුදල් වෙන්න පුළුවන්, යම් දේපලක් වෙන්න පුළුවන්, ඒ දේපල තියෙන ඒ භූමිය වෙන්න පුළුවන්, ඉඩම වෙන්න පුළුවන්, ගොඩනැගිලි ඒවා ඒ විදිහට ක්‍රියා කරන්න පුළුවන්. රයිට්. ඒකයි කියන්නේ. පුද්ගල මණ්ඩලයක් විසින් මේ පන්තරයේ වරදක් වරදකල විට ඒ පුද්ගල මණ්ඩලය කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙන්න පුළුවන් සභාවක් වෙන්න පුළුවන් ඒ ඔක්කොම මේකට වරදේ හවුල් කරුවන් වෙන බව තමයි කියන්නේ ඒක ඔයගොල්ලෝ කියව ගන්න රයිට් ඒකදී ඉතින් ඒ කොටස මුදල් විශුද්ධිකරණය සම්බන්ධ පාඩම එතනින් ඉවරයි රයිට් මුදල් විශුද්ධිකරණය රයිට් මුදල් විශුද්ධිකරණය ඒක අපි කතා කරේ මුදල් විශ්ුද්ධිකරණය වරදයි මුදල් පන්සලේ අදාළ වීමයි වැලැක්වීම පන්ත සම්බන්ධයි අපි ඊළඟට කතා කරමු මුදල් ගන්දුණු වාර්තා ඊළඟ අයියා මල්ලි අරක 2006 අංක 5 මේක 2006 අංක 6 රයිට් මුදල් ගන්දුණු වාර්තා කිරීමේ පනත රයිට් මුදල් ගන්දුණු වාර්තා කිරීමේ පනත බලමු 2006 අංක 6 මුදල් ගන්දුණු වාර්තා කිරීමේ පනත දැන් මට කියන්න දැන් මාව ඇහෙනව නේද පේනව නේද ඔයගලට ඇහෙනව පේනව රයිට් හරි මට කියන්න ප්ලීස් දැන් මම කතා කරපු මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත මුදල් විශුද්ධිකරණය මොකද්ද ඒ වරද මොකද්ද වරද සංස්ථාපනය පනවන දඩුවම් මොනවාද වරද සමාන දඩුවම වරදක් කරන්න උත්සාහ කරන තැත් කරන කුමන්ත්‍රණය කරන දඩුවම් පනවන්න පුළුවන් ඒ වගේ වරද හෙළිදරව් කළ යුතු බව වරද හෙළිදරව් නොකර අනවශ්‍යයට හෙළිදරව් නොකිරීමේ වකීම් සහ වත්කම් ක්‍රියාවිරහිත කිරීම හා රාජසන්ත කිරීමත් මේ බගන්තිය ඇතුළත් වෙනවා මේවා සම්බන්ධව ඔයගලන්ට වැටහීමක් ආවා කියලා මම හිතනවා. මේකට පොඩි කතාන්තරයක් මම කියන්නත් අගාලා. මම මාතර ප්‍රොවින්ෂල් මැනේජර් ඉන්න කාලේ අපි වැඩමුළුවක් සංවිධානය කරා. දකුණු පළාතේ විශේෂයෙන්ම හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවල පොලිස් උසස් පොලිස් නිලධාරීන්ට සහ උසාවි කටයුතු කරන පොලිස් නිලධාරීන්ට මුදල් විශ්වවිද්‍යාලයේ වැලැක්වීමේ පන්තහ මුදල් ගන්දුරු වාර්තාකිරීම පන්ත පිළිබඳ වැඩමුළුවක්. DIG ළඟ ඉඳලා සීනියර් DIG ඉඳලා ඒ දකුණු පළාතේ සියලුම පොලිස් අධිකාරීවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් සහ උසාවි කටයුතු වල නියැලෙන පොලිස් නිලධාරීන් කියන්නේ පොලිස් කොස්තාපල්වරුන් සාජන්වරුන් එයාලා සියලුම දෙනා මේකට සහභාගී වුණා. ඒ ඒ ඒ නීතිය පිළිබඳ දැනුවත් භාවයක් ලබා ගත යුතු නිලධාරීන් සියලුම දෙනා සහභාගී වෙනවා. මේකට අපි ගෙන්න ගත්තා ඇටෝනි ජෙනරල් ඩිපාර්ට්මන්ට් දිලීප පීරිස් මහත්තයා. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ දවස්වල ඔය නඩුව වලට ඔය දත්ත මැකීමේ නඩුවට අදාළව කරුණු දක්වන්න දිලීප පීරිස් මහත්තයා ඇටෝනි ජෙනරල් මේ සීනියර් සොලිසිටර් ජෙනරල් සීනියර් සොලිසිටර් ජෙනරල්. ඒ එතුමා තමයි අපි ගෙන්න ගත්තේ ඒ කාලේ ඒ වැඩමුළුවට නීතිපති දෙපාර්තමේන්තුව වෙනින් අපේ සෙන්ට්‍රල් බැංකෙන් අපි මම මේක සංවිධානය කරා අපේ මූල්‍ය බුද්ධි ඒකකයේ වෙනම දෙපාර්තමේන්තුවක් ඒක නිලධාරීන් අපි ගෙන්න ගත්ත ඩිරෙක්ට් එක ඒ වගේ අපි මේක වැඩමුළුව කරගෙන ගියා. ගියාම ඊට පස්සේ දිලිප් පීරිස් මහත්තයා ඇග්‍රේෂණි කළා වෙලේ සුදා ගැන උගල අහලා ඇති. වෙලේ සුදා කියලා ඩ්‍රග් ඩීලර් කෙනෙක් දැන් ඉන්නවා මරණ දඬුවම නිල හිරේ ඉන්නවා. එයාගේ නඩුව පාත් තාගෙන යන්නේ පොලිසිය පැත්තෙන්
අධිකරණයට කරුණු දීපත් කරමින් අඩුපාඩුවක් ගැන දිලිප් පීරිස් මහත්තයා සඳහන් කරා වැඩමුළුවේ. ඒක තමයි ඔහුට දඬුවම් ලැබුණා, ඔහු වරදකරු වුණා. නමුත් ඔහුට දණ්ඩ නීති සංග්‍රහය අනුව, ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය පීනල් කෝඩ් එක අනුව ඒ තියෙන වරදවල වලට මරණ දණ්ඩනය නියම කරා. මොකද මේ විජාවරණසා ඒ අදි බැඳුන දේ. නමුත් ඔහු උපයාගත් නීති විරෝධීව උපයාගත් මේ ද්‍රව්‍ය වලින් උපයාගත් දේපල ඒ ආදි දේවල් රාජසන්ත කිරීම සම්බන්ධව මේ කියන මුදල් විශුද්ධ කරන වැලැක්වීම පන්තරේ කරුණු ඉදිරිපත් නොවීම නිසා සමහර දේපල වලින් සමහර දේපල රාජ්‍ය සතුවීමක් උනේ නැති අවස්ථාවක් දිලිප් පීරිස් මහත්තයා කිව්ව මට මතකයි. ඒකට හේතුව වුණේ පොලිසිය විසින් නඩුව පවරද්දී අපරාධ නඩුවක් නඩුව පවරද්දී මහාධිකරණේ ඒ කරුණු ඒ මේ පනත යටතේ වූ ඒ වරදක් සංස්ථාපනය කළ තියෙනවා කියන කරුණු ඉදිරිපත් කළා පැමිණිල්ල ඉදිරිපත් කර නොතිබීම. එතකොට ඒ වරද උනේ පොලිස් නිලධාරීන්ගේ ඒ අඩුපාඩුවක් නිසා කියන එක පැහැදිලි කළා තුමා කිව්වා මෙන්න මේ වගේ අඩුපාඩු පොලිස් නිලධාරීන්ගේ වුණාම නීතිය ක්‍රියාත්මක වීමේදී නීතියේ බරද කරුණු දඩුවම් පැමිණීමේදී සමහර අවස්ථා වලදී අතපසුවීම් මගහැරීම් අධිකරණයේ පැත්තින් වෙන්න පුළුවන් අධිකරණේ වරදක් නෙවෙයි වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න ඕගොල්ලෝ මතක තියාගන්න යම් ආකාරයක නීතිමය කටයුත්තකදී අවශ්‍ය කරන වරදවල් සංස්ථාපනය වන නීත්‍යානුකූල අනපනත් සියල්ලම උපයෝගී කර ගනිමින් ඒ නඩුව පැවරිය යුතුයි. එවැනි අවස්ථාවක ඒ සඳහා උපරිම අධිකරණය වගේ උපරිම දඬුවම් ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරන සමහරු හිතාමතාම ලිහිල් දඬුවමක් ලබා ලිහිල් දඬුවමක් එක මොන හරි වෙන වෙන ප්‍රශ්නත් එක්ක ඒ බලපාන ඒවා තියෙන්න පුළුවන්. නමුත් ඔයාලා තේරුම් ගන්න ඕන නීතිමය ප්‍රතිපාදන තියෙනවා. ඒවා අධිකරණයට හරියට කරුණු දීපත් කරොත් අධිකරණය විසින් සියල්ලම සලකා බලලා අවශ්‍ය දඬුවම් නියම කිරීම කරනවා කියන්නේ. ක්ලියර්. ක්ලියර් ටු ඕල්. දැන් මේකේ අපි ඊළඟ පාඩම ඉවර කරන මුදල් ගන්න වාර්තා කිරීමනේ. ඒක කළාම අර මම කතාව කියන්නේ ඕගලට right? මුදල් ගන්න වාර්තා කිරීම. දැන් මේ මොකද්ද? මේකේ තරමුණ මොකද්ද? බලමු අරමුණ. මේ තියෙන්නේ මුදල් විශුද්ධකරණය සහ ත්‍රස්තවාදී වෙනුවෙන් මුදල් සැපීම වළක්වාලීම අනාවරණය කිරීම. අපි දැන් මේ කතා කරමු මුදල් විශුද්ධකරණය සහ ත්‍රස්තවාදී වෙනුවෙන් මුදල් සැපීම වළක්වාලීම සහ ඒක අනාවරණය කිරීම. විමර්ශනය කිරීමලා පහසුකම් සලසම පිණිස සහ පිළිවෙලින් මුදල් විශුද්ධකරණය සහ ත්‍රස්තවාදී වෙනුවෙන් මුදල් සැපීමට එරෙහි වැරදි සඳහා නඩු පැවරීමේ අවශ්‍ය සැක කටයුතු මූල්‍ය ගන්වන පිළිබඳ දත්ත එකතු කිරීම. සැක කටයුතු මූල්‍ය ගන්වන පිළිබඳ දත්ත එකතු කිරීම තමයි මේකේ ප්‍රධාන වරණම් මේ පනතේ. මුදල් ගනුදෙනු වාර්තා කිරීම ෆයිනෑන්ෂියල් රිපෝර්ටින් ඇක්ට් FRA ෆයිනෑන්ෂියල් රිපෝර්ටින් ඇක්ට් 2006 අංක 6. කලින් කතාවේ 2006 2005 අංක 6. මේක 2006 අංක 6. හරි. ඒක මුදල් විශේෂිකන්නේ හා ත්‍රස්තවාදී සඳහා මුදල් සැපීම මැඩ ප්‍රවැත්ම සඳහා නිසි උද්‍යෝගී පියවර ගැනීමට ඇතැම් ආයතනවලට නියම කියන නිසි උද්‍යෝගී පියවර ගැනීමට ඇතැම් ආයතන නියම තවත් තරමුණ ඊළඟට අදාළ පනත අදාළ වන සියලු ආයතනවල කටයුතු නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වගකීමතු අධිකාරියක් හඳුනා ගැනීම. ඒ කියන්නේ මේ ආයතනවල කටයුතු නිරීක්ෂණය කරන්න මේක ක්‍රියාත්මක කරන මේ පනතේ තියෙන බලතල ඒකට වගකීමතු අධිකාරියක් හඳුනා ගැනීමේ විධිදාන සැරසීම. ඒ කියන්නේ FIU Financial Intelligence Unit එක සැරසීම සහ අදාළ අනිකුත් කාර්යා සම්බන්ධයෙන් විධිදාන සැරසීම සඳහා වූ පනතක් කියන එක ඔයගොල්ලෝ මතක තියා ගැනීම අවශ්‍යයි. right? ආයතනවල කාර්ය කිසිම ආයතනයක් විසින් නිර්නාමිකව යම් ගිණුමක් හෝ අංකයක් මගින් පමණක් හඳුනනු ලබන යම් ගිණුමක් හෝ ආයතනයේ දැනීම අනුව ව්‍යාජ හෝ අසත්‍ය නමකින් ක්‍රියාත්මක කරන යම් ගිණුමක් ඇතුළු ඒ ගිණුමේ දරන්නා හඳුනාගත නොහැකි වූ ගිණුමක් විවෘත කිරීම ක්‍රියාත්මක කිරීම හෝ පවත්වාගෙන යාම කරනු නොලැබිය යුතුය. කිසිම ආයතනයක් කියන්නේ මා ගිණුම් පවත්වන්නේ කවුද? බැංකෝ, මුදල් සමාගම්, ඒ වගේම වෙන අනිකුත් මූල්‍ය ආයතන, මයික්‍රෝ ෆයිනන්ස්, ග්‍රාමීය බැංකෝ, දිවි නැගුම, සනස, ඔය ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කිසිම ආයතනයක් නිර්නාමිකව, ඒ කියන්නේ ඩමි account තියාගන්න බෑ. ඩමි account තියාගන්න බෑ. එහෙම අංකකින් හෝ අඳුන ගනුදෙනු කර හඳුනා ගැනීමකින් තොරව. මොකද්ද මේ කියන්නේ? Know your customer, KYC principle. දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකර්ස් දන්නවනේ KYC. Know your customer. ඉතින් ඕන මූල්‍ය ආයතනයට පැමිණෙන ගනුදෙනු කරුවෙක් ඔහු කවුද? ඔහු පදිංචි කොහෙද? ඔහුගේ ආදායම් මාර්ග මොනවාද? ඔහු වෙනත් ආදායම් තියනවද? නීත්‍යානුකූල ව්‍යාපාරද? නීත්‍යානුකූල නොවන ව්‍යාපාරද කියලා දැනගන්න ඕනේ. KYC. Know your customer. මම මෙතන කිව්වේ මගේ උදාහරණයක් මම දන්න දෙයක් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරන්නම් කියලා.
මම පහුගිය කාලේ මම රිටයර් වෙලා මම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජාතික සමෘද්ධි මේ ජාතික සභාව කියලා තියෙනවා. ඒ නැෂනල් කවුන්සිල් එක. ඒකේ මෙම්බර් කෙනෙක් හිට මම ඇමතුමා විසින් පත් කරලා වැඩ කරා. ඒ කරද්දී අපි සංවිධානය කරා සමෘද්ධි නිලධාරීන්ට සමෘද්ධි නිලධාරීන්ට වැඩමුළුවක් ලංකාව පුරාම දිස්ත්‍රික් මට්ටමේ සමෘද්ධි බැංකු කරුවන් විශේෂයෙන් සමෘද්ධි බැංකු කරුවන් සම්බන්ධ මේ මුදල් විශුද්ධිකරණය හා මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන මාලාවක් සංවිධානය කරා ලංකාව පුරාම පුත්තලම වැඩසටහන සංවිධානය කරද්දී පුත්තලම වැඩසටහන පවත්වද්දී එක පුත්තලමේ මට හොඳට මතකයි තාම ඉතාම හොඳ දේහධාරී මැනේජර් නෝනා කෙනෙක් කළු පුත්තලම පැත්තින් ටික කළු වෙන්නේ මේ හැමෝනේ කළු දේහධාරී නෝනා කෙනෙක් මැනේජර් කෙනෙක් එයා මේ වැඩමුළු හොඳට අහගෙන එක පාට මෙයා කිව්වා සර් මේ 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 මුදල් විශ්ුද්ධ කරන්න නැහැ මුදල් ගනුදෙනු වාර්තා කිරීම පාන්ත ගැන කතා කරලා අපි පැහැදිලි කරන් යද්දි මම හිටියේ අවස්ථාවේ සර් මගේ බැංකුවට ග්‍රාම මේ සනස බැංකුවට දිවිනගම බැංකුවට ආවු ගමේ ඒ ළඟපාත මුදල් ගන්නේ කෝටි 5ක් මුදලක් දාලා ගියා කෝටි 5ක් පොඩි බක්කින සෙල්ලම් මුදලක් නෙවෙයි එහෙනම් ලක්ෂ 500ක් හරිනේ ලක්ෂ 500 මිලියන 50 කෝටි 5ක මුදලක් තැම්පත් කරලා ගියා කියලා එතන මං ඇහුවා ඔයා දන්නවද මේ මුදලාලි මොනවද කරන්නේ නෑ අපි ගම් පැලත්තේ ගන්දුළු මේ ව්‍යාපාර කරන මුදල් නෝ යුව කස්ටමර් KYC ඒක අදාළයි ඒකලු දිවිනගම වුණත් ග්‍රාමීය බැංකුවක් වුණත් මයික්‍රෝ ෆයිනන්ස් වුණත් ගන්දුළු කරන අතර ගන්න ඕනේ ඒ ප්‍රින්සිපල් එක මම කියන්නේ මේ නීතිය නොදැන සිටීම නිදහසට කාරණා නෙවෙයි නීතිය දැනගෙන ඉන්නවා නීතිය දැනගත්ත නෑ කියලා නිදහසට ගැලවෙන්න බෑ මං කෝ ඔබතුමිය ඒ මුදලාලි මොනවද කරන්නේ එයා උත්පාදනය කරන මුදල් නීත්‍යානුකූල මුදල්ද නැත්නම් නීත්‍යානුකූල නොවන මුදල්ද ආදිවාසීන් තොරතුරු දන්නා වහාම අදම ගිහිල්ලා මේ වැඩමුළු ඉවරලා අදම හෙටම ගිහිල්ලා ඔබගේ දිස්ත්‍රික් විගණන අංශයට කොයිද පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙන දිස්ත්‍රික් විගණන අංශයට ඒගොල්ලෝ වාර්තා කරන්නේ රජයේ දෙපාර්තමේන්තුවෙන්ද වාර්තා කරන්න මොකද නියාමනයක් කරන්නේ දෙපාර්තමේන්තුවෙමයි ඒ දිවිනගම බැංකුවේ නේද නියාමකෙක් නැහැ ඒ නිසා වහාම රපෝර්තු කරන්න මෙන්න මේ තරම් විශාල මුදලක් මගේ මොනවාද මේ දිවිනගම බැංකුවට මේ පුත්තලෙන් තැම්පත් කරනවා මොකද්ද හෙලිදරව් කිරීමේ යුතුයකම් අරමන් කිව්වේ මුදල් විසඳගෙන වැලැක්වීම හිලිදරව් කිරීමේ යුතුයකම් ඒ වගේම එහෙම කියලා අනික් පැත්තට මුදලාලිට කියන්න මේ මුදලාලි මට කරන් දෙන්නේ නැහැ ඔන්න මම දන්නේ නැහැ මං ඔන්න රිපෝට් කරා ඔයා බේරෙන්න බලා ගන්න ගමේ මොනසෙන් ඒව කරන්න බෑ හිලිදරව් නොකිරීමේවත් කීම අනවශ්‍යයිද අවශ්‍ය පුද්ගලන්ට හිලිදරව් කිරීම අනවශ්‍ය ස්ථානවල අනවශ්‍ය පුද්ගලන්ට හිලිදරව් නොකිරීමක් මම ඒක කරන්නවත් බෑ පවහම ගිහිල්ලා මේක දැනවත් කරන්නට ඔයාට ප්‍රශ්නයක් එන්න බුලන් ඇයි වාර්තා නොකර කියලා එතකොට ඒ සීලොම දෙනාට බක්කීමට බෑ. ඒ කියන්නේ අපි මම පාවා ඒ කාලේ ඒක වාර්තා වල ප්‍රශ්නයක් වුණා නම් ජාතික සභාවේ ඉන්න නිසා මට වා අධ්‍යක්ෂ මණ්ඩලේ වක්කීමක් පැවරෙනවා. අනිවාර්යෙන්. අව කිව්වේ අධ්‍යක්ෂ මණ්ඩල මණ්ඩල වල ඒ වක්කීම් පැවරෙනවා. කලින් අපි කතා කරා ඒ නිසා මේක හරි බරපතලයි. ඔයගොල්ලෝ වැඩ ගන්න බැංකුවක නම්, ඔයගොල්ලෝ වැඩ ගන්න මයික්‍රෝ ෆයිනන්ස් කම්පැනි එක නම්, ඔයගොල්ලන්ගේ මෙහෙම ගනුදෙනු සිදු වෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක පුළුවන් තරම් ඉක්මනින් ඔයගොල්ලගේ මැනේජර් හරහා තයිහෙල් නිලධාරි කරා අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ දැන් මයික්‍රෝ ෆයිනන්ස් නම් අනිවාර්යෙන් DSNBFI බැංකු නෝන මූල්‍යාංකන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා. ඒ වගේම සහ මූල්‍ය බුද්ධි ඒකකයට FIU එකට වාර්තා කරන්න ඕන. එම් නුනොත් යම් දවසක ගන්දුනක් හෙලි වුණොත් ඒ වක්කීම හෙලි හෙලිදරව් නොකිරීමේ වක්කීම පැහැරීමේ වරදට ඕගලන්ට උත්තරම දෙන්න වෙනවා සහ දඬුවම් දෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා හරියට මතක තියාගන්න නීතිය නොදැන සිටීම විදහාතර කාරණා නෙවෙයි කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි. මම හිතන්නේ ක්ලියර් ඇති. පැහැදිලි. අපි මේ පාඩම ඉතුරු ඉවර කරමු. ගොඩක් කතා කරන්න තියෙනවා. හරි. නැළි බී දැන් ඉතින් dummy accounts තියාගන්න බෑ. KYC, right? අනිවාර්යයෙන්. ඒතර KYC declaration එක ඉදිරිපත් කරෙත් ඔය මේක අනුව. යම් විශේෂ ගනුදෙනුකරුවෙකු හෝ ගනුදෙනුකාර පන්තියක් හඳුනා ගැනීම හෝ සත්‍යයන කිරීම සඳහා අවශ්‍ය නිල හෝ හඳුනා ගැනීම ලේඛන හෝ විශ්වාස කරන ස්වාධීන ලේඛන ප්‍රභව. දත්ත හෝ තොරතුරු නැතහොත් වෙනත් සාක්ෂි. මේව ගන්තිය අර්ථයේ හඳුනා ගැනීම හා සත්‍යාපන කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කාලය. යම් ආයතනයක ගනුදෙනුකරුවන් විසින් කරගෙන ලබන ගනුදෙනු වලට මේ වගන් තියරේ විධිවිධාන පිළිබඳ සූදානම හෝ අවස්ථානුගත කරුණු අදාළ විචාර ආකාරයේ නියම කරමින් රීති නිකුත් කරනු ලැබියයි. කාටද මේ රීති නිකුත් කරන්නේ? මූල්‍ය බුද්ධි එකකට මේවට අදාළව යම් රීති රෙගුලාසි විධාන නිකුත් කරනවා. ඒකට KYC කියන්නේ එහෙම රෙගුලේෂන් එකක්. Know your customer බැංකු වලට නිකුත් කරලා තියෙනවා. උදා සමාගම් වලට නිකුත් කරලා තියෙනවා. අනිකුත් කල්බත් සමාගම් වලට සහ අනිකුත් සියලුම මූල්‍ය ආයතන වලට ගනුදෙනු කරු හඳුනා ගැනීමේ KYC ඩියු ඩිලිජන්ස් ඒ වගේම නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කිරීම CDD කස්ටමර් ඩියු ඩිලිජන්ස් CDD
केवाईसी नो युअर कस्टमर ये प्रिंसिपल देखो अदाल नियोग मेन मे नीति मे बाले लभ बाले प्रकार मूल्यांकन निगुत तीन राइट राइट क्लियर मम्मी की पैदल लोग मम्मी कथा मुदाल शुद्धीकरण वैलक्यू में पान सह ईट पास मुदाल गंद वार्ता की मेक अय्या मल्ली अंक हय अंक पहा तेलंग पास कर पन दे मेक बंदी तीन मूल्य क्रमे संबंध गंदर वार्ता सेकट गंदर सस्पेंशन ट्रांसाक्शन वार्ता मूल्य बुद्धि महा बैंक राइट एक रोल तरक अय्यो मेरे वेन्नी होम अरवर वार्ता अभी वार्ता हिम की अने प्रश्न कुंड सर प्रश्न मत कद शिराणी बंदर नायक मैं हिट अगमिया गिदरिया तीन गट पार्लमेंट मे नीति सामने एट दाह वरद तम या बतकम बेरकम प्रकाश हर निरीपत्मी पार्लमेंट सामकर वरद කරාට අතුපසුවීමක් වුණාට ඒක ප්‍රශ්නයක් වුණාම තමයි ගැටලුව මත එතකන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අර තියෙන ප්‍රශ්නේ ඔබට කරදර කරන තු ඔබ ප්‍රශ්න කරදර ගන්න එපා කියලා එහෙම ඉන්න එපා ප්‍රශ්නයක් දැනගත්තොත් සැකකට දුකන් දුන්නා අනිවාර්යෙන් ඕනම මූල්‍යයන බැංකුවක් වේවා මුදල් සමාගමක් වේවා කල්බ සමාගමක් වේවා මයික්‍රෝ ෆයිනෑන්ස් වේවා අනිවාර්යෙන් ගනුදෙනුව සැකසයිතනම් ඒක හෙලිදරව් කිරීමේ වාක්‍යම අර කලින් කිව්ව එක තියෙනවා ඒ වගේම අනවශ්‍ය පුද්ගලන්ට අදාළ විවාසනයේ බාධා වෙන ආකාරය හෙලිදරව් කිරීම නොකරන්නත් ඕන गंदर वार्ता त्यागन मूल्य बुद्धि कारण वार्ता कारण इलाट गंदी उद्योग प्रश्न मन दान प्रश्न कारण तीन मूल्य बुद्धि के बलतल कारण पल्ले तीन कीयगण हर हरिद सरल तीन वरद मुना वरद मुना दंट क्रियात्मक नीति दास दास अंक शुद्ध मूल्य पंचायत नियामन राम राइट रेगुलेटरी फ्रेमवर्क इन श्रीलंका अकॉर्डिंग टू Act number 6 in 2016 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පනතට අනුකූලව ඇති කරන ලැබ ස්ථාපිත කරන ලැබ නියාමන රාමුව regulatory framework for the microfinance institution right දැන් මේකේ මේක මේ සටහනක් මම හදලා මේ මේ මහබැංකු වාර්තාවෙන් ගත්ත විශේෂ සටහනක් උපුටා ගත්තා ඒක මම මේක ඇතුල් කරලා තිනේ ඔයගොල්ලෝ මේක කියව ගන්න ඕන right මේක මේ ප්‍රශ්න කුඩා ප්‍රශ්න වලට මේක ප්‍රශ්න දානවා දැන් paper එක බලද්දි पेपर से कद बल तेरना मुना फसल संक्षिप्त रईट अब कहमारती अभी तग्गा मेरी कथा रईट लोकेपुरा मूल्य संघन मूल्य अंतर्गत भाव मूलिका दंट कथा मूल्य अंतर्गत भाव की मुखा देखिए वेदगा मूलिका मूल्यांश संघन दूल्य अंतर्गत भाव सरल दिन कथा दीन विधावगंड विधिम मूल्य सेवांश प्रवेशन नोमेटिक විධිමත් මූල්‍ය සේවාවක් සඳහා ප්‍රවේශාව කියන්නේ මෙතන රයිට් විධිමත් මූල්‍ය සඳහා ප්‍රවේශයක් නොමැතිකම හේතුවෙන් සමාජයේ මූල්‍ය සේවා නොලබුම සහ ඌන මූල්‍ය සේවා ලාභී කොටස් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ වලින් බැහැරවන අතර අවිධිමත් මූල්‍යංශ වෙත ඔවුන් ආකර්ෂණය වේ දැක්ක නේද මේ මයික්‍රෝ ෆයිනෑන්ස් පැත්ත ඒ වගේම අවිධිමත් මයික්‍රෝ ෆයිනෑන්ස් මේ අතන අවිධිමත් මූල්‍ය ව්‍යාපාර පැත්තට मूल्यान नौन नोसलका हेतु
මූලික මූල්‍ය සේවන සඳහා ඇති ප්‍රවේශය උන්ට අහිමි වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. එනමුත් මෙබඳු අඩුවාදයන් ලැබී ගන්නල් කරන් සහ ශුද්ධ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට ණය තැන්පතු රක්ෂණ ප්‍රේෂණ ආදී විවිධ මූල්‍ය සේවා පුහුණු වීම සහ උපදේශන ආදී අනිකුත් සේවන් සැපීම මගින් මූල්‍ය අන්තර්ගත භාවී මෙවලමක් ලෙස ශුද්ධ මූල්‍ය කටයුතු කරනවා. දැක්ක නේද? මූල්‍ය අන්තර්ගත භාවයේ මෙවලමක් ලෙස ශුද්ධ මූල්‍ය කටයුතු කරනවා. මං කිව්වේ ඒකනේ. මූල්‍ය අන්තර්ගත භාවය කියන්නේ සමාජයේ විවිධ තරාතිරම් වල අයට ගැළපෙන මූල්‍ය නිෂ්පාදන සේවන් ඉදිරිපත් කරමින් ඔවුන් විධිමත් මූල්‍ය ක්‍රමයට අන්තර්ග්‍රහණය අතුලත් කර ගැනීම. මූල්‍ය අන්තර්ගත භාවය. එතන මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු කරන්න මේ මයික්‍රෝ ෆයිනෑන්ස් පැත්ත වැඩි දියුණු වීම හේතු වෙනවා. මොකද ඔවුන් සමාජයේ නොසලකා හැරලා ඉන්න කොටසක්. බැංකු වලින් ගණන් ගන්න නැහැ. බැංකුවකට යන්න බෑ. කොලැටරල් එකක් දෙන්න නැහැ. ඒ වගේම වෙනත් ප්‍රශ්න. හැබැයි ස්කිල්ස් තියෙනවා. හැකියාවන් නිපුණතාවයන් තියෙනවා. නමුත් ඔවුන්ට ඉස්සරහට යන්න මූල්‍ය ශක්තිය නැහැ. අන්න එවැනි අයට ඒ හයිය ලබා දීම මූල්‍ය මේ ශුද්ධ මූල්‍යයන්සෙන් කරන්න පුළුවන්. ඒවා ඔයගොල්ලෝ ශුද්ධ මූල්‍ය කන්සෙප්ට් මොනවද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ගිනුම් තියන්නේ කොහොමද? ඒ වගේ සංකල්පන වල වෙනම අපේ මිස්ටර් කනවරත්න මිස්ටර් ධර්මවර්ධන আদি අනික් මිස්ටර් පල්ලෙගම AI විසින් ඒවා හරියට මේ ඒවා පැහැදිලි කරලා මම කතා කරන්නේ මේකේ නීති අනුකූල පැත්ත නීතිය. නීතිය තියෙනවා මේක අවශ්‍යතාවය අපි පැහැදිලි කරා මොකද මේ පැත්ත සංවාදනය වීම හරහා අන්තර්ගත බය වැඩි වීම හරහා ඔවුන් ශක්තිමත් ලෙස සඵලදායි ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා රයිට් හරි රයිට් රයිට් ඒක තමයි කියන්නේ රයිට් ඊළඟට ප්‍රතිලාභ තහවුරු කිරීම ශුද්ධ මුල්‍ය අපේක්ෂාවයි ශ්‍රීලංකාව තුල නියාමයට ලක්නෝ ශුද්ධ මුල්‍යකටද පැවතීම දැන් අපි මේ කතා කරන්නේ මේක දැන් එදා මතකද මම කිව්වා අර නියාමනය ශුද්ධ ශුද්ධ නෙමෙයි මේ අවිධිමත් ලෙස ණය දෙන ආයතන නියාමනය කිරීම අපි එදා පාඩමක් කතා කරේ මේ මයික්‍රෝ ඉන්ක්ලූඩින් මයික්‍රෝ ලෙන්ඩින් ලෙන්ඩින් ඉන්ස්ටිටියුෂන්ස් කියන්නේ ණය දෙන ආයතන නියාමනය කිරීම මම එදා කිව්වා ඒකේ ඒකේ අපි කතා කරා අලුත් පනත ගැන එතකොට ඒකේ මේකේ තියෙන අඩුපාඩු හදන්න තමයි අලුත් පනත ගේන්නේ එතකොට මේ තමයි අලුත් දැන් තියෙන පනත බලංගු පනත දැන් නියාමිත ලක්නෝ ශුද්ධ මූල්‍යකට පැවතීම නීති විරෝධී තැන්පතු බාර ගැනීම අධික පොලි අය කිරීම හරහා ගනුදෙනු කරන සූරාකෑම සහ සදාචාර විරෝධී ණය ආපසු අය කර ගැනීම ක්‍රමවේදයන්ට මඟ පාදනවා කියන්නේ අනෙතිකල් රිකවරි ප්‍රොසෙසස් ඒ ඔවා වෙන්නේ මොකද නියාමනට ලක්නෝ ශුද්ධ මූල්‍යකට පැවතුනම ඔය වගේ නීති විරෝධී තැන්පත් ගැනීම අධික පොලි අය කිරීම ගනුදෙනු කරන සූරාකෑම සදාචාර විරෝධී නැහැ අප්සය කර ගැනීම ආදී දේවල් වෙනවා. තවද මෙව ආයතනවල පාත්න දුර්වල ආයතනික යහපාලනේ. වීක් කෝපරේට් ගවර්නන්ස් දුර්වල ආයතනික යහපාලනේ. හරියට ආයතනවල ක්‍රමානුකූල විදිහට අධ්‍යක්ෂ මණ්ඩලයේ වක්කීම් අනික් ආයේ වක්කීම් නිසැකකාරව අධීක්ෂණ වීමක් සුපරීක්ෂණ වීමක් සහ වැඩ බෙදා ගැනීම කෙරෙන්නේ නැහැ ආයතනික දුර්වල ආයතනික යහපාලනේ. පද්ධති සහ පාලනයේ ප්‍රතිඵලයක් ලෙස දුර්වල ණය මුදා හැරීමේ ප්‍රමිතිය. ණය මුදා හැරීම දුර්වල විදිහට වෙන්නේ. පහළ මට්ටමේ නැවත අපසු ගීමේ අනුපාතයෙන් පාත්තයි ඒ රිකවරි NPL අධික ගන්දුළු පිරිවැය හයි ට්‍රාන්සැක්ෂන් කෝස්ට් සහ පුනරාවර්තන අලාභ යන කරුණු ආයතන වල පරිහානියට මඟ පාදයි මේවා මේ ලොසස් නිසා ආයතන වල පරිහානියට මඟ පාදනවා නියාමනයේ ලක්නෝ ආයතන හරහා ගන්දුළු කරන් සූරාකෑමට ලක්වීම ශුද්ධ මුල් ලාභයට අහිතකර ලෙස බලපාන අතර එය අඩුව ආදායම් ලාභී කොටස සවුදුරට දරිද්‍රතා චක්‍රය විසම චක්‍රය විශේෂ සර්කල් චක්‍රය තුලම රඳවා තැබීමට හේතු ඒක ඔයගලන්ට මයික්‍රෝ ෆයිනෑන්ස් කන්සෙප්ට් වල උගන්වාවි රයිට් විසම චක්‍රය රයිට් දරිද්‍රතා චක්‍රය තුලම රඳවා තැබීමට හේතු වේ එසේම විධිමත් ලෙස නියාමනට ලක් වූ අංශවල ඇතුළුව සමස්ත මූල්‍ය අංශය කෙරෙහි පවතින පාරිභෝගික විශ්වාසනීයත්වය එවැනි ක්‍රියාකාරකම් වෙතින් පළුදු වීමට ලක් වේ අන් දැකනේ පබ්ලික් කන්ෆිඩන්ස් කන්සියුමර් කන්ෆිඩන්ස් ලක් වෙනවා පළුදු වීම මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින අඩු විශ්වාසනීයත්වය සමස්ත මූල්‍ය පද්ධතියම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපායි. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ පෙර කී නියාමනයේ ලක්නෝ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර නිර්දේශන ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණේ. දැක්කනි? දැන් මම මෙච්චර කතා කරේමද? ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය ලක් කිරීමේ අවශ්‍යතාවයන් මොනවාද? දැයිස්තුගත කරන්න. ලකුණු දෙකයි. මේ කරුණු එකකට ලකුණු භාගේ 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 වගේ ලකුණු මොනවා එහෙම උත්තර ටික ලියන්න වෙනවා. ඔවා තමයි කරුණු. රයිට්? ඔවා තමයි කරුණු. රයිට්.
අවශ්‍යතාවය right ඊළඟට ශුද්ධ මූල්‍ය ආයතනවල මෙහෙයුම් වලින් වෙන ප්‍රතිලාභ සමාජයේ යොමු කිරීම සඳහා නියාමන සහ අධීක්ෂණය තුළ ශුද්ධ මූල්‍ය ආයතනවල මෙහෙයුම් නිවැරදි මකට ගැනීම අත්‍යවශ්‍ය වේ මේවා නිවැරදි මකට ගන්න ඕනේ ඒගොල්ලන්ගේ ඔපරේෂන් ශුද්ධ මූල්‍ය නියාමන යාන්ත්‍රණයක් තුලින් ශුද්ධ මූල්‍ය ආයතනවල මූල්‍ය ස්ථායීතාවය ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක සාහෘ කිරීම සඳහා ශුද්ධ මූල්‍ය ආයතනයේ මෙහෙයුම් කාර්යක්ෂම මෙහෙයුම් කාර්යක්ෂම ප්‍රායෝගික සහ තිරසාර කිරීම අපේක්ෂා කරනවා. අරවා තමයි බලාපොරොත්තු වෙන අරමුණ. සවිමත් නියාමන රාමුවක් ක්‍රියාත්මක නැංගීමත් සමග අඩුවාදායම් ලැබි පුද්ගලයන් සහ කුඩා සහ ශුද්ධ විසය කියන්නේ මූල්‍ය සේවා සැපීම සඵල සහ කාර්යක්ෂම වීම තුළින් මූල්‍ය අන්තර්ගත භාවයේ වර්ධනය වෙනවා. දැක්කනේ එතනත් මූල්‍ය අන්තර්ගත භාවයේ වර්ධනය වෙනවා. ඒකට සම්බන්ධ කර ගැනීම හරහා ශුද්ධ මූල්‍ය ආයතන යම්කිසි නියාමන සහ අධීක්ෂණ අධිකාරිය කැත්තේ නියාමන වීම ඒ වාට අරමුදල් මූලාශ්‍රයට පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම රජය වෙන්න පුළුවන් මහබැංකු ආරමුදල් වෙන්න පුළුවන් දායකයන් සහ අනිකුත් අයද නායකයන් වෙන්න පුළුවන් හවුල් කරන ලෙස කටයුතු කිරීම ඇතුළුව පහසු කරනවා තවදුරටත් නියාමන යාන්ත්‍රණයක් පිළිwidetilde පාරිභෝගික ආරක්ෂණ ප්‍රමිතීන් සහ තැන්පතු ආරක්ෂණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම මඟ පාදයි දැක්ක නේද පාරිභෝගික ආරක්ෂණ ප්‍රමිතීන් consumer protection policies නැත්නම් principles ප්‍රමිතීන් අපි දැන් ඒක කතා කරා ඒව වර්ධනය වෙන්න මේක බලපානවා මේ නියාමන කාර්යයන් තැන්පතු ආරක්ෂණ ක්‍රමවේදයන් ඒව ඩිපොසිට් ඉන්ෂුරන්ස් ඒවා ප්‍රවර්ධනය කරන්නත් මේක බලපානවා ඔය තැන්පතු ආරක්ෂණය කියලා ඇතුළුව තැන්පතු ආරක්ෂණය ඇතුළුව තවර ඒවන්න තියෙන නෝට් එකක් තියෙනවා ඒක මට කරන්න වෙන්නේ නැහැ ඒක නම් ඔයගොල්ලෝ කියව ගන්න ඔක්කොම අපි ඒව කතා කරලා තියෙන්නේ තැන්පතු ආරක්ෂණ ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකත් එක්ක තව කුඩා කුඩා බැංකු නොවන මූල්‍යයන්වල පොඩි සරල සංක්ෂිප්ත වර්තාවක් තියෙනවා ඒකත් මම එවනවා කලින් කර දෙනවා ඔයගොල්ලන්ට ඒවයි ඒකත් කියව ගන්න right ඩිපොසිට් ඉන්ෂුරන්ස් එක නම් right right නම් 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය 50. දැන් අදට වල පාත්තන 50. බලංගු පළව. 16 අංක 6 දරන ශුද්ධ මූල්‍ය 50. එතන මේක කියනවා කොටස් දෙකකින් මේවා කරනවා කියලා. මොනවාද ශ්‍රී ලංකා මහා බැංකුවෙන් විතර රටවල ක්‍රියාත්මක වන ශුද්ධ මූල්‍ය සාමාන්‍ය බලපත්‍ර නිකුත් කිරීම. ලයිසෙනින්. ඒවා අධීක්ෂණය හා නියාමනය කිරීම. regulation and supervision. අදාළ වගකීම් පවරමින් 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය 50 දාසේ හතයි පාර්සම නිදිරි බලත්වයේ දැන්ට පවතින පන. තවදුරටත් ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධාන වශයෙන් NGO MFI සීමිත ඉතුරුම් තැන්පතු බාර ගන්නා රාජ්‍ය නෝන සංවිධාන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රීස්ථාරය විසින් ලියාපදිංචි සඳහාද මෙම් පන්ත මගින් නිදිදාන සලස්වා ඇත. මේ යටතේ කොටස් දෙකක් ඇද ලියාපදිංචි වෙනවා. එක කොටසක් මහා බැංකුවේ බැංකු නෝන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ශුද්ධ මූල්‍ය සමාගම. අනිත් එක තමයි NGO MFI ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රීස්ථාවරය යට ලියාපදිංචි. මේ දෙකම කණ්ඩායම් දෙකකට වෙන්නේ. සංවිධානය කළා කියලා මේ පනතේ අරද. එසේම මුදල් මණ්ඩලය මගින් ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධාන නියාමනය හා අධීක්ෂණය සඳහා ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය විධි විධාන මෙම්පත්ත මගින් සලසා ඇත. මේක ටිකක් තේරුම් ගන්න ඕන හරියට. මොකද්ද මේ කියන්නේ? දැන් ඇක්ට් එකෙන් බලය ලැබිලා තියෙනවා මහ බැංකුවට ශුද්ධ මූල්‍ය සමාගම් නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කිරීම. ලියාපදිංචි ශුද්ධ මූල්‍ය සමාගම්. ඒ කියන්නේ MF මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනිස්. right මේ ශුද්ධ මූල්‍ය සමාගම්. ඒ වගේම ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රීස්ථාපනය යටතේ තව NGO MFI කියලා කොටසකුත් ලියාපදිංචි කරනවා. ඒක බලන්න යා. හැබැයි ඒ ආයතන වර්ග දෙකම සඳහා අවශ්‍ය කරන නිර්ණායකයන් ප්‍රමිතීන් යම්ම් රෙගුලාසි ප්‍රතිපත්ති කොන්දේසි සියලුම දේවල් පණවනු ලබන්නේ මේ පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව මහ බැංකුව විසින් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ඒකත් ඔගොලු මග ඒ පණවන ලද රෙගුලාසි කොන්දේසි කීපයක් අපි දැන් තව පාඩමක තියෙනවා මේකෙන් පස්සේ ඒක අපි කතා කරමු ඒ විධානයන්න රීතින් කීපයක් තියෙනවා ඒවා අපි කතා කරමු right අපි කියව ගන්න පුළුවන් ඔයගලන්ට බඩු තියෙන ඔයගල ගා ඒවලා තියෙන ඔක්කොම right මොනවද කියලා කතා කරමු ඊළඟට සරසලා තියෙන මේකේ ලක්ෂණ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර අර්ථ දැක්වීම definition of microfinance again tempatu bara ganeema saha pradhana washeen aduwa gayam laabi tanattanta saha shuddha vyavsayakanta konema aakarika moolya pasukama konema aakarika yan kuda wenna pulan madhyama wenna pulan tikak loku ekak wenna pulan aadi pasukama ekeni leasing ekak wenna pulan nayak wenna pulan etan keti kaalana wenna pulan medhi kaalaya yali konema aakarika moolya pasukama sapayima වෙනත් මූල්‍ය සේවා සැපීම කියන්නේ වෙනත් සේවා අද ෆයිනෑන්ෂල් සර්විස් හෝ ඕනෑම ආකාරයක
මූල්‍ය පහසුකමක් සහ වෙනත් මූල්‍ය සහ සැපයීම ශුද්ධ මූල්‍ය ව්‍යාපාර ලෙස පනත ප්‍රකාරව අර්ථ දක්වා දැක්කනේ ඩෙෆිනිෂන් එක ඒ කියන්නේ ඔක තමයි ඔක මතක තියාගන්න ශුද්ධ මූල්‍ය ව්‍යාපාර පාත්තන්ට අවසරලත් පුද්ගලයන් ඊළඟට කවුද පුද්ගලයන් කාටද මේවා permitted institution or persons කවුද බලපත්ලාභී ශුද්ධ මූල්‍ය සමාගමක් අපි කියන්නේ මයික්‍රෝ ෆයිනන්ස් කම්පැනිය හෝ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධානයක් හෝ පනතේ දෙවන වගන්තියෙන් නිදහස් කරන ලැබුවා ආයතනය. කියන්නේ එක්සෙප්ෂන්ස් තියෙනවා නිදහස් කරන ආයතන. ඕ හැරුණකොට වෙනත් කිසිදු පුද්ගලයෙකුට ශුද්ධමල ව්‍යාපාර කරගෙන යන්න හැකියි. එවැනි පුද්ගලයන් මේ පන්තරයේ වරදක් වෙනවා. ඒක වරදකරු වෙනවා කියන්නේ ඒක තමයි වෙන්නේ කියන එක කියවගන්න. හරි? කෙසේ වෙතත් පන්ත බලාපොරොත්තු දිනට පෙර දින. එනම් 16 හට ගන්න මොනිටක් ශුද්ධ මූල්‍ය ව්‍යාපාර නිරත වූ පුද්ගලයන්ට පන්ත බලාපොරොත්තු දින මේක පරණ ඉතිහාස කතාවක්. ඒවා අවස්ථාව දෙන්නා. ඒ විදිහට ඒගොල්ලන්ට මේ शुद्ध मूल्य नियाम अधीक्षण व्यूहे आयतन वर्ग देखा शुद्ध मूल्य समागम तीन स्वेच्छा समाज सेवा रिजिस्ट्रार क्रियात्मक හොයා බලන ආයතන සමූහයන් තියෙනවා. ඒ වර්ග දෙක වෙන වෙනම නියාමන හා අධීක්ෂණ මේ රූප සදානේ විස්තර දිනවා. මේ නියාමන අධීක්ෂණ විදිහෙන් පෙන්වන්නේ ඒක. හරිද? මේක තියෙනවා. ශ්‍රී ලංකා මහමගේ මුදල් මණ්ඩලය තමයි මේ තියෙන්නේ. මුදල් මණ්ඩලය. උඩින්ම ඉන්නවා. ඒගොල්ලෝ මේ පැත්තට ශුද්ධ මූල්‍ය සමාගම්මට බලපත්‍ර නිකුත් කරනවා සහ ඒව ගැන අධීක්ෂණ නියාමනය කරනවා. මේ මුදල් මණ්ඩලය. මේ පන්තෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව මුදල් මණ්ඩලය මේ පැත්තට බලපත්‍ර නිකුත් කළා මේ ආයතන ගැන සම්පූර්ණ විධාන රීති නිවිදාන නිකුත් කිරීම කරනවා අනික් පැත්තට මුදල් මණ්ඩලයම මේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධාන නියාමනය සඳහා රීස්ටාරයට ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ගෝපදේශ සම්පාදනය කරන අනික් කණ්ඩායම ඒවා ඊට පස්සේ රීස්ටාරය විසින් මේ විදිහට ක්‍රියාත්මක කරනවා ඔක තමයි මෙකනිසම් එක රයිට් ඕක තමයි මෙකනිසම් එක මේක අනිවාර්යෙන් මේ ස්ට්‍රක්චර් එක මතක තියාගන්න මේ තැන්වලින් ප්‍රශ්න දානවා මම හරි හරි ස්ට්‍රක්චර් එක ඊළඟට බලපත් ලබා ගන්නවන අවශ්‍යතාවය දැන් ලයිසෙන්සින් රික්වයර්මන්ට් බලපත් අපි ශුද්ධ මූල්‍ය සමාගමක් වෙන්න ඕන ඉස්සෙල්ලා ඒක කම්පැනි එකකට රෙජිස්ටර් කරන්න මේ දින්නේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධානය නම් මේ ස්වේච්ඡා සමාජ සංවිධානයකට ලියාපදිංචි වෙන්න ඕන ඒ දෙක තමයි මූලික වශයෙන් තියෙන්නේ ඊට පස්සේ ජනතාව පනත හරහා දැනුවත් කිරීම ඒ කියන්නේ මේ පනත මගින් කරන දැනුවත් කිරීම මෙන්න මේ විදිහට වෙන්නේ මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව බලපත් වලත් ශුද්ධ මූල්‍ය සමාගමක් කියන්නේ ලයිසෙන්ස් මයික්‍රෝ ෆයිනන්ස් කම්පැනි එක right ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධානයක් අනික් කණ්ඩායම. ඕ පනතේ දෙවන වගන්ති ප්‍රකාර අදාළ වීමෙන් බැහැර කරන ලද. يعني ලයිසන් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බැංකුව එන්න පුළුවන්. මුදල් සමාගම් වෙනත් මූල්‍යයකන ශුද්ධ මූල්‍ය කටයුතු කරනවා නම් නමුත් ඒගොල්ලන්ට ඒ පනතයන්ට ලයිසන් එකක් ලැබිලා තියෙන පොළකට ඒගොල්ලෝ නිදහස්. ආගෙන නෝන වෙනත් යම් තැනක විසින් ශුද්ධ මූල්‍යන වචනය හෝ යම් ප්‍රභේදයක් හෝ පාවිච්චි කරන්න බෑ. ඒක තමයි කියන්නේ. ඒක තේරුම් ගන්න right. තවදුරටත් සෑම බලපත්ලාභී शुद्ध मूल्य समागम सी प्रधान व्यापार स्थाने सी बलपत्र प्रदर्शन शाखा प्रदर्शन बलगंडे कंपनी रईट शुद्ध मूल्य राज्य संविधान साहति के सी प्रधान व्यापार स्थाने प्रदर्शन के पीठपत एक शाखा प्रदर्शन आवश्यकता है රීති විධාන ප්‍රතිපත්ති ප්‍රනිසා මාර්ගෝපදේශ නිකුත් කිරීම. ඒ යට ශුද්ධ මූල්‍ය සමාගම් වල නම් මේ විදිහට නිකුත් කරනවා අපි ඒව ගැන වෙනම බලනවා දැන්. දැන් අපි ළඟ වෙනම ලිස්ට් එකක් තියෙනවා මොනවාද? සමාගම් වල දාපු රීති සහ විධාන 8ක් තියෙනවා රීති 2ක් තියෙනවා. ඒක අපි බලනවා වෙනම නේ. රයිට්? ඊළඟට ඒ පැත්ත. ඊට පස්සේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධාන වලට කොහොමද කරන්නේ කියන ඊළඟට තියෙනවා. මුදල් මණ්ඩලයේ විසින් රජිස්ට්‍රාරයවට ප්‍රතිපත්ති ප්‍රමිති සහ මාර්ගෝපදේශ නිකුත් කළා. ඒ අනුව ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධානයක් විසින් පාර්තා වෙන තු ආවම ශුද්ධ ධනය. ඒ ව්‍යාප්තිය වල තීරණය කරනවා. දිස්ත්‍රික් මට්ටමේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධානයක් විසින් රුපියල් මිලියන 2ක ආවම ශුද්ධ ධනයක්. ජාතික මට්ටමේ ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධානය මිලියන 5ක ආවම ශුද්ධ ධනයක්ද පාර්තා ගන්න ඕනේ. ඒ වගේ නිර්ණායක ඉදිරිපත් කළා තියෙනවා. රජිස්ට්‍රාරය විසින් නියම කරන පරිදි राज्य नोन संविधान अतीत वार्ता
शुद्ध मूल्य राज्य संविधान भारत है सीमित इतरों टैंपल लिमिटेड डिपॉजिट्स पमराई उन्न तीन अर भगंति पानी भगन विषय आम मौलिक प्रार्थने शुद्ध मूल्य पानी दास अंक रीति अणु मेजन अभी वेम कथा कर रीति मैं कियोगो रीति अभी वेम कथा करना इलाक इधर पास अट दिन संबंधित प्राथमिक आने एक मैं नोट सॉरी मैं नोट मैं मेके विस्तर मुना वर्गीकरण कियोगन रईट मैं इवरा नोट अभी मे कथा कर शुद्ध मूल्य पानत रईट एक मुखद मे आवश्यकता नियामने के लिए वेदगत कम नियामन व्यूह सह दंड क्रियात्मक स्ट्रक्चर्स देख शुद्ध मूल्य समागम सह मे राज्य मे एनजीओ एम ए फैना कौर अड़द नियामने प्रतिपत्ति पंपी हजार कौल रईट एक रईट मत की मैं बेगे मे करा क्लियर टू ऑल क्लियर विसी नंबर ने किन रईट क्लियर मे मे कथा कर शुद्ध मूल्य पंत मतक दिया मेके अड़पाउन अलू पंत आप कथा करा नाय नियामन अधिकारी मे नियामन अधिकारी मे शुद्ध मूल्य नियामन अधिकारी हा ये पानत अलुत्पान राइट को दहा रेस्पॉन्स कर दाइट है ना माओ है ना निधि कट्टी मोद इसी नाम ने किन्नो ने जॉइन मेरा राइट हाँ एक दहा क्लियर कौज दिनुषा राइट हरी ओके ओके दिनुषा राइट लक प्रिय हरी राइट मैं प्रश्न लाना है मतलब राइट हरी ओके क्लियर प्रशांत हरी एक हरी मैं काफी कथा करा मैंने मैं कहो बोलो मेथी ने पाना देगा मेरी मम्मी मैं पाटन डालती है देदास अनुवे अंक हाथरा धारण अंक देखा धारण नया आपस विशेष विधान पान अनुवे अंक हाथरा धारण बैंको मगिन प्रधान नया विशेष विधान पान मैं मैं अनित्य अवृद्धि पान आधार अंटे वही देखना पल्ले विस्तर कल तीन राइट मेरी अनुवे अंक देखा धारण आपस पान मे विस्तर कल तीन मे अर मुंड नीकरण को अभी कारण मिगन मेव की रईट जस्ट फॉर यू इनफर्मेशन रईट मेव की रईट पल्ले हाट तीन रईट मे नोट कंप्लीट नोट तीन रईट इला क्रियात्मक विशेष विधि विधान इलाट अभियाचन करहमद रईट तीन इट पास पहाल तीन इट पास पसन पसन तीन विविध कारण रईट इधन मे मे नीति पन आकार रईट इट पास नाइस तीन प्रकार से पूर्ण मे आदल तीन मेरे दिन कारण रईट माइक्रो फाइनेंस करा दिन फाइनेंस बिजनेस को अनु उकाश संशोधन पान देख पड़ा निकन की संशोधन मेदीन पराठे बल क्रिया बल असल मुदल लाख विशेष विधिधान क्रियात्मक मेकान गिना मैं क्यू होगा पराठे एक कथा कर रईट एक थियरिकल कथा को क्रियात्मक तीन पत्र रईटीवा नोट तीन मैं प्रिंकल अनागते बैंक हेम तन अवश्य वेदगात्मिक कारण अवश्य मे कारण मैं प्रिंक मिनी लाइब्रेरी हदा रईट रईट बैंको की आने मुका डेफिनेशन नायक दीपल की कथा तीन मैं पारिभोग नेपन्न इधर मे संपूर्ण विस्तर तीन रईट इनका मम्मी विस्तर मे नया आयकर विशेष विधान पंत सह बैंको मगिन प्रधान नया विशेष विधान पान रईट अभी कथा करेट मेक कर रईट
අපි දැන් සැලකිය යුතු ලෙස right සැලකිය යුතු ලෙස පාඩම් 80ක් විතර අපි ඉවර කළා right බලන්නකෝ දැන් මේක අපි ඉවරයි right මේක අපි කතා කරා මොනවාද මේ කඳුරුකණ ආරක්ෂක නියාමන රාවු පනත කතා කරා right විශුද්ධිකරණ වැලැක්වීම කතා කරා කඳුළු වාර්තා කිරීම කතා කරා right තාක්ෂණය සහ අනාගත මේක පොඩ්ඩක් කතා කරන්න ඕන ඒකත් අපි කතා කරලා අන්තිම පැයක් විතර කාලෙ දෙන මෙන්න මේ ඩිරෙක්ෂන්ස් ටික අපිට කතා කරන්න ඕන මේ ප්‍රශ්න කීපයකට අපි කතා කරන්න ඕන ඉතින් මේකත් අපි බලමු තාක්ෂණය සහ අනාගත බැංකුකරණය තාක්ෂණික ඉතිහාසය මේකත් මම දිගටම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ right හරි තාක්ෂණය සහ අනාගත බැංකුකරණය ඔයගොල්ලෝ දන්නවා මම මේ ගානේ මතක් කරන්න ඕගලන්ට මම එදත් කිව්වද කොහෙද ඔයගොල්ලන්ට දැන් මූල්‍ය සේවා බැංකින් ඇන් ෆයිනෑන්ස් බිස්නස් කරන ආයතනවල ඒගොල්ලන්ගේ සර්විස් ස්ට්‍රක්චර් එක සේවා සපයන ව්‍යාපාර ව්‍යුහය ව්‍යාපාර සැකසුම වැළුවා අද අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කරන්ට් වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එක ලංකාවෙත් එක වෙනවා මෙමි පාදිනවා ට්‍රැඩිෂනල් ෆන්ඩ් බේස් ඇක්ටිවිටීස් වල ඉඳලා ඒගොල්ලෝ මොඩර්න් ෆී බේස් ඇක්ටිවිටීස් ඒ කියන්නේ සාම්ප්‍රදායික මුදල් පාදක කරගත් ව්‍යාපාර කටයුතු වල සිට නූතන ගාස්තු හා සේවා පදනම් කරගත් ව්‍යාපාර කටයුතු දක්වා මාරු වෙමින් ඉන්නවා මේගොල්ලෝ කවුද එන්ටයර් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි එකම ලෝකෙම ඒක තව ප්‍රධාන ප්‍රබලම හේතුව තමයි තාක්ෂණය සමග බැඳිලා තියෙන මේ අලුත් අලුත් ගෙවීම් පියවීම් ක්‍රම තාක්ෂණික ක්‍රම වේගවත් ඩිජිටල් යුගය ඩිජිටල් ට්‍රාන්සැක්ෂන්ස් ඩිජිටල් පේමන්ට්ස් ඒ ආදී දේවල් එක්ක ලෝකෙ නිකන් උඩු යටි කුඩු වෙලා තියෙනවා. ඒක නම් මෙහෙන් දාලා එහෙන් ගන්න පුළුවන් කියලා අපි කියන්නේ නිකන් විහිළුවට එහෙන් දාලා මෙහෙන් ගන්න. ඒ වගේම ඔයගොල්ලෝ කාඩ් එකක් පාවිච්චි කරන රට යනවනම් විදේශගත වෙනවනම් ඔයගොල්ලෝ කාඩ් එක මෙහෙන් ඇක්ටිවේට් කරලා ගිහලා ඒ යූස් කරන්න පුළුවන් රුපි account එකක් උනත් ඒක ඩොලර් වලට convert කරලා වැඩ කරනවා. ඒ කියන්නේ ඒ තරමට ලෝකෙ පද්ධතියෙන් දියුණු වෙලා තියෙනවා. දැන් මේක තමයි අද තියෙන නූතන ගෙවීම් හා පේවීම් ක්‍රම ඩිජිටල් වෙලා තියෙන ගොඩක් ඒවා. ඒ කියන්නේ දැන් බැංකුත් මූල්‍ය ආයතනත් එහෙම වෙලා යනවා. එතන මේවා එක අනාගත බැංකුකරණයේ හැඩරුව වෙනස් වෙනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායිකව අපි කතා කරන මූල්‍ය අතරමැදි කරන නම් තැම්පත් ගන්න ඕන ණය දෙනවා. ඒ කියන්නේ අතරමැදි කරන්නේ. එතකොට ඒක මුදල් පාදක කරගත් සාම්ප්‍රදායික බැංකුකරණය මූල්‍ය කරන්නේ. ෆන් බේස් ට්‍රැඩිෂනල් ඇක්ටිවිටීස්. ඒ කියන්නේ මුදල් මූල්‍ය පාදක කරගත් සාම්ප්‍රදායික ක්‍රියාකාරකම්. වල ඉඳලා අද වෙනකොට ලෝකයේම ලංකාවට ඇතුළු ලංකාවේ තියෙන මාකට් දුවකට වෙනවා. මොඩර්න් fee based නැත්නම් financial services වලට මාරු වෙමින් ඉන්නවා the trend is gradually moving to fund based from fund based activities to modern fee based activities ඒ කියන්නේ ක්‍රමානුකූලව මාරු වෙමින් ඉන්න ඉන්ඩස්ට්‍රි එක සාම්ප්‍රදායික අරමුදල් පාදක කරගත් ව්‍යාපාර වල සිට නූතන සේවා පදනම් කරගත් අද ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් ටැබ් වල ඔයගොල්ලෝ බැංකුවක මූල්‍ය ආයතනයක ලාභය ගොඩක් දුරට එනවා සාම්ප්‍රදායික කටයුතු වලට අර මොඩර්න් කටයුතු වලට. ඒ නිසා අනාගතයේ බැංකුකරණයේ හැඩරුව තීරණය මෙන්න මේ තියෙන කාරණා මත. මයික්‍රෝ වේවා, ෆයිනන්ස් බිස්නස් වේවා, බැංකින් බිස්නස් වේවා, එන්ටයර් බැංකින් ඇන් ෆයිනන්ස් ඉන්ඩස්ට්‍රි එකේම ඩිපෙන්ඩ් වෙන ප්‍රධානම සාධකයක් තමයි මේ ඩිජිටල් කරන්නේ. දැන් අනාගත ඒ නිසා මේක බැහැර කළා අපිට මොනම ක්‍රියාකාරකමක්වත් කතා කරන්න බෑ. ඒ නිසා මේක අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න. මේකේ මම මේ ඔක්කොම විස්තර කරන්න යන්න වෙලාවක් නැහැ. මේක තියෙන්නේ මේ භෞතික ව්‍යුහ මත පැනුණු මේ සාම්ප්‍රදායික බැංකුවරණය සිට බැංකුවරණය අත්දක්වපු ආගමනයේදී බැංකුවරණය තාක්ෂණය සමග මුහුණීම නිබඳව සිදු වෙලා තියෙනවා. ওই ඉතිහාසෙ තියෙන්නේ. 78 ප්‍රථම හරපත නිකුතෝස 84 ප්‍රථම අන්තර්ජාල ගනුදෙනු සිදු කිරීම ශ්‍රී ලංකාවේ. ඒව තමයි තියෙන්නේ. ඩිජිටල් කරන යුගය. බැංකුවල ව්‍යාපාර ආකෘතිය වඩා තරංකාරී සහ අභියෝගාත්මක කරලා තියෙනවා. මෙවැනි පසුබිමක් තුළ right සිය ගන්දුන කරන්නේ sorry තාක්ෂණික ඥාන අපි කතා කරන්නේ තාක්ෂණික දියුණුව පාරිභෝගික සමග මුහුවීම නිසා වෙයි right again තාක්ෂණික දියුණුව පාරිභෝගික අවස්ථා එක්ක ගැලපෙනවා සාම්ප්‍රදායික බැංකුවරණයේ නොතිබූ පහසුකම් විවර කරමි බැංකු ඩිජිටල් කරන හඳ යොමුයි මේ අනුව ජංගම පසුම්බි මොබයිල් වලට්ස් විදුලි පසුම්බි ඊ වලට්ස්
පෙරගෙවුම් කාඩ් ප්‍රීපේඩ් කාඩ් ස්පර්ශයෙන් තොරව ක්‍රියා කරන කන්ටැක්ට්ලස් කාඩ් තියෙනවා අපි දන්නවා අත්පලන නාමක ඉස්සුන ගලමන ගෙවීම එතකොට සා අනිකුත් ඩිජිටල් විකල්පයන් සා වැඩි ආකර්ෂණයක් ලැබීම සමග බැංකු වෙත පැමිණුම් ලබන ගනුදෙනුකරන සංඛ්‍යාව අඩු වෙනවා ඒ කියන්නේ එහෙමනේ ගෙවල් වෙනනම් කරන තාක්ෂණයේ ඉස්සුන නිරන්තර දියුණුව සහ පාරිභෝගික තාක්ෂණයේ ඒ වගේම සේවා සැපීමත් එක්ක තරංකරුවන් අභිවාලීමට නම් බැංකු විසින් ඩිජිටල් ආර්ථිකයේ පිසිමසිය ගනුදෙනු කරවන්නේ ජන විකාශනයේ වටහා ගනිමින් පිරිවැය සම්බන්ධව සකසුරුවන් විය යුතුය කෙසේ නමුත් ඩිජිටල් යුගයේ ඇති ඉඩ ප්‍රස්ථානයෙන් බැංකු උපරිම පල භුක්ති විඳීමට නම් එහිදී මූණ පාන්නට සිදුවන අවදානම් සැලකිල්ලට ගනිමින් රිස්ක් එක තනතුරු ශක්තිමත් නියාමන රාමුවට අනුකූලව ඉදිරියට යාමට හැකියාව තිබිය යුතුය එහෙනම් මොකද්ද මේ කියන්නේ අද වෙනකොට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා ගනුදෙනුකරුවන්ගේ අවස්ථාන් සමග තාක්ෂණයේ මූවීමක් එක්ක ගොඩාක් සංකීර්ණ සත්‍ය ඇවිල්ලා මේවත් එක්ක තියෙන අවදානම් මට්ටමත් ඉහළ ගිහිල්ලා තියෙනවා සයිබර් රිස්ක් සයිබර් සිකියුරිටි රිස්ක් හැකර්ස්ලාගේ ප්‍රශ්න සයිබර් ඇටැක්ස් ඒ වගේම සිස්ටම් ෆේලියර්ස් නොඑක් ප්‍රශ්න ඒවත් එක්කම සිස්ටම්ස් එක්ක පද්ධතියක් වැඩකට ඒ අවදානමුත් තියෙනවා නමුත් තාක්ෂණයත් එක්ක පහසුකම්ත් ඇවිල්ලා තියෙනවා කාර්යක්ෂම වෙලා තියෙනවා වේගවත් වෙලා තියෙනවා වර්ධනය වෙලා තියෙනවා ඒවත් එක්ක මෙන්න මේ කියන අවදානම් වලට අද समस्त बैंक मूल्य क्रम इनकोडिंग माइक्रो बिजनेस माइक्रो फाइनेंस कंपनीज मूल दिन मेवागे अवधान प्रश्न मूनोद विवृत बैंक क्रम ओपन बैंकिंग बलाकुल पारी क्लाउड अप्रकाशित विद्युत कृत्रिम बुद्धि आर्टिफिशियल इंटेलिजेंस තාක්ෂණය මත පැනගෙන ඉති අවදානම් ඔන්න අපි කතා කරා මුදල් විශ්ුද්ධකරණය ප්‍රස්තවාදයට අනුගත සැපීම සහ ගන්ඳුන කරු හඳුනාගෙන අවදානම් මේක පොඩ්ඩක් අපි බලන්න ඕනේ මොකද්ද මේ දැන් අපි කතා කරන්නේ මේක මොකද්ද අපි විතර කතා කරමු මේ කතා කරන්නේ මුදල් විශ්ුද්ධකරණය අපි දැන් දන්නවා මුදල් විශ්ුද්ධකරණය මොකද්ද කියලා නීති විරෝධී වැඩක් ඒක වළක්වෙන්න ඕන ප්‍රස්තවාදයට අනුගත සැපීමත් නීති විරෝධී දෙයක් ඒක වළක්වෙන්න ඕන සහ ගන්ඳුන කරු හඳුනාගන්න මේ වළක්වන්න No your customer. ඒ වටෙන් ගයිඩ්ලයින්ස් තියෙනවා. අපේ ප්‍රින්සිපල්ස් හදාගෙන තියෙනවා. නමුත් මේ තාක්ෂණයේ සමකරන ගන්ඳුන වලදී නැත්නම් සාම්ප්‍රදායික බැංකු කරන විනම් ගන්ඳුන කරු එන්නේ කොහොමද? Face to face over the counter. ඒක ගන්ඳුන කරු අර දකින්නවත් ඉන්නවා. සහ එයාගේ ලේඛන තියෙනවා. ડોකියුමන්ට්ස් තියෙනවා. එයාගේ ෆයිල් එකක් තියෙනවා. හිස්ටරි එක තියෙනවා සිස්ටම් එකේ. දැන් ගොඩක් ගන්ඳුන සිද්ධ වෙන්නේ කොහොමද? Through systems. ඒ කියන්නේ face to face උත් නෙමෙයි. සිස්ටම් හරහා. ඒතකොට ගන්ඳුන කරු ડોකියුමන්ට් සබ්මිට් කරන්න වෙන්නේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නේ සාර සිස්ටම්ස් වලින්. ඒතකොට ඕන කෙනෙකුට ડોකියුමන්ට්ස් ෆෝඩ් ડોකියුමන්ට්ස් දෙන්න පුළුවන්. නොයි ව්‍යාපාර කරන්න පුළුවන්. නීති විරෝධී දේවල් වලට එන්න පුළුවන්. මේවා හෙලි වෙනකොට සමහරට පෙරහැර ගිහිල්ලා දිනන. මේ වගේ ආවදානමක් තියෙනවා. තාක්ෂණයේ පැත්ත හොඳ වගේම ඒ වගේදී ගන්ඳුන කරු හඳුනාගැනීම මුදල් විශ්ුද්ධකරණය, ත්‍රස්තවාදයේ මුදල් සැපීම වැළැක්වීම ඒ ප්‍රින්සිපල් එක ගැටීමක් හැටියට. රයිට්? ඒ වගේ නේද ඔයගොල්ලෝ මනාලිස තේරුම් ගන්න අවශ්‍යයි. ඒක තමයි කියන්නේ. රයිට්? अभियोग चैलेंजेस महाबैंक अभियोगात्मक भूमिका महाबैंक लोक भूमिका बैंक अभियोग वर्ग दिखाला बैंक नियाम अधीक्षण regulatory supervisory challenges එහෙනම් බැංක වල අභියෝගාත්මක භූමිකාව හරි ඔය කියන්නේ සයිබර් ප්‍රහාර ඒ වගේම මේ මුදල් විශ්ුද්ධකරණය හරි ත්‍රස්තවාදයන් වල සැපීම ඒවා වළක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වීම ඒ වගේ ඔයගේ නොයෙක් ගැටලු වෙනවා ඒවා ඔයගොල්ලෝ යන අවබෝධයෙන් ඉන්න අවශ්‍යයි අනුවර්තී නියාමන පිරිසන් සහ නියාමනයේ තාක්ෂණයේ භාවිතය ඒ වගේ ගැටලු ඒවට මුහුණ දෙන්න ලොකුවට සිස්ටම් අප්ඩේට් කරන්න වෙනවා ඒවට යන්න වෙනවා ඒවට පුහුණු අවශ්‍ය වෙනවා මුදල් අවශ්‍ය වෙනවා බැංකු වලට ආයතන වලට ඒ වගේම ස්ටෑන්ඩඩ් ඒ ප්‍රමිතිය අවශ්‍ය නිලධාරීන් අවශ්‍ය වෙනවා නෝ ඒ ගැටලු දිනවා තාක්ෂණික අවධානය දා ඇති ඔරොත් දීමේ හැකියාව ශක්තිමත් කිරීම මේවට ඒකට වෙනම වැඩ පිළිවෙළක් තියෙනවා රයිට් ඔය වගේ ගැටලු තියෙනවා රයිට් මම හිතන්නේ මම කියන්න උත්සාහ කරේ මොකද්ද කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න එක මේ කියව ගන්න ඕගොල්ලෝ මේ නෝට් එක රයිට් මේ කියව ගන්න මම කියන්න උත්සාහ කරේ අලුත් ඇති වෙන වර්ධනීය තත්ත්වයන් සමග අලුතෙන් ඇති වෙන වර්ධනීය තත්ත්වයන් සමග बैंको करणीय समस्त बैंको करणीय बैंक मुदल समागम कलबद समागम माइक्रो फाइनेंस इंश्योरेंस बुढ़ा कांशोल्ट मे देवल बल पैम तीन
තාක්ෂණ දියුණුවත් එක්කන හොඳ වගේම අභියෝගාත්මක පැත්තකුත් තියෙනවා. මේ දෙකම බැලන්ස් කරගන්න ඕන. ඒ වගේ හැමෝටම නියාමකයන්ට, බැංකුවලට, කඳුළුකරුවන්ට, සමස්ත සමාජයටම මේ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා කලින් කලින්. ඒ නිසා මේවා ගැන හොඳ වැටහීමකින් ඕල් බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕන. මයික්‍රෝ ෆයිනෑන්ස් කරත්, බැංකින් කරත් මොනවා කරත්. ක්ලියර්. මම වේගෙන් ඒ ටික කරා. මොකද අපිට පැයක් තියාගත්ත අර අනිත් ටික කතා කරන්න. මයික්‍රෝ ෆයිනෑන්ස් ගයිඩ්ලයින්ස් ටිකයි, රූල්ස් දෙකයි, පේපර්ස් කීපයක් කතා කරන්න. රයිට්. ක්ලියර්. Are you okay now? Up to now, we have only 92% completed, right? Okay. In terms of my section and my lessons, right? Hari. Abhi aamu ikpanta. Then abhi bagan naha ganne tau. Ani kam bajega. Tau bajega te dega. Onno ya kiyo bu. Abhi kali ticket kali kata karu. මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එකට අනුව රයිට් මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එකට අනුව නිකුත් කරලා තියෙනවා විධාන 8ක් සහ රීති කිහිපයක්. අන්න ඒ ටික මොනවද කියලා බලන්න යන්නේ. මේවා හැම එකෙම ප්‍රශ්න දානවා රයිට්, කුඩා කුඩා ප්‍රශ්න අසුරු කරනවා. හැබැයි මතක තියාගන්න මේවා හරියටම හිටියොත් ටච් එකේ මගේ ලකුණු 18 අයි අඩුවක් නැතුව දශමයක් අඩු නැතුව මම නිර්ලෝභීව දෙනවා. මම හැමෝටම දීලා තියෙනවා හොඳට ලියවම. කිසිම ලඟ ලකුණු අඩු කරන්නේ නැහැ. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. හරියට ටක්කෙට උත්තර කෙටි ප්‍රශ්න නිශ්චිත පිළිතුරු තියෙනවා. තියෙන ලකුණු 18ම ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි කුඩා කුඩා ප්‍රශ්න නේ. බොරු ලියුවොත් හම්බෙන්නේ නැහැ. බොරු ලියලා ලකුණු ගන්න බෑනේ. නිශ්චිත කෙටි කුඩා පිළිතුරු ඕන. දැන් මේ කතා කරන්න යන්නේ අපි කලින් කතා කරපු දැන්ට ක්‍රියාත්මක මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එකට අනුව මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි වලට මුදල් මණ්ඩලයෙන් විසින් මහ බැංකුව නිකුත් කරලා තියෙන විධාන කීපයක් තියෙනවා, රීති කීපයක්. ඒව මොනවද කියලා බලන්න. අපි ඒක ටක්ක් ගාලා බලගෙන යන්න. හරි? ඒ ටික බලන්න යන්න. ඒ දෙන්නේ පළවෙනි එක. අවම මූලික ප්‍රාදේ මිනිමම් කෝ කැපිටල් ඩිරෙක්ෂන්, රයිට්? ඒක කියන්නේ මොකද්ද? ඔය 2006 අංක එක. ඒ ඇක්ට් එක 2006 නේ. ඒක පදනම් කරගත්ත පළවෙනි ඩිරෙක්ෂන් එක, විධානය. මොකද්ද? අවම මූලික ප්‍රාදේ 2018 ජනවාරි 15 දින හෝ ඊට පෙර බලපත්‍ර සඳහා අයදුම් කරනු ලැබූ සමාගම් 18 ජනවාරි 15 දින හෝ ඊට පෙර සමාගමන ඔන්න ඔය විදිහට නොඅඩු මූලික ප්‍රාග්ධනය මම ගණන් කියන්න ඕනේ නැහැ, පවත් ගන්නවා රයිට්. හරිනේ? ආව මූලික ප්‍රාග්ධනය. ඒක තමයි ඒ රික්වයර්මන්ට් එක රයිට්. 18 ජනවාරි 15 දිනින් පසුව බලපත්‍ර අයදුම් කරන ලබන සමාගම් නම් රුපියල් මිලියන 150ක නොඅඩු මූලික ප්‍රාග්ධනයක් පවත් ගන්න කියන්නේ මිනිමම් කෝ කැපිටල් එක. ඒක කාණ්ඩ දෙකකට තියෙන්නේ. 18 ජනවාරි 15ට පෙර පසු. ඊට පස්සේ මේකට අනුකූල නොවන නීතිමය ක්‍රියාමාර්ග. හරි, ඒව ගැන විස්තර කරලා දෙනවා ඔයගොල්ලෝ කියව ගන්න, රයිට්? සමාගමේ මූලික ප්‍රාග්ධනය. සමාගමේ මූලික ප්‍රාග්ධනය. සමාගමක මූලික, මේ කියන්නේ මයික්‍රෝ ෆයිනන්ස් සමාගම මූලික ප්‍රාග්ධනයට පාස්දාන් දෙය ඇතුළත් තිය යුතුයි. ඔය කියනවා අයන් ඉඳලා පල්ලෙහාට තියෙනවා කියලා. සාමාන්‍ය කොටස්, කියන්නේ ෂෙයාර් ඉෂුස්, ව්‍යවස්ථාපිත ස්ටැටියුටරි රිසර්වස්, common reserves, එවැගේම වර්ණීය කොටස්, සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස්, right? ඊළඟට අවසානවට විගිනිත විනු ප්‍රකාශ නම් හදාගත් ලාභ හෝ පාඩු, retention of profit, follows, පාදන වර්ෂයේ ප්‍රකාශ වන නොකළ ලාභ, අලාභ, right? ඔය දෙන්නේ ඒ කාලේට ගවන අස්සම් කරලා යවුවේ. ඒක පළවෙනි විධානය. 2006 අංක 1. ඊළඟ 2006 අංක 2. ව්‍යවස්ථාපිත සංචිත, statutory reserves, මොනවාද? 2006 අංක 6 දරන සුදුනද දෙවන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී. සෑම බලපත්‍රලාභී ශුද්ධ මුදලක්ම ව්‍යවස්ථාපිත සංචිතයක්, ස්ටැටියුටරි රිසර්ව් එකක් පාත්ත ගන්න ඕන. සෑම වසරකම බදු ගෙවීම පසු සහ ලාභාංශ ප්‍රකාශ කිරීම පෙර ශුද්ධ ලාභයෙන් පහත පරිදි සංචිත අරමුදලට මාරු කරන්න ඕන. මොකද්ද මේ කියන්නේ? සෑම බලපත්‍රලාභී ශුද්ධ මුල්‍ය සමාගමක්ම ව්‍යවස්ථාපිත සංචිතයක්, ස්ටැටියුටරි රිසර්ව් එකක් පාත්තන්න ඕන. අතර සෑම වසරකම බදු ගෙවීමෙන් පසු සහ ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර ශුද්ධ ලාභයෙන් පාස්නාන් පරිදි සංචිත මුදලට මාරු කරන්න ඕනේ. මේක පොඩ්ඩක් මම ඔයගලට ඇඳලා පැහැදිලි කරන්නම් මෙන්න මේ විදිහට, right? බෝඩ් එකේ පේනවනේ. ඔව්. බලන්න. ඔකෝ දන්නවා. profit and loss account එක. හරි? මේ වගේ මේක මකන්නම් මම.
දන්නවා මම මේ accounting කරන්න යන්නේ නැහැ accounts කරන්න නෙවෙයි යන්නේ විලදහ ලාභ ලාභ කියන්නේ දැන් අපි ඉතෝ වර්ෂයක් අවසානයේ එම් අපි ගන්නවෝ මේ වෙනම ගිනුම වෙනම ලාභය හරි එතන ශුද්ධ ලාභ එනවනේ හරි net profit net profit එක අපි ඉතෝ දැන් ප්‍රමාණයක් කරනවා කියන්නේ කොහොමද accounts කරනවා මේක කියන්නේ ඒ මේ ශුද්ධ ලාභෙන් බදු ගෙවුවට පස්සේ ටැක්සස් ගන්න අපි ආන්ඩු ඒකට පස්සේ net profit සහ ලාභාංශ ප්‍රකාශන පත් කරන්න ඉස්සෙල්ලා يعني කොටස් කරුවන්ට ලාභාංශ ප්‍රකාශන පත් කරන්න ඩිවිඩන්ස් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ 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 before dividend declare right මෙතන මෙන්න මේ අවස්ථාවේදී ඔය common reserve එක ව්‍යවස්ථාපිත statutory reserve එක මෙන්න මේ අවස්ථාවේ මේ අතරමැදි අවස්ථාවේ මේක before dividend declare يعني බදු ගේමකට පෙර ලාභය ඒ වගේම මේ මේ sorry මේ මේ ලාභාංශ ප්‍රකාශන පෙර ලාභය සහ බදු ගේමෙන් පසු ලාභය මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ ස්ථාන තමයි අවස්ථාව කරන්න ඕන ගණන් බලන්න right ගණන් බලන්න accounts ඔයගොල්ලන්ට වෙනම කරනවානේ ගිනුම් තබා ගැනීම වෙනම කරන එක හරි මේ clear නේද මම කියව එක පෙන්වන්න නේද ඔයගොල්ලන්ට මම කියන්න උත්සාහ කරලා පෙන්වනවා පොඩ්ඩක් ටග්ගල් කියන්න මට හරිද लाभ लाभ गिमे बदुट पे बदुट लाभांश प्रकाश अत्रणी करोड़ मुखदूल प्रकाशित प्राग्धने පහකට නොඅඩු ප්‍රමාණය. ඒ කියන්නේ අර අර කියපු ලාභය අර අවස්ථාවෙන් 5%කට නොඅඩු ප්‍රමාණය. ඒ කියන්නේ මොකද එහෙම පහකට නොඅඩු ප්‍රමාණයක් ගන්නු නැහැ. කොහොමද? ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50%කට සමාන වෙන තුරු. ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය අපි මෙහෙම උදාහරණයක් අපි මිලියන 500යි කියලා. උදාහරණයක්. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන 500යි. නිකන් අපි උදාහරණයක්. 50%කට සමාන වෙන තුරු. ඒ කියන්නේ ඒකේ 50 කියන්නේ මිලියන 250ක් වෙනකන් ඔන්න ඔය කියන අතරමැදි අවස්ථාවේ ලාභයෙන් හැම වර්ෂයකම 5% ගානේ වෙන් කිරීම කරන්න ඕන ඔය ව්‍යවස්ථාපිත සංකේතය. කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට සමාන වන අගය දක්වා ඉහත ලාභයෙන් 2.5%කට ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50%ක් දක්වා වෙනකන් අසම්පූර්ණ වෙනකන් 5% ගානේ ඒක සම්පූර්ණ වුණාට පස්සේ ප්‍රකාශිත ප්‍රාග්ධනය දක්වාම ව්‍යවස්ථාපිත සංකේතය වැඩි කරන්න තවත් 2.5% ගානේ නෝඩ ප්‍රමාණයක් වෙන් කරන්න ඕන. right අතනක රූපණිකු ඩාංග කියව ගන්න. right මම හිතන්නේ clear ඇති මං කියුවේ clear simple arithmetic clear to all ඉක්මනට කියන්නේ වෙලා යනවා ටග් කරලා 11 මාරයි clear කො කතා කරන්න 11යි 32යි රෝෂාන් කතා කරන්න සුසිතා right ලක්ප්‍රිය කලින් response කරලා දැන් දිනුෂා right clear clear to all right මං කියන්නේ ඔන්න අතරමැදි අවස්ථාවේදී වෙන් කරන්න ඕන ප්‍රකාශිත ප්‍රාග් ඔකේ ෆයින් ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50%ක් සම්පූර්ණ يعني මිලියන 500 මිලියන 250ක් නම් 5% ගන්න හැම වරද වෙන් කරන්න ඕන. ඒක වුණාට පස්සේ සම්පූර්ණ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙන කම්ම තවත් දෙකහමාර ගන්න වෙන් කරන්න. ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට සමාන මුදලක් ව්‍යවස්ථාපිත සංකල වෙන් කරන්න ඕන. ඒකේ මොකක්ද අවශ්‍යතාවය? ඇයි එහෙම කරන්න ඕන? ඒකේ මොකක්ද තියෙන ආරක්ෂාව කියන එක වෙනම accounting treatment එකක්. සහ ඒක regulatory requirement එකක්. ඒවා වෙනම කතා කරන්න මට ඉතින් ඒක කොහොම කතා කරන්න බෑ. මට කියල් දෙන්න තිබුණා හොඳයි. නමුත් ඒක ඔයගොල්ලන් ගොඩක් කලකට accounting පැත්තදී ඒව ගැන කතා කරන්න ඒ සර්ල එක සාකච්ඡා කරන්න. right? හරි. right. හරි. පොඩ්ඩේ නේ. right. ඉක්මනට දැන් අපි දෙකයි තාම කතා කරේ. right? දෙවෙනි එක. right? ඒක කතා කරනවා. ඊට පස්සේ ඔය දෙවෙනි regulation එක 2016 අංක 2. ඒතර මේ අර්ථ නිරූපණය කරන ඒවා කියව ගන්න ඕන. ඒක ගැටලුවක් නැහැ චර්. දැන් 2016 අංක 3. තැන්පතු. තැන්පතු ගන්න පුළුවන් මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි වල කොහොමද කියලා. අංක 6 දාන ශුද්ධ මූල්‍ය පන්ති දේවනාගන්ති ප්‍රකාශන නිකුත් කර දෙන්න. කාලීන සහ ඉතුරුන් තැන්පතු ලබා ගන්න දාන සීමාවන්. ඒ කියන්නේ කාලීන ගන්න අපේ ටයිම් ඩිපොසිට් ගන්න පුළුවන් නෝමල් සේවිස් ගන්න පුළුවන්. ඒකට සීමාවන් තියෙනවා. සෑම ශුද්ධ මූල්‍ය සමාගමක්ම පහස් දාන දැන් නොකිරීමට වග බලාගත යුතුයි. ඒ කියන්නේ මේවා කරන්න බෑ. නොකිරීමට වග බලාගත යුතුය. මොනවද? මාස 3කට අඩු කාලයක් සඳහා හෝ මාස 36කට වැඩි කාලයක් සඳහා
කාලීන තැන්පතු භාර ගැනීම සහ තැන්පතු අලුත් කිරීම. එනේ ටයිම් ඩිපොසිට් ගන්නවා නම් මාස 3කට අඩුවෙන් ගන්නත් බෑ, මාස 30 කියන්නේ අවුරුදු 3කට වැඩියෙන් ගන්නත් බෑ. ඒක one condition, right? ඊළඟට කාලීනව මුදල් මණ්ඩලය විසින් නියම කරනු ලබන අවම ප්‍රමාණයට වඩා අඩු මූලික ප්‍රාග්ධන පාදිනේට කුමන ආකාරය හෝ තැන්පතු භාර ගැනීම. ඒක කරන්නත් බෑ. ඒ කියන්නේ මුදල් මණ්ඩලය යම් කිසි නියම කරොත් අවම ප්‍රාග්ධනයක් මෙන්න මේ ගන්න තියා ගන්න ඕන කියලා. එහෙම නැති අවස්ථාවක, එහෙම නැති අවස්ථා සම්පූර්ණ නැති අවස්ථාවක කුමන ආකාරය හෝ තැන්පත් ගන්න බෑ. සේවිංස් ගන්නත් බෑ, ටයිම් ඩිපොසිට් ගන්නත් බෑ. ඊට පස්සේ කුමන ආකාරය හෝ බාල වයස්කාර තැන්පතු භාර ගැනීම. ඒ කියන්නේ මයින් ඇකවුන්ට්ස් වලට ගන්නත් බෑ. මේදී බාල වයස්කාරයන්ෙන් අර ඒ වයෝපුරුෂ පන්ති යනවා කවුද කියලා කියනවා. උපරිම තැන්පතු වටිනාකම සෑම බලපත්ලාභී ශුද්ධ මුල් සමාගම එක් තැන්පත් කරුවෙකු විසින් තනිව හෝ හවුල්ව පාත්තාගෙන තැන්පතුල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 3ක් ඉක්මව තැන්පතු බාර ගැනීම අලුත් කිරීම නොකළ දැකනේ. ලක්ෂ 3කට වැඩි තැන්පතු බාර ගන්න බෑ. එක්ව හෝ හවුලේ හෝ එක ගිනුමක හෝ ගිනුම් කීපේ. බලපත්ලාභී ශුද්ධ මුල් සමාගමක තැන්පතුල මුළු වටිනාකම එම සමාගමේ හානිකරණයට නොවු ණය සහ අත්තික ආරම්භය හානිකරණය නොවු ණය සහ අත්තික ආරම්භය එකතුවෙන් 50 නොඉක්මිය යුතුය. එකනේ බලපත්ලාභී ශුද්ධ මුල්‍ය සමාගම තැන්පතුල මුළු වටාම ටෝටල් ඩිපොසිට් පෝට්ෆෝලියෝ එක එම සමාගමේ හානිකරණය නොවු ණය සහ අත්තික ආරම්භය එකතුවෙන් ටෝටල් ලෝන්ස් ඇන්ඩ් ඇඩ්වාන්සස් පෝට්ෆෝලියෝ එකතුවෙන් 50ක් නොඉක්මිය යුතුය. ඒක නොකරන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ 50 ඉක්මන්න බෑ. අපි හිතමු ලෝන් පෝට්ෆෝලියෝ එක ලෝන්ස් ඇන් ඇඩ්වාන්ස් පෝට්ෆෝලියෝ එක ඒගොල්ලන්ගේ මිලියන 2000. එහෙමනම් ඩිපොසිට්ස් ගන්න පුළුවන් හානි කරන්න ඕනේ. එහෙමනම් ගන්න පුළුවන් මිලියන 1000යි. එතකොට ඒගොල්ලන්ට ඉතුරු බිස්නස් කරන්න වෙන්නේ ඒගොල්ලන්ගේ වෙන අරමුදල් වලින් සහ මාකට් එකෙන් ගන්න අය වලින් හා වෙන ෆන්ඩ් සෝසස් වලින් කරන්න වෙන්නේ. මම කියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලියි. දිරිගන්නේ වැඩසටහන් මත වාරණයක්. ඒක තියෙනවා වාරණයක්. මොකද ශුද්ධ මුල් සමත් තැම්පසුඳා කිසිම ආකාරයක දිරිගන්නේ හඳුන්වා නොදී එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රොමෝෂන්ස් මේ ස්ථාන දිරිගන්නේ මනු තැම්පත් කරන පොලිය ගේමට අමතරව වෙනත් මූල්‍යම හෝ ද්‍රව්‍යම ප්‍රතිලාභ දෙන්න බෑ. කෑගි භෝග වෙනත් ඒවා දෙන්න බෑ. මොනවද දෙන්න බෑ. එහෙම ගන්න බෑ. සෑම බලපත්ලාභී ශුද්ධ මුල්‍ය සමාගම මක්ම පාස්දාන් කරුණ දලපන පරිදි අක්‍රීය ගිණුම් සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වා. ඒ කියන්නේ NPL non performing loans වලට මෙන්න මේ වගේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න. අක්‍රීය ගිණුම් ලෙස හැඳින්වීමේ කාල සීමාව මාස 3ෙන්ද මාස 4ෙන්ද 6ෙන්ද ආදී වශයෙන්. අක්‍රීය ගිණුම් ක්‍රියාකාරී ගිණුම් වලින් වෙන් කර තැබීම. Separate from NPL accounts from active accounts. ditto පාලන ක්‍රමයට නැවත ක්‍රියාත්මක කිරීම. ඒ විදිහට ඒ වගේ වෙනම අක්‍රීය ගිණුම් ප්‍රතිපත්තියක් වෙනම හදා ගන්න ඕනේ. ඒක අංක 3. ඒ කියන්නේ තැන්පතු ලබා ගැනීම. ව්‍යවස්ථාපිත සංචිත අවම ප්‍රාග්ධනය ව්‍යවස්ථාපිත සංචිත තැන්පතු ලබා ගැනීම 3-4 අවම ද්‍රවශීලවත්කම් අනුපාතයක් පවත්වා ගැනීම 16 අංක 4 ද්‍රවශීලවත්කම් ලිකුවිඩ් ඇසෙට්ස් කොහොමද මේක කරන්න කියලා බලමු. සෑම බලපත්ලාභී ශුද්ධ මුල්‍ය සමාගමක සෑම විටම ද්‍රවශීලවත්කම් වල එකතු වේ සාමාන්‍ය මාසික මුළු තැන්පතු වක්කීම වල එකතු වේ. දැකණි සෑම විටම ද්‍රවශීලවත්කම් වල එකතු වේ කියන්නේ ලිකුවිඩ් ඇසෙට්ස් වල එකතුව ටෝටල් සාමාන්‍ය මාසික මුළු තැන්පතු වක්කීම එකතු වෙන 15%කට නොඅඩු විය යුතුයි. හරිනේ. මොකද මේ කියන්නේ ප්‍රවේශීල වත්කම් වල එකතු වේ සාමාන්‍ය. ප්‍රවේශීල වත්කම් එකතු කරාම ඒක ඇවරේජ් එක මාසික මුළු තැන්පතු වක්කීම වල ඩිපොසිට් ලයිබිලිටීස් වල තැන්පතු වක්කීම වල එකතු වේ 15%කට නොඅඩු වෙන්න ඕන. ඒ කියන්නේ 100ට එකල වක්කීම් තියෙනවනේ තැන්පත් ලෝන්ස් ඇන් ඇඩ්වාන්සස් ඒ වගේ එකතු වෙන 15 අපේ දුමු මිලියන 100ක් තියෙනවා තැන්පතු වක්කී උදාහරණ මිලියන 100න් 15 කියන්නේ 100 15 මිලියන 15යි. එතකොට ඒ වගේ ද්‍රවශීල වක්කම් වල වටිනාකම නොඅඩු වෙන්න බෑ. නොඅඩු විය යුතුය. ඒ කියන්නේ අඩුවෙන් තියාගන්න බෑ. ඒකට තියාගන්න ද්‍රවශීල වක්කම් අනුපාතය ගණනය කිරීම පාස්දාන් සූත්‍රය පදනම් කරගෙන කළ යුතුයි. ද්‍රවශීල වත්කම් අනුපාතය ගන්න කිරීම සවිස්තරව ඇමිනුවේ දක්වා ඇත. මම හිතන්නේ මේවා ගැන මේ ලාභදායි අනුපාත හරිද? රිටර්න් එක සම්බන්ධ අනුපාත ඒ ඔක්කොම ඕගලන්ට මයික්‍රෝ ෆයිනෑන්ස් වල කොහොමද ගණන් හදන්නේ කියලා ඒ බැලන්ස් ෂීට් එකේ සාමාන්‍ය accounting treatment වගේ ඒවා වෙනම accounting පැත්තදී ඕගලන්ට කතා කරයි.
රේෂෝ සදන හැටි ඒවා පාත්ත ගන්නට ඒ වටනකම ඒවා කොහොමද ගණන් බලන්නේ මට අදාළ නැහැ ඒක නමුත් ඔයගොල්ලෝ අදහසක් තියෙනවා ඒ අනුව ඒක බේස් කරලා තමයි මේක කරන්නේ මේ 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 ට්‍රීට්මන්ට් එක කරන්නේ ඒක තමයි ඔය කියන්නේ හරි දෝෂීලක්කම් අනුපාතය ඔය විදිහට දෝෂීලක්කම් එකේ සාමාන්‍ය බෙදීම තැම්පතුළු මුළු එකතෝ වැඩි කිරීම 100න් හදන්න ඕන සාමාන්‍ය දෝෂීලක්කම් වල එකතුව මොනවා දෝෂීලක්කම් වල එකතු වෙන්නේ මෙන්න මේ අතටි මුදල් cash in hand ඒක බැංකුවක හෝ ලියමකින් හෝ අය ක්‍රීම් ඉඳන් වාණිජ බැංකුවේ ජංගම කිනුමේ ශේෂය current account balances ඒ කියන්නේ liquid එක්පන්න liquidity ගතිය වැඩි cash in hand වගේම තමයි තැන්පතු ගිණුම් වල ශේෂය විශේෂ බැංකුවල පාත්තා යන ඉතින් ආණ්ඩුවේ බාණ්ඩගාර බිල්පත් කල්පිනා ශ්‍රී ලංකා ආණ්ඩුවේ බාණ්ඩගාර බිල්පත් අවුරුද්දකින් කෙටි කාලෙක අවුරුද්දකට කලින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ සුරකුම්පත් ඊළඟට ලියමකින් හෝ අය ක්‍රීම් ඉඳන් අවුරුද්දකට කලින් ශ්‍රී ලංකා මහා බැංකුවේ සුරකුම්පත් ඊළඟට යම් බැංකු කරුවෙකුගේ ලියමකින් හෝ අයකිනෙකින් ඉඳහස් අවුරුද්දක්වල කල්පිනන ප්‍රතිමිලදී ගැනීම කිව්සුම්. ඒ කියන්නේ රීපෝ. බාණ්ඩකර බිල්පසා බාණ්ඩකර බැඳුම් කර. ඒවා තමයි සමන්නේ තියෙන්නේ ලික්විඩ් ඇසෙට්ස්. ඉතින් අවසනාවක් මට අන්ෆෝර්චුනේට්ලි ඔක්කොම මට මේවා පැහැදිලි කරන්න වෙලා නැහැ. මොනවද මේ ලියම කියන්නේ මොකද්ද? ඒතර කෙටි කාලන මේ බාණ්ඩකර බිල්පත් බාණ්ඩකර බැඳුම් කරද්දී මේවා කරන්න වෙලාවක් නැහැ. මොකද ඒව ඇත්තටම මේකට අදාළත් නැති රිජුලස. නමුත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන මොනවද බණ්ඩකර බිල්පත් බණ්ඩකර බැනුම් කර ඒ ඒ දෝෂීලවත් කම්මල හැඩරුව පිළිවෙල සීක්වන්ස් එක කියන්නේ අපේ තියෙන මුදල් දෝෂීලතාවය වැඩිම නේද බැංකුවේ තියෙන මුදල් ජංගමගින තියෙන මුදල් සහ බණ්ඩකර බිල්පත් ආදී වලත් කෙටි කාලන අවුරුදු අඩු ඒවා දෝෂීලතාවය වැඩි ඕන්ලාක ඩිස්කවුන්ට් කරලා සල්ලි ගන්න බලන ඒතර ඒවා දෝෂීලතාවය වැඩි එයා යනවා මේ අත්පත්කම් අනුපාතේ බක්කම්මල එකතු සාමාන්‍ය බලන්න ඒක තමයි තියෙන්නේ ඉතින් ඒක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන රයිට් ලික්විඩ් ඇසෙට්ස් ඊළඟට ඒ විධානේ හතරනේ හතර රයිට් අදිෂණ යමද තියෙමු ආවවස්තන් තහවුරු කිරීමේ පියවර මේවා විස්තර දෙනවා ඔයගොල්ලෝ කියව ගන්න රයිට් ඒ වච්ච ලොකු නියාමන වාර්තා කිරීම නියාමන වාර්තා කිරීම ඒවා ඔක්කොම රික්වයර්මන්ට් තියෙනවා ඊළඟට දරෝෂිලක්කම් අනුපාතය ගණන් බැලි මේ ෆෝමැට් එය බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන මේ අධ්‍යක්ෂ ශුද්ධ මූල්‍ය ආතන අධීක්ෂණ කියලා ඒ කාලේ කියන්නේ නමුත් දැන් තියෙන්නේ මේ මතක තියාගන්න තේරුම් ගන්න එක හරියට දැන් ශුද්ධ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව නැහැ මේ ශුද්ධ මූල්‍ය කටයුතු ආයතන අධීක්ෂණය කරන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒක එකතු කරා ඒ දෙපාර්ට්මන්ට් එක ක්ලෝස් කරලා ඒ කටයුතු ගෙන ඔක්කොම බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන් රිපෝට් කරනවා එතෙන්ට ඒ කාලේ මේ ඩිරෙක්ෂන් එක හදන කාලේ තිබුණේ පටල ගන්න එපා වනේ ඒක වෙනස් කරලා තියෙන ඒක ගැන අවබෝධයෙන් ඉන්න ඕන රයිට් දැන් එතෙන්ට රිව දෝෂීලතා අනුපාතය මේ ඔය විදිහට තමයි ගණන් බලන්නේ ඔය කියව ගන්න ඕගොල්ලෝ දැනගෙන ඉන්නේ හොඳයි රයිට් කොහොමද ඒවා ගණන් බලන්නේ කියන්නේ ඊළඟට අස්සම් කළා ඔය විදිහේ ෆෝමැට් එකේ යවන්න ඕන ඊළඟට අංක 5 මොකද්ද අංක 5 කොටස් හිමියන් නැගීම රයිට් කොටස් හිමියන් නැගීම නිර්ණායක තියෙනවා පුද්ගලයෙකු පහත කරුණෙන් යටත් වන්නේ නම් ඔහු බලයලා ශුද්ධ මුල්‍ය සමාව විශේෂ කොටස් කරු හිමිකරුවෙකු විය නොහැක ඩිස්කොලිෆිකේෂන්ස් ඔෆ් ෂෙයාර් හෝල්ඩර්ස් ඉන් මයික්‍රෝ ෆයිනන්ස් කම්පැනිස් රයිට් මේවා ඩිස්කොලිෆිකේෂන් ස්ටේට් කියව ගන්න රයිට් ඒ කියවන එහෙනම් වෙන්න බෑ දියුණු ප්‍රකාශ ඉදිරිපත් කරේක දියුණු ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම් ෆෝමැට් එකක් තියෙන එක ඉදිරිපත් කරන විශේෂ කොටස් හිමි කරාම ශුද්ධ මුල් සමාව පළමු කොටස් හිමි කරා දස දෙනා අතර සිටින සහ සමාගමේ කොටස් වලින් 10% ක කොටස් වල හිමිකාරීත්වය දරන පුද්ගලයා විශේෂිත කොටස් හිමිකරුවා රයිට් අර්ථ නිරූපණය ඒවා මතක තියාගන්න රයිට් ඔය තියෙන දියුණු ප්‍රකාශයේ ෆෝමැට් එක රයිට් එපිඩේවිට් එකේ ඒක බලා ගන්න ඊළඟට 6 වෙනි විධානයේ අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ සාමාන්‍ය අධිකාරිගේ සුදුසුකම් සහ යෝග්‍යතා පිළිබඳ තක්සේරුව fit and proper declaration fit and proper requirements හරි කොහොමද ඒ කියන්නේ යථා යෝග්‍යභාවය බලන්න ඕන සුදුසුකම් හා යෝග්‍යතා පිළිබඳ තක්සේරුව නිර්ණායකයන් ඒ කියන්නේ fit and proper තියෙන මෙන්න මේ සුදුසුකම් වලින් යුක්ත නැත්නම් මේ සුදුසුකම් වලින් යුක්ත නෙවෙන්න ඕන හරිද මෙතෙන් මේ වගේ කෙනෙක් පත් කරගන්න බෑ කියලා කියන්නේ අධ්‍යක්ෂවරයෙක් හෝ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරියෙකුට පත් කිරීමට තෝරාගෙන නොහැකි මොනවාද? ඔන්නේ කියන්නේ පළපුරුද්ද නැත්තම් නැත්නම් මොන හරි වරදක් වංචාවකට අහු වෙලා තියෙනවා නම් නීති විරෝධී කටයුත්තක වෙලා විමර්ශනයට භාජනය වෙනවා නම් ඒ ආදර්ශයෙන් මුන්වත් වෙලා තියෙනවා ඔය ලිස්ට් එක පල්ලෙහාට තියෙනවා. ණය ගෙවීමක් කරන්න බැරි වෙලා තියෙනවා නම් ඔය ක්‍රිබ් එකේ නම තියෙනවා. එයාදී මොන හරි ප්‍රශ්නක් තියෙනවා සීලිකල් උපදින ඔයාදී ලැයිස්ට් එකේ තියෙනවා කියව ගන්න. ඒගොල්ලෝ ඩිස්කොලිෆයිඩ් ෆෝ ද ඩිරෙක්ටර්ස් ඕ කී මැනේජර් MDO GM right
ක්‍රියාමාර්ග මේකට ගත්ත ගන්නෝ ක්‍රියාමාර්ග මේක තියෙනවා ඒවත් බලා ගන්න අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂකගේ අනුමැතිය කියන්නේ මහා බැංකුවේ දැන් මේක යන තියෙන ශුද්ධ මූල්‍යාදන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂය නමුත් අවශ්‍ය වෙන දැන් බැංකුවේ ඕන මූල්‍යාදන අධීක්ෂක අධ්‍යක්ෂකයි පත්වීමෙන් පසු නුසුකම් දැනුම් දීම ඒ අවස්ථාව ගන්න ඕන ක්‍රියාමාර්ග සවිස්තරාත්මකව තියෙනවා ඒක අංක 6 ඊළඟට ඒකට තියෙන දියුණු ප්‍රකාශයේ ෆෝමැට් එක තියෙනවා රයිට් දියුණු ප්‍රකාශ ෆෝමැට් එක තියෙනවා right ඉස්සර පල්ලේ හර දෙන ඔගොලු බලා ගන්න right ඊළඟ අංක 7 ණය පහසුකම් සඳහා වන නියාමන රාමුව මේ අපි කතා කරා ප්‍රාග්ධනය කතා කරා ඈ ව්‍යවස්ථාපිත සංචිත කතා කරා ණයදීම් කතා කරා තැන්පතු කතා කරා දෝෂීල වත්කම් කතා කරා නොඑක් දේවල් තියෙන මේ මේ ඔක්කොම අපි ඩිරෙක්ෂන්ස් දාලා තියෙන විධාන දාලා තියෙන ණය පහසුකම් නියාමන රාමුව කොහොමද ගන්දුණු කරවල දිහාගේ උපරිම ණය පහසුකම් ඒවා සීමා කරලා තියෙනවා right ඒවා මේකෙත් ඇතුළත් වෙනවා ඒව ඔයාලා බලා ගන්න right සීමා කරලා තියෙනවා හත නේ ඊළඟට ඒ සීමාන් දාලා තියෙනවා right ඊළඟට තොරතුරු සැපීමේ අවස්ථාවයි අංක 8 දසය අංක 8 තොරතුරු සැපීමේ අවශ්‍යතාවය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මාසිකව සපයන්න ඕන කාටද ශුද්ධ මූල්‍ය සමාගම් අධ්‍යක්ෂයන් දැන් ඉන්නේ බැංකුරෝන මූල්‍යතර අධ්‍යක්ෂවරයාට right සපයන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මාසිකව විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මාසිකව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වාර්ෂිකව විස්තීර්ණ ආදායම් වාර්ෂිකව ඔය නියම කරගන්නේ ඔවා ඉදිරිපත් කරන මොනවද තොරතුරු සැපීම කරන්න ඕන මහ බැංකුව වෙත ඊළඟට බලපත් සඳහන නිර්ණායක රීති දැන් රීති තියෙනවා දෙකක් අර නිර්ණායක මේ විධාන 8යි රීති දෙකයි බලපත්‍ය සඳහන නිර්ණායක මොනවද යෝග්‍යතාවය ආමූලික ප්‍රාග්ධනය ඒතර අධ්‍යක්ෂ මණ්ඩලයේ සංඛ්‍යාව කොහොමද ඉන්න ඕන අඩු වැඩි වශයෙන් කොහොමද උපරිම අවම ඉන්න ඕන එයාදී වශයෙන් තියෙන අඳුම් පරිදි ඉදිරිපත් කිරීම ඇගෙයින් ගාස්තු අර්ථ නිරූපණය ඒ විදිහට රීතියක් දාලා දෙනවා ඊළඟට බලපත්‍ය සඳහන් අයදුම් කිරීම ඒ වගේ කොහොමද වෙන්න ඕන කියන එක පැහැදිලිව කියලා දෙනවා. රයිට් ඒ ටික බලා ගන්න ඕන. ඊට පස්සේ මේ විස්තර අතුලත් අප මේ දිගේ යවන්න ඕන. රයිට්. අයදුම්පත්ය සමග ඉදිරිපත් කරන ලේඛන මේ විතර ලැයිස්තුවක්ම තියෙනවා right ඉදිරිපත් කරපු ලේඛන ඒවා කියවගන්න මම සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා මේවා කියවම තේරෙන මේ මේ දේවල් අවශ්‍යයි කියන එක right දියුණු ප්‍රකාශයේ පිටපතක් තියෙනවා මේ මේ උරුදු දෙයක් ස්ටෑන්ඩඩ් ෆෝමැට් එක රීති දෙක බලපත්‍ර ගාස්තුව ශුද්ධ මූල්‍ය පන්තියේ කොහොමද බලපත්‍ර ගන්න මිලියන මේක ප්‍රාග්ධනයත් එක්ක සම්බන්ධයි right ආරම්භක බලපත්‍ර ගාස්තුව මෙච්චර 50000ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ වාර්ෂික බලපත්‍ර ගාස්තුව මිලියන 250 හෝ ඊට පහළ නම් 50000යි 250 සිට 500 දක්වා ලක්ෂයයි 500 සිට 750 දක්වා 1 ලක්ෂ මේ 1 ලක්ෂ 50000යි ඊට උඩ නම් මිලියන දක්වා ලක්ෂ 2යි මිලියන 1ට වැඩි නම් කැපිටල් එක 250000 ආදී වශයෙන් බෙන් කරලා තියෙනවා නිශ්චිත මේක කලින් ගාලට වෙනස් වෙන්න පුළුවන් මේක ඔයගොල්ලන්ට අදාළ නැහැ මේක මේ වෙන එකක් ඔතනින් ඉවරයි ඔයගොල්ලන්ගේ මේක right එතකොට ඩිරෙක්ට් විධාන 8යි රීති 2යි විධාන 8යි රීති 2යි සමහර විට 8යි 2යි 10යි ලකුණු භාගේ භාගේ වගේ මේ මොනවද කියලා නම් කරන්න වගේ සමහරට ප්‍රශ්නයක් එන්න පුළුවන් කුඩා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක ඒවා මතක තියාගන්න. මොනවද විධාන? මොනවද රීති? මොනවද විධාන? මොනවද රීති කියලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතකම තියාගන්න. ඒවා අන්තර්ගතයන් මතක තියාගන්න ඕනේ. ඒවා ඇතුළේ කුඩා ප්‍රශ්නයක් දෙකක් සමහරට දාන්න ඉඩ තියෙනවා. right? හරිනේ? ඒතර ඒ නෝට් එකත් අපි කතා කරා. දැන් මම ඔක්කොම ගයිඩ් කරා ඔයගලන්ට කොහොමද කරන්නේ කියලා. දැන් මට කියන්න. අපිට දැන් නිදහසේ
ප්‍රශ්න දෙකක් කතා කරන්න පුළුවන් theory to all දැන් අපි almost 90 at least 98% completed right all right දැන් මේ කතා කරා මට මම cover කරන්න ඕනේ area එකේ අදාළ ටික වපසරිය මම ඔක්කොම කරා ඒ කියන්නේ දැන් මම මේ වෙනකොට කතා කළා ඕල් එක මූල්‍ය හා බැංකු ක්‍රමයේ සමස්ත හැඩරුව කොහොමද ස්ට්‍රක්චර් එක ආයතන ප්‍රධාන ආයතන ව්‍යුහයන් කොහොමද තියෙන්නේ ඒගොල්ලන්ගේ මූලික ලක්ෂණ එන ඊළඟ මේන් ප්‍රධාන බැංකු නොවන මූල්‍ය ආයතනවල ෂැඩෝ බැංකින් කියලා ඔකරසක් කතා කරා ඊළඟ මුදල් ව්‍යාපාර පන්තත් එක්ක අනවසර මුදල් ව්‍යාපාරවල කොහොමද තප්පෙ කෙනෙක් කතා කරා ඊළඟ කෝඔපරේටිව් සිස්ටම් එක ශ්‍රී ලංකාවේ කතා කරා අනිකුත් අදාළ අංශයන් එක්ක ඊළඟ ණය අපසෝ අය කරගෙන විශේෂ විධාන පන්තවන් ගයිඩ් කරා ඔයගොල්ලන්ට කියවන්න කියලා ඒ දෙකම තියෙනවා වෙනවා ඊට පස්සේ අපරාට එක්සිකියුෂන් ඉන් ශ්‍රී ලංකා ඒක මොකද්ද තත්ත්වයේ ඉතිහාසෙක ඉන්න බන්ද ඒක ඔක්කොම COVID-19 ව බලපෑම කොහොමද කියලා කතා කරා ඊළඟට ඉන්ෆෝමල් ලෙන්ඩින් ඉන්ස්ටිටියුෂන් රෙගුලේට් කරනින් වැදගත්කම් මේ අසංවිධානාත්මක ණය දීමේ ආයතන සහ අලුත් පනත ගැන යෝජිත පනත ගැන ප්‍රොපෝස්ඩ් මයික්‍රෝ ෆයිනන්ස් ලෝන් රෙගුලේටරි ඇතොරිටි ඇක්ට් ඊළඟට කස්ටමර් ප්‍රොටෙක්ෂන් ෆ්‍රේම්වර්ක් ෆයිනෑන්ෂල් කස්ටමර් ප්‍රොටෙක්ෂන් ෆ්‍රේම්වර්ක් ගැන කතා කරා අනෝතරයිස් ෆයිනෑන්ස් බිස්නස් වෙනම කතා කරා මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එක ගැන කතා කරා මුදල් විශුද්ධිකරණය කතා කරා එතකොට මුදල් ගනුදෙනු වාර්තා කිරීම කතා කරා ඊට පස්සේ ඔය විධානයන් ටික රිටින් ටික කතා කරා ඊට පස්සේ අනාගත බැංකු කරන ගැන ඒ ටික කතා කරා ඒ නිසා මේ පැත්තෙන් මට දෙන්න පුළුවන් උපරිම කන්ට්‍රිබියුෂන් එක මම දැන්ට දීලා තියෙනවා සහ මම කැමති විතර ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ එක කතා කරමු තව ප්‍රශ්නයක් කතා කරමු පේපර්ස් වල මේ දින එක ප්‍රශ්නයක් දාන්න කිව්වා ඕගොල්ලන්ට මේ කලින් එකක් බලන්න මේක තියෙන එක මොකද්ද මේ තියෙන ලංකාවේ මූල්‍ය අතරමැදි කරන දැන් බලා ගන්න ඉන්න කවුරු ඉවර කරන්නේ නැහැ තාම ඉවර නැහැ පොඩ්ඩක් ඉන්න දැන් තමයි ඉම්පෝටන්ට් හරිය ප්‍රශ්න කොහොමද එන්නේ කියලා මන්ද කියන්නේ මම මේ ඕගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ තව ප්‍රශ්න දෙකක් විතර කතා කරන්නත් තියෙනවා පේපර්ස් වල ආව කරන්නේ පේපර්ස් මට කලින් ගෝ ඕගොල්ලෝ ගාව තියෙනවා කියලා මම මගේ මඟ තියෙන පේපර්ස් කීපයක් ගෙනා ඕගොල්ලෝ ඒ පේපර්ස් ටික ලේස්ටි කරගන්න පෞගේ පේපර්ස් අන්තිම ආපු එක්සෑම් දෙකේ කර පේපර්ස් මම කතා කරන්න මේ මේ ප්‍රශ්නේ බලමු දැන් රයිට් උගන්වපුවා තියෙන්නේ මම කිසි දයක් උගන්වපු නැතිව නෑ රයිට් බලන්න ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදි කියන ප්‍රධාන ආයතන වර්ගීකරණය මොකද්ද මේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් එක සම්බන්ධ වෙන මේන් ඉන්ස්ටිටියුෂන් කැටගරිස් not ඉන්ස්ටිටියුෂන් ඒ කියන්නේ ආයතන වශයෙන් නම් කරන්නේ නෙමෙයි ආයතන වර්ගීකරණයන් කැටගරිස් පහක් සඳහන් කරන්න ලකුණු පහ ඒ කාලේ මම මුල්ම කාලේ දුන්න ප්‍රශ්නයක් මේක දැන් මේ දෙන්නේ නෙමෙයි මිසක් කුඩා කරලා ලකුණු ගන්න ලකුණු 10ට මිත්පදි කුඩා කුඩා ලකුණු 1 2 ප්‍රශ්න එන්නේ ඒ කාලේ මේක මොකද ප්‍රධාන ආයතන වර්ගීකරණයන් කැටගරිස් ඔෆ් මේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් මතකද ඔයගොල්ලන්ට මම මුල්ම ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්න මේ ටේබල් එක ඒක දුන්නා මහා බැංකුවත් එක්ක ඉතින් මහා බැංකුවගේ නියාමනය කරන ලබන තැන්පත් බාර ගන්න ආයතන එන්නේ එක වර්ගීකරණය common definition the common category එහෙමයි කියන්නේ සමහරව කියන ලංකා බැංකුව මහජන බැංකුව අර බැංකුව මේ බැංකුව අර ඒව හරියන්නේ නැහැ මේ ප්‍රශ්නයක් ඇහුවොත් group එක category එක ඒ sector එක ලියන්න ඕන මොකද්ද මහා බැංකුවමගේ නියාමනය කරන තැන්පත් බාර ගන්න ආයතන ඊළඟ category මහා බැංකුවමගේ නියාමනය කරන තැන්පතු බාර නොගන්න ආයතන ඒවත් මූල්‍ය අතරමැදි කන්නේ නේද තව වර්ගීකරණ දෙකයි පහින යන්නේ සමුළු භාගයට ඉතින් මහා බැංකුවමගේ නියාමනය නොකරන තැන්පතු බාර ගන්න ආයතන ඒ කියන්නේ ග්‍රාමීය බැංකුව දිවි නැගුම ඔය මයික් සමහර ඒවා තියෙනවා හරි මහා බැංකුවගේ නියාමනය කරන තැන්පතු බාර ගන්න ආයතන බැංකු මුදල් සමාගම් කල්බත් සමාගම් ශුද්ධ මූල්‍ය සමාගම් ඒ වගේම මහා බැංකුවගේ නියාමනය කරන තැන්පතු බාර නොගන්න ආයතන සෝරි කල්බත් සමාගම් තැන්පත් ගන්න නැති පැත්ත මහා බැංකුවගේ නියාමනය නොකරන තුන්වෙනි එක තැන්පත් ගන්න ආයතන ග්‍රාමීය බැංකු දිවි නැගුම ඒ ආදිදේව මේ සනස ආදිදේව ඒ වගේ වෙළඳපොළ අතරමැදි ආයතන ඒ කියන්නේ මාකට් ඉන්ටර්මීඩියස් ඒ කියන්නේ කොටස් වෙළඳපොළ ආයතන මම අර ටේබල් එකේ දීලා ඉතින් ගිවිසුම් ගත ඉදිරි කිරීමේ ආයතන يعني රක්ෂණ ඒතර මේ මේ කවුද මේ විශ්‍රාම අරමුදල් එයාද ඔය වගේ කැටගරිස් පහ ලියන්න ඕනේ ඒතර ලකුණු පහ නිකම්ම හම්බ වෙනවා රයිට් ඒක තමයි ඇහුවොත් ලියන්න ඕනේ රයිට් ඊළඟ බැංකු හා මූල්‍ය ක්‍රම හැ බැඳී පවත්තා නීති අනපනත් 8ක් ලකුණු 8යි එකකට එක ගානේ ලකුණු 8යි ඒක මොනවද දැන් අපි ඕනතරම් දන්නවා 49 මේ මේ මුදල් නීති පනත මොන්ට්‍රියල් ඇක්ට් එක 88 බැංකු පනත 2011 මුදල් ව්‍යාපාර පනත 2010 ලීසින් ඇක්ට් එක රයිට්
එතකොට දැන් ඔය අපි කතා කරේ ගෙවීම අපි ගෙවීම පනත. ඒතර මුදල් විශ්ුද්ධ කරන වැලැක්වීමේ පන්ත. මුදල් ගන්නු වාර්තා කිරීමේ පන්ත. අපි කොච්චර කතා කරනවා අපි පාඩම් ඇතුලේ. එයින් අටක් කියන්න ඕන. එක එක ගානේ. හරියට නම් කරන්නේ නැවන. සඳහන් කරන්නේ එච්චරයි. විස්තර ගන්න මොනවත් නැහැ. ඒක පහසු නායකයන් නියාමනයේ නියාමන අධිකාරී. රෙගුලේටරි ඔතොරිටි. වෙන වෙනම සඳහන් කරන්න. ලියාපදිංචි වාණිජ බැංකුව. කොමර්ෂල් බැංක් රෙගුලේට් කරන්නේ මහා බැංකුව. ලියාපදිංචි විශේෂ බැංකුව. ශ්‍රී ලංකා මහා බැංකුව. ලියාපදිංචි මූල්‍ය සමාගම. ශ්‍රී ලංකා මහා බැංකුව. විශේෂ කල්බුත් සමාගම. ශ්‍රී ලංකා මහා බැංකුව. රක්ෂණ සමාගම. රක්ෂණ නියාමන අධිකාරිය. සම්පකාර ග්‍රාමීය බැංකුව. සම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා. සානස සමිති. සම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා. රයිට්. ඒකක බාර. ඒක බාර සුරකුම් පතා විනිමය කොමිෂන් සභාව. කොටස් තරව කරනවා. සුරකුම් පතා විනිමය කොමිෂන් සභාව. ශුද්ධ මූල්‍ය සමාගම්. ශ්‍රී ලංකා මහා බැංකුව. ඔයදර වෙන වෙනම කියන්නයි අවශ්‍ය වෙන්නේ. රයිට්. මම පොඩි ගයිඩ් කිරීමක් කරේ. ඒක පැහැදිලිද ඔයගලන්ට? පැහැදිලි. Excuse me sir. Okay. Okay. දැන් ඉන්න පොඩක් තව පේපර්ස් තියෙනවා බලන්න. Right. Excuse me sir. Sorry. Excuse me ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් පුළුවන් පුළුවන් අහන්න. සර් මේ අපි දැන් 50ක් නම් කරනකොට ඒකේ 50ේ නම විතරක් ලිව්වහම ඇතිද ඒක වර්ෂයයි අංකේ එක ලියන්න නෑ 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 වර්ෂේ ලියන්න ඕනේ 2011 අංක 40 වර්ෂයයි අංකේ ලියන්න 2011 අංක 42 2011 අංක 40 මුදල් ව්‍යාපාර 50 2010 අංක 56 මේ කල්බඩු 50 හරි 88 අංක රිසර්වල් බැංකු 50 ඒ වගේ එහෙම ලියන්න හැබැයි සමහරු ලියනවා මේ බොරු අංක බොරු අවුරුදු වීමේ එහෙම ලියන්න එපා එහෙම දන්නේ නැත්නම් අමතක නම් අඩු තරම් 50 නාව විතරක් අත් ලියන්න ආ ඒක තමයි මම කියන්නේ ඔව් ඒක අන්නේ අන්නේ එහෙම ලිව්වත් ඇති නේද සර් ඒක මුදල් ව්‍යාපාර ලකුණු 8ක් තියෙනවානේ ඔව් 8ම හම්බෙන් සම්පූර්ණ 8ම හම්බ වෙන්නේ හරියට අවුරුද්දයි අංකයයි හරියටම තක්කේටම 8ක් ලිව්වොත් එහෙම නේද 50 විතරක් ලිව්වොත් සමහර ලකුණු 5ක් වෙන්න පුළුවන් ලකුණු 4ක් 6ක් වෙන්න පුළුවන් ඒක ලියන විදිය අනුව තීරණය වෙනවා අපි මුදල් විශ්ුද්ධ කරන වැලැක්වීමේ පනත ප්‍රස්තවාද මේ මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත එතකොට මේ කල්බදු පනත මුදල් ව්‍යාපාර පනත බැංකු පනත මුදල් 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 නීති පනත ඒ ආදී වශයෙන් අටම ලස්සන්ට නිවැරදිව 59 විතරක් තමයි ලියලා තිබුත් මම ලකුණු 5ක් 6ක් දෙනවා හැබැයි අංකෙත් එක්කම හරියටම අවුරුද්ද ගිහිනුම අටම දෙනවා කිසිම පදාවක් නැහැ බය වෙන්න එපා කිසිම දෙයක් right කිසිම බය නැහැ හරි ඊළඟට ඉන්න පොඩක් ඊළඟට අපි බලන්න ඕන දැන් ඔයගොල්ලෝ අපේ තියනවා කියලා මට කිව්වා මේ 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 කාලිංග කිව්වා පේපර්ස් වගේත් තියනවා කියලා ඔයගොල්ලෝ අපේ මගේ පේපර්ස් වගේත් තියනවා කියලා කිව්වා ඉන්න පොඩ මේ 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 කතා කරේ කලින් මුල් කාලේ දීපු ප්‍රශ්නයක් දැන් මම ගෙනල්ලා තියනවා මේ තියෙනවා ගෙනල්ලා තියනවා මේ 2020 2020 February 29 paper 2 මගේ ළඟ මේ ලයි පේපර්ස් දෙක තියෙනවා රයිට් අපි ගමු 2019 ජූන් එක රයිට් ඔයගොල්ලෝ ගාව තියෙනවා පේපර් එක ළඟට ගන්න 2019 ජූන් පේපර් එක ඒකේ ප්‍රශ්න පත්‍ර දෙකේ කරුණාකරන මුල් ධර්ම යහපාලන බැංකු නියාමන අධීක්ෂණ කියන පේපර් එක යටතේ මම දාපු ප්‍රශ්න තියෙනවා 8 වෙනි ප්‍රශ්නේ රයිට් තියෙනවද කරුණාකර මට කියන්න පොඩ්ඩක් කීප දෙනෙක් කරන දහරියක් තියෙනවද කියලා you have ओके आने खाली दाब रखे दिन राइट क्या ना बंद मैं बोल का क्यों ना तब मैं पेपर्स ओपन है अबे अपलोड कराने के क्यों हमारा खाली गे पेपर्स की पे मामा कथा करन विदास दाहना में जूनी पेपर रखा जूनी सेकंड पेपर सेकंड सेकंड पेपर के क्वेश्चन नंबर 8 राइट क्वेश्चन नंबर 8 ठीक है ना ओके राइट फाइन राइट මම මම 8 වෙනි ප්‍රශ්නේ මේ පොඩි හැඳින්වීමක් කරලා දෙනවා මෙහෙම මූල්‍ය අන්තර්ගත භාවයේ වැඩි දියුණු කිරීම සඳහා බැංකු මූල්‍ය සමාගම් කල්බදු සමාගම් රක්ෂණ සමාගම් මෙන්ම ශුද්ධ මූල්‍ය ආයතනවල
සලකියුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඒක තමයි හැඳින්වීම. රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේදී ඉහත සඳහන් සෑම ආයතනයක් විසින්ම ඉටු කරනු ලබන මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය වැදගත් ස්ථානයක් හිමි කර ගනී. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන කන්සෙප්ට් එකක් තමයි මේක. ඡේදෙ පැහැදිලි කරන්නේ. රට මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කරන, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එක වැඩි කරන්න මේ හැම ආයතනයක්ම කන්ට්‍රිබියුෂන් එකක් දෙනවා. කාර්යභාරය. රටක ආර්ථික ක්‍රියාකාරීත්වය මොනවා කියන ප්‍රශ්නයක් තියෙනවද? රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේදී ඉහත සඳහන් සෑම ආයතනයක්ම කොල්ල 94යි. සෑම ආයතනයක්ම විසින් ලබන මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය වැදගත් ස්ථානයක් හිමි කරගනී. ඒ මූල්‍ය අතරමැදිකරණය මේ ආයතන විසින් අතරමැදිකරණය ක්‍රියාවලිය හරහා මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කරන ලොකු රෝලයක් ගන්නවා. පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔන්න දැන් ලකුණු 2 2 තියෙනවා සමහර ඒවාට. අන්තිම ප්‍රශ්න දෙකේ ලකුණු 3 3 තියෙනවා. මම හිතනවා මම මේ පාර ප්‍රශ්න ප්‍රමාණය වැඩි කළා. ලකුණු 2 2 තියෙනවා ලකුණු 1 1 කළා. ලකුණු 3 3 තියෙනවා ලකුණු 2 2 කළා වගේ තව ප්‍රශ්න ප්‍රමාණය මෙතන ප්‍රශ්න 8ක් විතර තියෙනවා. ප්‍රශ්න 10ක් 12ක් වගේ අතුල් කරන මුළු සිලබස් එක මම උගන්වපු ටිකම කව වෙන විදිය. ඒතර ඔයගලට සම්පූර්ණ මේ ඔක්කොම කියවලා පරිපූර්ණ දැනුමක් තියාගන්න මේ ලකුණු 18ම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න බලන්න මේ ආව පළවෙනි පාර. මේක මේ ප්‍රශ්නෙම දෙන්නේ නැහැ මේ පාර. එහෙම හිතන්න එපා. ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදිකරණයේ ප්‍රධාන ආයතන වර්ගීකරණය. මොන ලකුණු 2යි. ඒ කියන්නේ වර්ගීකරණය කොහොම ලකුණු භාගය භාගය වගේ මම දාලා තියෙ මේ වෙලාවේ ලකුණු 2නේ. එතකොට වර්ගීකරණය මොනවද? අර මං අර ඉස්සෙල්ල ප්‍රශ්නේ කතා කරපු වර්ගීකරණ. මහ බැංකුව නියාමනය කරන තැන්පතු බාර ගන්න ආයතන. උදාහරණයක් කියලා ආයතන දෙකක් කියන්නේ. මහා බැංකුව නියාමනය කරන නමුත් තැන්පතු බාර නොගන්නා ආයතන. ඒ කැටගරි කියලා නෝ උදාහරණ කියන්නේ. ඒක උදාහරණ කියන එක කලින් කියලා හරියන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට ඒක ඵලයෙන් දෙක ශ්‍රී ලංකාවේ ශුද්ධ මූල්‍ය කළමනා කරන්නේ එතන ප්‍රධාන රාජ්‍ය ආයතනෙ නම් කරන්නේ. රාජ්‍ය ආයතනෙ. මොකද ප්‍රධාන රාජ්‍ය ආයතනෙ. දිවි නැගුම ඒ කියන්නේ සමුද්‍ර දෙපාර්තමේන්තුව. දැන් කියන්නේ දිවි නැගුම දෙපාර්තමේන්තුව. ප්‍රධානම රාජ්‍ය ආයතනෙ ශුද්ධ මූල්‍ය කළමනා කරන දිවි නැගුම. ඒක තමයි මම අහන්නේ. ඒක දන්නවද කියලා අහන්නේ. නම් කරන්න කිව්වනම් ලකුණු 2යි. දැන් ඒ වෙලාව ඒ পেපර් මේ පාර මම පොඩ්ඩක් තව ප්‍රශ්න වැඩි කරලා ලකුණු ගන්න අඩු කරලා ප්‍රශ්න කීපයක් දානවා. ඒ කියන්නේ ඒ වගේ වැඩි කරන ප්‍රශ්න තමයි. ඊළඟට 16 අංක 6 දාන්න ශුද්ධ මූල්‍ය පන්තර ශුද්ධ මූල්‍ය ව්‍යාපාර. අර්ථ දක්වා තිබෙන්නේ කෙසේද? ලකුණු 2යි. ඩෙෆිනිෂන් ඔෆ් මයික්‍රෝ ෆයිනන්ස් දිස් මම අර ඇක්ට් එකේ කිව්වා. ඒ කියන්නේ තැන්පත් බාර ගන්න ශුද්ධ මූල්‍ය ව්‍යවසාය හා ශුද්ධ මූල්‍ය කටයුතු සඳහා වූ ණය පහසුකම් හා වෙනත් ඕනෑම ණය පහසුකම් සපයන හෝ ඒ දෙකම කරන ආයතන වැටෙන මම අර්ථ නිරූපණය කිව්වා. ඒක තමයි අහන්නේ ඩෙෆිනිෂන් එක හරියට ලියන්න ඕන. හරි? අකලින එක. ශුද්ධ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන අවසරවල පුද්ගලයන් වන්නේ කවුද? මයික්‍රෝ ෆයිනෑන්ස් වලට කාටද ලයිසන් තියෙන්නේ? අර කම්පැනි රෙජිස්ටර් රෙජිස්ට්‍රේෂන් එක අරගෙන ලයිසන් එක ගන්න අයට. කාටද? ශුද්ධ මූල්‍ය සමාගමක් හැටියට. ඊළඟට ස්වේච්ඡා සමාජ රීස්තාවරයන්ට ලියාපදිංචි එන්ජිඕ කියන්නේ රාජ්‍ය නොවන ආයතනයකට දිස්ත්‍රික් මට්ටමේ පළාත් මට්ටමේ රාජ්‍ය ජාතික මට්ටමේ වෙන්න පුළුවන්. ඒක ඊළඟට පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව මේ පනතෙන් ලයිසන් ගන්න නොගෙන ව්‍යාපාර ශුද්ධ මූල්‍ය කටයුතු කරන්න පුළුවන් අනිත් බැංකින් ලයිසන් එකක් තියෙන ආයතනයක් අනිත් පනත් වලින් මුදල් සමාගම වෙනත් මූල්‍ය ආයතන නීත්‍යානුකූල බලයක් තියෙන ආයතන තියෙනවනේ පනත් වලින් ඒවට දෙවන වගන්තිය නිදහස් කරලා ඒ ඕන කෙනෙකුට අවසරල ප්‍රේ ලයිස්තු කියන්න ඕන ලකුණු 2යි. ශුද්ධ මූල්‍ය ආයතන වල නියාමනය අධික්ෂණ ව්‍යුහය. දැන් මම කිව්වා. ශුද්ධ මූල්‍ය අර පනත ගැන කියද්දි බාර ඇඳලා පෙන්වන්නේ පික්චර් එක. අධික්ෂණ ව්‍යුහය ආයතන නියාමන අධික්ෂණ කියන්නේ මහා බැංකු ඉන්නවා. මහා බැංකුවෙන් විධාන රීති මම කිව්වා විධාන 8යි රීති 2යි දැන්ට හදලා තියෙන ඒවා හරහා ඒ ශුද්ධ මූල්‍ය සමාගම් නියාමනය අධික්ෂණය කරන මුදල් මණ්ඩලය විසින් ඒ අදාළ බැංකුවන මූල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඒ පැත්ත ස්ට්‍රක්චර් එකේ එක පැත්තයි. ස්ට්‍රක්චර් එකේ අනිත් පැත්ත තමයි මහ බැංකුව විසින් ප්‍රමිතීන් ප්‍රතිපත්තීන් හා මාර්ගවල ශාදන මොනවාටද ශුද්ධ මූල්‍ය රාජ්‍ය නෝන සංවිධානවලට. ඒව බලන්නේ සම ශුද්ධ ස්වේච්ඡා සංවිධාන රිජිස්ට්‍රාරය. ඔහු යටතේ ඒව ක්‍රියාත්මක අධීක්ෂණය කරන. හැබැයි මූලික දේවල් හදන්නේ මහ බැංකුව. ඒක තමයි ස්ට්‍රක්චර් එක. ඔබ පැහැදිලි කරලා කියන්නේ නැවන. සමහර ළමයි රූප සනාය ඇඳලා තිබුණා. සමහර වෙලාවෙ ලියලා තිබුණා. ඉතින් කොහොම කරත් ලකුණු පාණේ හම්බ වෙනවා හරියට තිබුණා. ඊළඟට ශ්‍රී ලංකාවේ ශුද්ධ මූල්‍ය ව්‍යාපාරික බලපත් ලබාගෙන යන අවශ්‍යතාවන්නේ මොනවාද? ශුද්ධ මූල්‍ය කම්පැනි එකකට බලපත්‍රයක් ගන්න නම් අර විදිහට සමාගමක් වෙන්න ඕන. රයිට්? සමාගමක් වෙන්න ඕන. ඊළඟට ඒගොල්ලෝ මේ බලපත්‍රය ගන්න ඕන, සමාගම බලපත්‍රයක් ගන්න ඕන. මූලික ප්‍රාග්ධන අවස්ථාවේ තියෙන්න ඕන.
සාරංගිර ඒ දැන් මේ පාර මම මේක ප්‍රශ්න ටිකක් තව දික් කරලා අනු කොටස් වල කඩලා අහන්න පුළුවන් සමහරවිට ලකුණු ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරලා තුනක් විතර කරලා මේ දෙක තුනක් විතර කරලා ඒ වගේ අහන්න පුළුවන් මොනවද අවශ්‍යතාවයන් කියලා ඒක පොඩ්ඩක් තදින් කියවලා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරලා ශුද්ධ මුල් සඳහන් විධාන හා රීති නම් කරන්න මම කියවා විධාන 8යි රීති 2යි නම් කරන්න සීන්නේ මෙන්න ඒතර 8යි 2යි 10යි ලකුණු 2යි සම්පූර්ණයම ලිව්වොත් ලකුණු 2ම ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ බැංකුව මූල්‍ය හා බැංකුවන සමග බැඳී පවත්නා නීති අනපාත 6ක් සනාන් ගන්න 6 ලකුණු 3යි ලකුණු භාගයේ භාගයේ ඒ වෙලාවේ තව මේක වෙනස් වෙන්න පුළුවන් මේ පරිදි ඔය මේ ප්‍රශ්න දෙකම ගත්තම මම බැලුවේ මේ 2019 ජූනි 2020 පෙබරවාරි ඕල්මෝස්ට් සේම් වගේ මම මතකයිද ඔව් ඒ වගේ තමයි දෙකම එක වගේ දින හැබැයි මේ පාර මම මේ ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා මේ ප්‍රශ්නෙම බලාපොරොත්තු වෙන්න එපා රයිට් මේ ප්‍රශ්නෙම බලාපොරොත්තු වෙන්න එපා මම හිතන්නේ මම මම කලින් කිව්වා වගේ මේ පැත්තට අදාළ ශ්‍රීලෝම දෙයල් දුන මම විභාගෙට එහා ගියපු ප්‍රශ්න පත්‍රයේ මේ තියෙන ප්‍රශ්නෙට උත්තර ලියනවට වඩා ගියපු ලොකු ප්‍රමාණයක් නොලෙජ් එකක් දැනුමක් මගේ මගේ පර්සනල් සර්විස් එක එක්ස්පීරියන්ස් ඔයාලට ෂෙයා කරගත්තා රයිට් මම හිතන්නේ ඒක තමයි ඔයගොල්ලෝ වැදගත් වෙන්නේ කොහොම හරි සාතිකය අරගෙන ඩිප්ලෝමා එක අරන් ෆයිල් එකට දාලා ප්‍රොමෝෂන් එකක් කරන් ඒක කරන්න පුළුවන් ඔයගොල්ලෝ හවුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පාඩම් වල වලින් ඒකට අමතරව ඔයගොල්ලෝ හොඳටම මේ බැංකින් ඇන්ඩ් ෆිනෑන්ෂල් ඉන්ඩස්ට්රි එකේ මේ වගේ හොඳටම සන්නද්ධ කිරීම. ඒ කියන්නේ දැනුමෙන් සන්නද්ධ කිරීම. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන නිසා ඒ පර්පස් එක ඉෂ්ට කරන්න මගේ පැත්තෙන් මම උපරිම කන්ට්‍රිබියුෂන් එකක් දුන්නා කියලා මම හිතනවා. ඕගොල්ලෝ මන් දන්නේ කොහොමද හිතන්නේ කියලා ෆීඩ්බැක් එකක් ඕන නම් ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. ෆීඩ්බැක් එකක් මට මේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට කතා කරලා කියන්න පුළුවන්. නැත්නම් මෙහි කාලින් ඉන්න අපේ කෝඩිනේටර් මෙහි කෝඩිනේට් කරන කාලින් ඉන්නත් ඕලෙන් ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොන හරි ඕන ගැටලුවක් තියෙනම් ප්‍රශ්නයක් තියෙනම් ඕල්ලාක මට කතා කරන්න ඕල්ලාකෙන් රැක් දෙකට හරි කතා කරන්න එපා මේ පාස් විලාව කතා කරන්න ප්‍රශ්නක් තියෙනවා විභාග කලින් අහන්න පුළුවන් මේල් කරන්න ඕන මේල් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ තව නෝට් එකක් හෝ දෙකක් තියෙනවා ඒක ගැටලුවක් නැහැ මම කතා කරලා තියෙනවා මම එවන්නම් ඒක ඔයගොල්ලෝ කියවන්න රයිට්